විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගනු ලබන විවිධ අර්ධ රාජ්‍ය හා රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනවල උපාධි ධාරීන්ද උපාධි සුදුසුකමක් වශයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගනු ලබන උසස් ජාතික ඩිප්ලෝමා ධාරීන්ද දැනට පෞද්ගලික අංශයේ රැකියාවක් නොකරන නමුත් පෙර රැකියාවක නිරත වීම හේතුවෙන් සේවක අර්ථසාධක අරමුදලේ නම් සඳහන් වී ඇති උපාධි ධාරීන්ද සුදුසුකම් නොලබන උපාධි ධාරීන්ගේ ලේඛනයට ඇතුළත් වී ඇති බවට මේ වන විට වාර්තා වී තිබෙනවා විශේෂයෙන්ම උතුරු නැගෙනහිර පළාත්වල දීර්ඝ කාලයක් යුද්ධය මෙන්ම විවිධ ආර්ථික දුෂ්කරතා හේතුවෙන් පීඩා විඳි උපාධි ධාරීන් විශාල ප්‍රමාණයක්ද මෙම ගැටලුවට මුහුණ පා තිබෙනවා ඒකාබද්ධ රැකියාව විරහිත උපාධි ධාරීන්ගේ සංගමය විසින් 20/20/8/18 දින විරෝධතාවයක් සංවිධානය කිරීමට කටයුතු කරන ලද්දේද ඒ අනුවයි දරු කතානායකතුමනි මෙහි ඇති බරපතලම කාරණය වන්නේ සුදුසුකම් නොලබන උපාධිධාරීන් වශයෙන් නම් ප්‍රකාශයට පත් කොට ඇති උපාධිධාරීන් අතර 20/20 පෙබරවාරි මාසයේ පුහුණුවට කැඳවීමේ ලිපි ලබා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට වාර්තා කරන ලද උපාධිධාරීන් විශාල ප්‍රමාණයකේද නම් මෙයට ඇතුළත් වී තිබීමයි උදාහරණයක් වශයෙන් සේවයට වාර්තා කරන ලද උපාධිධාරීන් 10000කට ආසන්න ප්‍රමාණයකගේ පත්වීම සේවක අර්ථසාධක අරමුදලේ දායකින් වී තිබීමේ හේතුව මත පමණක් අවලංගු කොට තිබෙන මේ වන විට ඔවුන් හට කිසිදු රැකියාවක් නොමැතිව අන්ත අසරණ භාවයට පත් වී තිබෙන එසේම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගනු ලබන උපාධි පාඨමාලාවක් හෝ ඊට සමාන ඩිප්ලෝමාවක් මේ සඳහා වළංගු වන බව අයදුම් පත්‍ර කැඳවීමේ නිවේදනයේ ඉතාම පැහැදිලිව දක්වා තිබෙනවා වළංගුවන්නේ රාජ්‍ය විශ්වවිද්‍යාල උපාධියක් පමණක් බවට කිසිදු සඳහනක් අයදුම් පත්‍ර කැඳවීමේ නිවේදනයේ සඳහන් කොට නොමැත එසේම සේවක අර්ථසාධක අරමුදලේ නම සඳහන් වීම උපාධිධාරී පුහුණුව ලැබීමට නුසුදුසුකමක් වන බවට කිසිදු සඳහනක්ද අයදුම් පත්‍ර කැඳවීමේ නිවේදනයේ සඳහන් කොට නොමැත අයදුම් පත්‍ර කැඳවීමේ නිවේදනයේ පිටපතක් මම සභාගත කරනවා හැන්සාත්ගත කරනවා මේ සියලු කරුණු පිළිබඳ පරීක්ෂා කිරීමේදී ඉතා පැහැදිලිව පෙනී යන කාරණයක් වන්නේ රජයේ විසින් කලිමුඩියේ පුහුණුවට කැඳවීමේ ලිපි නිකුත් කොට මැතිවරණෙන් අනතුරුව ඔවුන්ට සේවය කිරීමට අවස්ථාව ලබා නොදී ඔවුන් රැවටීමට ලක් කොට ඇති බවයි මේ පසුබිම යටතේ ජාතික වැදගත්කමකින් යුත් කරුණක් වශයෙන් සලකා පහත සඳහන් ප්‍රශ්න සඳහා පිළිතුරු හා පැහැදිලි කිරීම මම බලාපොරොත්තු වෙනවා 1/20/27 දිනැති නිවේදනයේ මගින් කැඳවන ලද අයදුම් පත්‍ර 90 පුහුණුවට කැඳවීමේ ලිපි නිකුත් කරන ලද උපාධි ධාරීන් සංඛ්‍යාව කොපමණද 2 එලෙස පුහුණුවට කැඳවීමේ ලිපි නිකුත් කරන ලද උපාධි ධාරීන් අතුරින් මේ වන විට සේවය අවසන් කොට ඇති උපාධි ධාරීන්ගේ සංඛ්‍යාව රජය විසින් නිශ්චිතව සඳහන් කරන්නේද 3 ආයතුම්පත් කැඳවීමෙන් අනතුරුව කඩිමුඩියේ පත්වීම් ලිපි නිකුත් කර පාර්ලිමේන්තු මැතිවරණයේ ඉලක්ක කොටගෙන උපාධිධාරීන් රැවටීමේ අරමුණින් ඔවුන් සේවයට වාර්තා කිරීමට සලස්සවා පසුව ඔවුන්ගේ සේවය අහිමි කිරීමට කටයුතු කොට ඇති බව රජයේ විසින් පිළිගනු ලබන්නේද නොයසේනම් ඒ මන්ද 4 උපාධියට සරිලන රැකියාවක් ලැබෙන තෙක් පෞද්ගලික අංශයේ කුමන මට්ටමක හෝ රැකියාවක නිරත වී जीवन वियदम पियवा गणीम इताम मानुषीय कारणयक भवत् ए उपाधियट सरलन रजे रकिया वक्लबा गणीमट नुसुतुसुकमक नुमनु भवत् रजे विसिन पिलिगनु लबन्नेद नोयसेनम ए मंद पहा विविध विविध पौद्गलिक आयतनवल सेवेकरण लद उपाधिधारीन हट पत्वीम लिपि लबादी मास गणनावकिन अनतुरुव एम पत्वीम अवलंगु किरीम हेतुवेन ओउन निरत वी सिटि रकियाव मेन्म රජයේ රැකියාවද අහිමිවීම තුලින් ඔවුන් අන්ත අසරණ තත්ත්වයට පත්ව ඇති බව රජයේ විසින් පිළිගනු ලබන්නේද 6 මෙලෙස අසාධාරණ ලකු උපාධි ධාරීන් හට නැවත සේවය ලබා දීමට රජයේ කටයුතු කරනු ලබන්නේද එසේනම් ඒ කවදාද 7 පත්වීම් ලිපි නිකුත් නොකොටම
ප්‍රාදේශීය ලේකම් අනුවස්සන නොමැතිවීම උපාධි සහතිකේ යමුනා තිබුණද ප්‍රතිඵල ලේඛනයේ අමුනා නොතිබීම වැනි සුළු හේතුන් මත නුසුදුසුන් බවට පත්කොට ඇති උපාධිධාරීන් සම්බන්ධයෙන් රජයේ විසින් ගනු ලබන ක්‍රියාමාර්ගයේ පිළිබඳව මෙම ගරු සභාව දැනුවත් කිරීමට කටයුතු කරන්නේද ගරු කතානායකතුමනි මේක ජාතික වශයෙන් වැදගත් ප්‍රශ්නයක් ඒ නිසා මේ ප්‍රශ්නයට මම මේ අවස්ථාවේ පිළිතුරු අපේක්ෂා කරනවා කතානායකතුමනි අධිකරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ විශිෂ්ට ජයග්‍රහණය නොවැම්බර් මාසයේ ඇතිකොට රාජපාලනය බාර ගැනීමෙන් පසු එතුමා රටවැසියාට දෙන ලද ප්‍රතිඥාවල් ඉටු කරමින් 50,000කට උපාධිධාරීන්ට රැකියා දීම සඳහා වූ වැඩපිළිවෙල ආරම්භ කළා. ඒ වැඩපිළිවෙල ආරම්භ කිරීමට සිදු වුණේ පසුගිය රජය උපාධිධාරීන් සම්පූර්ණයෙන් අමතක කළ රජයක් ලෙස කටයුතු කළ නිසායි. ඒ අනුව කටයුතු කරමින් අපි රැකියා විරහිත උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන සඳහා අයදුම් පත්‍ර 91,764ක් ලැබී රජයේ කැඳවීම අනුව අදාළ කාර්යාලවලට ලැබී තිබෙනවා. ඒ අයමදුම් පත්‍ර අතුරින් 59,556ක සංඛ්‍යාවක් සුදුසුකම් ලත් අයදුම්කරුවන් ලෙස හඳුලා ගන්න ලදී. එම පිරිස සඳහා පුහුණුවට කැඳවීමේ ලිපි යොමු කිරීම ආරම්භ කරන ලද අතර අධිකරු ජනාධිපතිතුමාගේ එම වැඩපිළිවෙල ආරම්භ කිරීමට මැතිවරණ කොමිෂන් සභාව හරස්වෙමින් නියෝගයක් ලිපි යපිකින් නිකුත් කරා. එම ලිපිය තැපැල් කිරීම අත්හිටු වෙන ලෙස එම අවස්ථාවේ මැතිවරණය නිසා අයදුම්කරුවන් 45,869ක් දෙනකොට ඒ වෙන විටත් ලිපි නිකුත් කර තිබුණා. ඉන් අනතුරුව සේවකාර්ථ සාධක අරමුණට සක්‍රීය දායකත්වය දක්වන අයදුම්කරුවන්ද 6,187ක් සහ එම පිරිසද ඇතුළත් උපාධිධාරීන් පත්වීම් 60,000ක් අධිකරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ලැස්වෙච් අමාත්‍ය මණ්ඩලයත් අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් පරිදි මේ වෙන විටත් අදාළ උපදෙස් දෙපාර්තමේන්තුවට නිකුත් කර තිබෙන අතර අධිකරු ජනාධිපතිතුමාගේ පාර්ලිමේන්තුව විවෘත කිරීමේ දේශනයට කවුරු හෝ සවන් දුන්නා නම් අවබෝධයෙන් ජනාධිපතිතුමා ඊයේ පැහැදිලිව මෙය යලිත් වරක් ප්‍රකාශයට පත් කරා. මේ වෙන විටද උපදෙස් දී ඇති පසු පරිදි එම අය සියලු දෙනා කැඳවීමේ කටයුතු දැන් ආරම්භ වී තිබෙනවා. අප ඉතා ඕනෑකමින් සඳහන් කරන්නට ඕනේ ඒ නිසා මේ උපාධිධාරීන් සියලු දෙනාට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පිළිගන්නා වූ උපාධි හා උපාධියට සමාන ආයතන සියල උපාධිධාරීන් ලෙස පිළිගන්නා වූ ඉල්ලුම්පත් එසේ සැලකෙල්ලට අභියාචන කිරීමක් සිදුවන්නේ නම් ඒ අනුව ක්‍රියා කිරීමටද මේ වෙන විට උපදෙස් දී තිබෙනවා. 1. පිළිතුර එයයි. 2. අදාළ නොවේ. 3. අදාළ නොවේ. 4. අදාළ නොවේ. 5. විවිධ පුද්ගලික ආයතන ගැන ගරු ඇමතුමා කියපු දේද දැන් අදාළ වෙන්නේ නැහැ. ඒ සියලු දෙනාට ඒ නිවැරදි තත්ත්වයන් අනුව අභියාචන කිරීමෙන් ලබා දීමට රජය දැනටමත් උපදෙස් නිකුත් කරලා තියෙනවා. 6. අදාළ නොවේ. 7. අදාළ නොවේ. ගරු විපක්ෂ නායකතුමාට ඒ ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් මේ මම වගකීමෙන් ප්‍රකාශ කරනවා. අධිකරු ජනාධිපතිතුමා රටටත්
පාර්ලිමේන්තු ඉදිරියේ අග්‍රාමාත්‍ය තුමා හා අමාත්‍ය මණ්ඩලය ගත් තීරණයේ ක්‍රියාත්මක කිරීම අනුව මේ වෙන විටත් ගරු රාජ්‍ය පරිපාලන අමාත්‍යතුමාගේ අමාත්‍යංශයේ මගින් කටයුතු යලි ක්‍රියාත්මක කී තිබෙන බව ගරු කතානායකතුමනි මම පිළිතුරු වශයෙන් බොහොම ස්තුතියි සභානායකතුමා අද යෝජනා පිළිබඳ දැනුම් දීම डिबेट करने गरु कथानायक पड़ी पेहदली करीमा अति गरु जनाधिपति करपु कथावे मुद्रणे तीन पनस्दाई की अति गरु जनाधिपति प्रकाशे की वो हटदाई की ये परस्पर तीन मुखदे की निवेदी मंगहा विरोध पक्ष नायक मे दास किसी कने उदाहरण दंगीट वंड जनाधिपत दुनु वरमे जयग्रहण निशा मे रटे उपाधिदारीनाट मे अनुन असार्थक पराजय पत्न वैर उपाधिदारी प्रतिक्षेप कर पार्लिमेंट योजना अंक एक न्यायपत्रे प्रधान कड़ित अंकेकधरण विषय पिलिमंद पार्लिमेंटु स्थावर नियोग विधिदान निधासीयुत स्वाभाविक स्वाभाविक अंक देख तेरीम कारक सभा परस्पर व्यक्ति गुना एक पहली कर हुए तुम कोहे दें मल्ले पोल उत्तरा दूंडे मेक पनस दहा हट दहाचर अहण पनस दहा हट दहाचर अहण मनुष्य नानेकर मंत्र एक मिनट किया गरु कथानायकतुमनि अपि पार्लिमेंट्वे दिवुरुम देद्दि मेरठे वेनम राज्यक सकस् किरीम एवगेम ईट अनुबल दीम एवगेम ए संदहा मुदलिन हो अनियमिन आधार अनुबल दीम पिलिबंदव अपि सिदु करन्ने नै कियला मे सभावे अपि दिवुरुवा नमुत् ईये विघ्नेश्वरन मंत्रीवरया मेरठे युद्धे अवसान करला मे निजबिम संकल्पये ऐतुलु संकल्प पैत्तकट दाला मेरठे सियलु देना श्रीलांकिकयो विदियट पिलिगन्न तनट मुलु रट ऐविल्ला तीन वेलावक मे गरु पार्लिमेंट्वे नैवत वतावक देमल भाषाव मेरठे मुल्म භාෂාව සහ නිජ නිජ භූමිය කරගත් මුල්ම ජනතාවගේ භාෂාව හැටියට මේ පාර්ලිමේන්තුවේ සඳහනක් කරා. ඒ සඳහන මේ පාර්ලිමේන්තුවේ හැන්සාත්ගත වීම බැරදි. තම තමන්ට මත තියෙන්න පුළුවන් මේක නිජ බිම කාගෙන්ද පටන් ගත්තේ මත තියෙන්න පුළුවන්. නමුත් මත තිබුණට ඒක මේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හැන්සාත්ගත වීම බැරදි. ඒ නිසා කරුණා කරලා ඒක හැන්සාත් එකෙන් ඉවත් කරන්න කියලා මම ගරු ඉල්ලීමක් කරනවා. ඒ ගැන මම සොයා බලන්න. දෙක तेरीम कारक सभा सब योजना अंक देख सभा योजना अंक तुन किरियालबादून वेलावे अवधान अभी ये पक्षण आगे बेक सागच्चा के पशुगे आंड काले वेला अभी आंडुवट सीयट हतलिया विपक्षीयट सीयट हटाई दुर्ण एक मे पार्लिमेंट हेमदेम सिद्धौड़े नमू तद अभी लबादी लीन हतलिया आंडुवट हटक लबादी लीन इति गचन उबुवा पुरुना मे संबंधे इद्रिये सभालोचने करोचने अभी बलापुर मुगद मुगद विपक्ष मे विवादे विपक्ष विवादे विपक्षिया प्लीज विपक्षिया विपक्षिया विवाद एलिया अभी मेतन एलिया विपक्ष विवाद पशु योजना अंक तुन इधर पत्कर මා ඉදිරිපත් කරනවා කර කතානායක තුමින් තේරින් කාර්යක සභාවේ නාමලේඛනය
සභාවයකින්ද ආයි නිවේදනයක් තියෙනවා ඒ වෙනුවෙන් තේරීම් කාර්ක සභාවේ ප්‍රථම රැසීම අද දින පස්වරු දෙකට මාගේ නිල කාමරයේදී පැවැත්වීම නියමිත බව තිය සඳහා පත් කරන ලද සියලුම සමාජික මන්ත්‍රීවරුන් පැමිණි ඊට පැමිණි සහභාගී වෙන මෙන් ලෙස කාරණික දන්නමු ඒ නම් ටික කියවනම් සභානායකතුමා ගරු නිමල් සිරිපාද සිල්වා අමාත්‍යතුමා දිනේෂ් ගුණවර්ධන මැතිතුමා ජොන්ස්ටන් ෆර්නාන්ඩෝ මැතිතුමා ඩග්ලස් දේවානන්ද මැතිතුමා ලල සලහපෙරම් මැතිතුමා විමල් වීරවංශ මැතිතුමා ප්‍රසන්න රණතුංග මැතිතුමා ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා ගායන්ත කරුණාතිලක මැතිතුමා රවු හකීම් මැතිතුමා විජිත හේරත් මැතිතුමා සෙල්වන් අඩෙක්කල නාදෙන් මැතිතුමා තේරීම් කාරක සභාවට යෝජනා කරනවා අංක 4 වෙනි යෝජනාව සභානායකතුමා මා ඉදිරිපත් කරනවා 4 වෙනි යෝජනාව සභාවේ එකඟද ආයි අංක 5 වෙනි යෝජනාව සභානායකතුමා මා ඉදිරිපත් කරනවා 5 වෙනි යෝජනාව සභාවේ එකඟද ආයි අංක 6 වෙනි යෝජනාව සභානායකතුමා මා ඉදිරිපත් කරනවා ගරු කතානායකතුමනි සභාවේ එකඟද යෝජනාව ආයි යෝජනා පිළිබඳ අද දිනට નિયમિત වැඩ කටයුතු ගරු නිපුණ රණවක මැතිතුමා ගරු කතානායකතුමනි ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 32-4 සහ 33-2 ආ ව්‍යවස්ථාවෙන් ප්‍රකාරව අතිගරු ජනාධිපතිතුමා විසින් 2020 අගෝස්තු 20 වන දින ඉදිරිපත් කරන ලද ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය මේ පාර්ලිමේන්තුවේ විවාද කොට අනුමත කළ යුතු බවට යෝජනා කරනු ලබයි. ගරු කතානායකතුමනි 2020 ජනතා ජයග්‍රහණය වනාහි මේ රටේ කෝටි 2කට අධික වූ ප්‍රගතිශීලී ජනතාව පසුගිය අවුරුදු 5 නිහඬව දරාගෙන සිටි දුක් සුසුම් දේශප්‍රේමී හැඟුම් අතරින් පැන නැගුණු ඓතිහාසික ජයග්‍රහණයක්. එය මුළු ලොවම අවිත කළ සමානුපාතික මැතිවරණයකින් ලැබිය හැකියයි කිසි දිනක අපේක්ෂා නොකළ 3-2 බලයක් සහිත ජයග්‍රහණයක්. ගරු කතානායකතුමනි ජයග්‍රහණයෙන් බිහි වුණු 2020 ජනතා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය අතිගරු ජනාධිපතිතුමා මේ සභාවට ඉදිරිපත් කළා. එය විවාද කොට අනුමත කළ යුතු බවට ප්‍රථම යෝජනාව ගෙනෙමින් මාගේ මංගල කතාව මේ පාර්ලිමේන්තුව තුළ සිදු කිරීමට ලැබීම පිළිබඳ මා සතුටු වන අතර මාතර දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් ඔබතුමාට සුභපැතීම සඳහා මේ අවස්ථාව මම උපයෝගී කර ගන්නවා. ඒ වගේම මට මේ අවස්ථාව හිමි වුණේ අප මාතර දිස්ත්‍රික්කයේ ජනතාව 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී මන්ත්‍රීවරයෙකු ලෙස මා තෝරාපත් කර ගැනීමත් සමගයි. ඒ සඳහා කැපවුණු සියලුම මාතර දිස්ත්‍රික්කයේ ජනතාව මං හදවතින්ම මතක් කර සිටිනවා. ඒ වගේම අද මේ රටේ ප්‍රධාන පුරවැසියන් 30 මාතර දිස්ත්‍රික්කයේ ජන්මලාභය ලද අය බව සිහිපත් කරන්නේ ඉමහත් ආඩම්බරයකින්. මේ ඓතිහාසික මොහොතේදී මට සිහිපත් වෙන්නේ මේට 800 වසරකට පෙර සමගි පෙරමුණු රජයේ රාජාසන කතාව ස්තුති යෝජනාව ඉදිරිපත් කළ 1970 ලංකා පාර්ලිමේන්තුවේ ලාබාල මන්ත්‍රීවරයා වූ නවවන පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාවයි. හරියටම ඊට 800 වසරකට පසු එතුමා ඉදිරියේම ඒ වාග්ය ලැබීම මට ඉමහත් ගෞරවයක් ලෙස සැලකෙනවා. ගරු කතානායකතුමනි එදා ශ්‍රීමත් SWRD බණ්ඩාරනායක මැතිතුමා සමග එක්ව DA රාජපක්ෂ මැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවා පංචමහා බලවේගය එක මිටකටගෙන එමින් 1956 මහජන එක්සත් පෙරමුණ ආණ්ඩුව පිහිටවනවා. 2015 අප ආණ්ඩුව පරාජය වීමත් සමග ඒ පරාජයේ වගකීම බාරගෙන විසිරී ගොස් සිටි මහින්ද රාජපක්ෂ මැතිතුමාට සහය දුන් ප්‍රගතිශීලී කණ්ඩායම් සියල්ල ඒකරාශී කොට සමානුපාතික චන්ද්‍ර ක්‍රමයේ යටතේ ගත හැකි ඉහළම ජයග්‍රහණය ලබා ගැනීම සඳහා නායකත්වයේ ලබා දීම ගැන මේ සභාවේ නොසිතියත් බැසිල් රාජපක්ෂ මැතිතුමාට ඉමහත් ගෞරවයෙන් අපි සිහිපත් කරනවා. ඒ වගේම ආරම්භයේ සිට එතුමා සමග ඒ බාරදූර කාර්ය සිදු කිරීමට සහාය වීමත් නිවැරදි දේශපාලනයක් කිරීම සඳහා අවබෝධයක් ලබා ගැනීම සඳහා ඒ ලැබුණු අවස්ථාව පිළිබඳ මම නිහතමානීව සතුටු වෙනවා. අපට රටක් ලෙස තවත් අභියෝගයකට මුහුණ දීමට සිදුව තිබෙනවා. ඒ කොරෝනා වසංගත තත්ත්වයයි. මම මේ මොහොතේදී අතිගරු ජනාධිපතිතුමාට අග්‍රාමාත්‍යතුමාට ඒ වගේම වසංගත තත්ත්වයට මුහුණ දීම වෙනුවෙන් ස්ථාපනය කරන ලද
ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපතිතුමා ඇතුළු ඒ නිලධාරීන්ටත් සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ ඇතුළු ඒ සියලුම රාජ්‍ය නිලධාරීන්ටත් දේශපාලන අධිකාරිවල සියලුම දේශපාලත්වයකටත් විවිධ අපහසුතා මැද විවිධ කැපකිරීම් සිදු කළ මේ රටේ සියලුම මහජනතාවටත් ස්තුතිවන්ත වෙනවා එසේම සෞඛ්‍ය ආරක්ෂක විධිවිධාන අනුගමනය කරමින් ප්‍රජාතන්ත්‍රවාදයේ උදෙසා महामतिवर्णीय पैवत्म सदा कटयुत मतिवर्ण कमीशन सभावट सहट सहयदून सीएलुम राज्य निलधारी मे मूते स्तूत पलकट पलकर सिटनवा गरु कथानायक तुमणि कोई दहनवे वसंगते नम अंदर वलावे नपिट रिधि रेखावद मत दिबिनवा देशीय निष्पादने मत वेडिवशे नपन आर्थिक जीवित कट अपट यमुट मे कदिम अवस्थाव विधियट अपट पावित करान पुलवा एकदा समस्या हत हते विवृत आर्थिक हरा विनाशुनु देशीय आर्थिक नवत यमुवीम संधा मे कदिम अवस्था वक्तिरपाचकर पुलवांग अतिगर जनाधिपत्वा मे गरु सभावे पैसु आकारेटम लंकाये वेवन भोग आनायने सीमाकुट कृषिकर्मांते नगासीटुवीमट ते पोल रबर कुरुंदुवेन अपनायन भोग वगावन वल्ट अगे एकतुकिरीमत औषध निष्पादने रटतुल सिद्धुकिरीम वेनिदे मगिन देशीय निष्पादन आर्थिक वर्धने किरीमट थकिवेनते विश्वास करनवा करु कथानायक तुमणि मम नियोजने करण मतर दिस्ट्रिके पत्न मंत्रीवर हद्दनागे मंत्रीवर हयदन मांडु पक्षे विनुवे जनता पत्कर वाति बिनवा ऐ नोपुअे सौभाग्य दक्म प्रतिपत्ति प्रकाशे मागे दिस्ट्रिके जनता इहलिम अनुमत करति बवाई मतर दिस्ट्रिके प्रधानम आदाय मार्ग अक् संचारक कर्मांते लोके मुहन दियत मे वसंगत तत्व निशा अडपणवी गस्ति बिनवा कोविड वसंगत तत्व लोके पहल पहव गुनुपसु एलबिन संचारक वारे संचारक गेन्वागेम संधा वेडकट्युत अभी सकस्कुत विशेषम कोरोना वसंगते पालने किरीमेदी रटाक्लेश अभी दु जग्रहण जात्यंतर प्रजावे अवधाने लक्ष्मीमत्सा अभी संचारक वेडिवशे लंकावट गेन्वागेमठ हकुनता विश्वास कर्णवा मिरीसे डोलफिन मसून थल मसून होल्हेने कैसबैउन निलवला वे योध किंगुला किरल कैले कुरुला मा उपन कुंची नूरलिय बंधु दिनियाये ते वगावस सिंहराज वनांतरे समग बंधुन ये पारिसर पद्धति हिरीकटिये सिट मिधिगम दक्वा अति अलंकार मुहूर्त तीर अति संचारक प्रवर्धन वेडसटहन तुल आकर्षण वेडिदून करगनीमट भाविता करंड पुलवांग करु कथानायक तुमणि हंबंतुड दिस्ट्रिक्के जनतावट सा इदिरिये दिहि अतिवन योध संवर्धने निसा अतिवन जल इल्लुम लबागनीमट हकिवन्ने गिंग निल्वला गंगा मगिनी मे गंगा हमंतर हरवा यवि मे महाव्यापृत धनटम तसर गणन प्रमाद वीयत एम व्यापृत वहाम आरंभकर युतु भव अभी सितनवा नीलवला हा गंग गंगावल गंगवतुर अनतुरेन मातर दिशिक जनता बेरा गणीमठ मेवनी वारी योजना क्रम अनिवार्य आरंभकर युतु एनवा एम एम मातर दिशिक पुराण गोस्तीबिन कुमरु अश्वद्वा मतर पानीय जल गटल विशुद्ध मग्दी मे व्यापृति हेकुनताई माँ विश्वास करवा गरु कथानायक तुमनी विशेष माँ मतक्र सिटन माँ जीवत्न दिनियाय केन्द्र कोटगिन जीवत्न वतुकर जनता पेलेन जीवित जीवन गटलू पिलिबंधव अभी जनाधिपति वर्ण प्रतिपत्ति प्रकाशे प्रकाश करपु आकारेट ओउन अभीट चंदवटिनाकम टेहागियपु सहोदर बंदीम තිබෙන පිරිසක් ඔවුන් සමදෙනා වෙනුවෙන් සතුටින් ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කිරීම පිළිබඳ සඳහන් කිරීම ගැන මම ස්තුතිවන්ත වෙනවා අපේ රටේ සමස්ත ජනගහනයෙන් හතරෙන් එකක් තරුණයන් රට ගොඩනැගෙන තිරසාර සංවර්ධන ක්‍රියාවලියට තරුණයන්ද හවුල් කර ගැනීම ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ අභිප්‍රායයි දව සම්පන්න තරුණ පරපුරක් නියෝජනය කරන පිරිසක් අද මේ උත්තරීතර පාර්ලිමේන්තුවට පත් තිබෙනවා අප රජයේ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයාත් ජාතික රග කණ්ඩායමේ නායකත්වයේ දරපු පුද්ගලයෙක් වීම පිළිබඳවත් අපි දී මහත් ආඩම්බරයක් තියෙනවා තරුණියෝ විදියට මම මේ මොහොතේදී අද මා ඉදිරියේ අසුන්ගෙන සිටින අතිගරු අග්‍රාමාත්‍යතුමා සිය මංගල කතාවෙදී පැවසු දෙයක් මතක් කර සිටිනවා අඟුල්මඩුව ගම කේන්ද්‍ර කරගෙන පවතින ශ්‍රී ලංකාවේ ප්‍රකට අති විසිතුරු චිරාගත ලාක්ෂා කර්මාන්තය මෙන්ම පිත්තල කර්මාන්තය සහ වලං කර්මාන්තය යනාදී දේශීය කර්මාන්ත වැඩි දියුණු කිරීම පිළිබඳ මා මාගේ සතුට පළ කර සිටිනවා එතුමා 1990 දී देशीय कर्मांतवल वेदगत्म दिशा ये काले ऐसे प्रकाश करे अद तपे रज ये सदा विद्यात्मक लेस आयतन व्यंकर अमात्यंश पवा अति करतिबिनवा गरु कथानायक तुमनी आर्थिक कारण वगे विशेष अवधान किमुक कारण अतिबिनवा ये पाशल धरुअ नतर पवा असंगत अब पत्तिबिन मत्तुअ दुराई मे मत्तुअ दुरेन
අපේ තරුණ පරපුර ගලවා ගැනීමේ මෙහෙයුමට මේ සභාවේ සියලුම පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සියලුම මන්ත්‍රීවරු සහයෝගය ලබා දෙනු ඇතයි මා විශ්වාස කරනවා. ඒ වගේම එක රටක් එක නීතියක් යන අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පය අපි ඉහෙලින්ම අගය කළ යුතු වෙනවා. ගරු කතානායකතුමනි, මේ මොහොතේදී විශේෂයෙන් මතක් කර යුතු කරුණක් වන්නේ 19 වතාවක් සංශෝධනය වූ රටට නොගැලපෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පිළිබඳවයි. ඒ වගේම මේ රට පඹගාලක් බවට පත් කළ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය වහා අහෝසි කර හැකි ඉක්මනින් නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා ජනාධිපතිතුමා ගෙන යන ක්‍රියාවලිය පිළිබඳවත් අපි සතුට ප්‍රකාශ කර සිටිනවා. ගරු කතානායකතුමනි, මේ ගරු සභාවට ආධුනිකයෙකු වන මට ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය විවාද කොට අනුමත කළ යුතු බවට ප්‍රථම යෝජනාව ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දීම ගැන ගරු කතානායකතුමාටත් ගරු අග්‍රාමාත්‍යතුමාටත් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු සියලු දෙනාටත් මම මගේ ස්තුතිය පිරිනමනවා. ගරු කතානායකතුමනි, අප මහා බුදුරජාණන් වහන්සේ දේශනා කළ බුදු වදනකින් මාගේ කතාව අවසන් කරනවා. උට්ටානවතෝ සතිමතෝ, මනා සිහියෙන් උත්සාහවන්ත වෙමු. ජනතාව ඉල්ලා සිටියේ නූතන ශ්‍රී ලංකාව බිහි කිරීමට මනා සිහියෙන් උත්සාහවන්ත වෙමු. සියලු දෙනාට ස්තුතියි. ගරු කතානායකතුමනි, අතිගරු ජනාධිපතිතුමා විසින් ඊයේ දිනේදී පාර්ලිමේන්තුව මංගල සචිවාරයේ විවෘත කරමින් ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් ඉදිරිපත් කරපු යෝජනාව, නිපුණ රණවක මන්ත්‍රීතුමා විසින් ඉදිරිපත් කරපු යෝජනාව මම ස්ථිර කරනවා. විශේෂයෙන්ම 2019 අවුරුද්දේ නොවැම්බර් මාසේ 16 වෙනිදා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ලබා දීපු ජනවරම ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන්න අවශ්‍ය ප්‍රතිපත්තිය එතුමාට මාස 8කට පස්සේ ලැබිච්ච පූර්ණ පාර්ලිමේන්තුව තුළ රජය තුළ එතුමායේ ඉදිරිපත් කරා. මම හිතනවා මේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ ගරු කතානායකතුමනි, අපේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන ගැටලු වලට විසඳුම් සියල්ල ඇතුළත් වෙනවා. දැන් අද උදේ විපක්ෂ නායකතුමා විසින් උපාධිධාරීන් සම්බන්ධයෙන් කතා කරනවා අපි දැක්කා. මීට පෙර එතුමාම ආණ්ඩුව කරපු යුගයේ සජිත් ප්‍රේමදාස මැතිතුමා ඇමතිවරයෙක් හැටියට කටයුතු කරපු යුගයේ අපි දැක්කා උගත්කමට සහ රැකියා ලබා දීපු ආකාරය පිළිබඳව. ඒ කාලේ රැකියා ලබා දුන්නේ උසනම් සිකියුරිටි මිටිනම් කම්කරු පදනම මත ගරු කතානායකතුමනි. ඒක විතරක් නෙවෙයි ගරු කතානායකතුමනි, රැකියා ලබා දීමේදී විශේෂයෙන්ම උපාධිධාරීන්ට සුදුසුකම් බවට පත් උනේ තමන් ලබාගත් උපාධිය නෙවෙයි. සජිත් ප්‍රේමදාස මැතිතුමාට පක්ෂ කාර්යාල දැම්මනම් එතුමාගේ මැතිවරණවලදී කැන්වසින් ගියා නම් ඒක තමයි පහුගිය ආණ්ඩුවේ උපාධිධාරීන්ට රැකියා ලැබීමේ සුදුසුකම වුණේ. මේ අසාධාරණ ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන්ම වෙනස් කරලා අද මහින්ද රාජපක්ෂ අගමැතිතුමත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමත් උගත්කමට සාධාරණ ඉටු කළා තියෙනවා. එයින්ද ගරු කතානායකතුමනි, මේවා කියද්දි කණ්ඩායමකට රිදෙනවා ඇති. මොකද මෙයාලා රැකියා දීපු ආකාරය ගැන තමයි අපි කතා කරේ. උපාධිධාරීන්ට අපි දැක්ක පාරේ කොහොමද ගහපු විදිය, අපි දැක්ක රැකියා ඉල්ලද්දි උසනම් සිකියුරිටි මිටිනම් කම්කරු කියද්දි මේ අත උස්සපු කට්ටිය මේ ඉන්නේ. උපාධිධාරීන් පාරේ ඇවිල්ලා ඔබතුමා කතාව කරගෙන යනවා. ඇවිල්ලාද්දි උපාධිධාරීන්ට ගහද්දි හිනා වෙච්ච කට්ටිය මේ අද විපක්ෂයට වෙලා ඉන්නේ. ඒ හින්දා අද මේ රටේ ජනතාවට සාධාරණේ ඉටු වෙද්දි මෙයාලට අහගෙන ඉන්න බොහොම අමාරුයි. ඒ හින්දා මේ රටේ ජනතාව ජනවරමක් දීලා තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ගරු කතානායකතුමනි, ඇත්තටම අපි ස්ථාවර නියෝගත් එක්ක තමයි ඔබතුමාගෙන් ප්‍රශ්න විමසීමක් කරේ. මං උදේත් 86න් ඔබතුමාගෙන් 91. ඔයාලා කතානායක නෙවෙයි කතානායකතුමනි, මම 91 86 ඔබතුමාගෙන් විමසීමක් කරේ. ඔබතුමාගේ අවසර ඇතිව අහන්න පුළුවන් ස්ථාවර නියෝග 91ත් 86ත් අහන්න ඔබතුමා කියවන්න. ගරු කතානායකතුමනි, අපේ දිනේෂ් ගුණරත්න ඇමතුමා එතුමා අපේ ගරු කතානායක අපේ විපක්ෂ නායකතුමා ආපු ප්‍රශ්නේ පිළිතුර දුන්නේ.
पक्ष උගත්කමට සරිලන රැකියාවක් ලබා දෙන කටයුතු කළ තියෙනවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ 50000ක් උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳව ගන්න පොරොන්දු වුණා ඊට පස්සේ අපි දැක්කා ඊළඟට පත්වීම් ලිපි යවලා ඊට පස්සේ පත්වීම් ලබා දෙන්න සූදානම් වෙද්දී යම් යම් ප්‍රශ්න මතුවෙච්ච ආකාරය හැබැයි අද වෙනකොට අපේ රජය උපාධිධාරීන් 61000කට රැකියාව ලබා දෙන්න අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරා කියන එක අපි ඉතාම වගකීමෙන් කියන්න ඕනි ඒක විතරක් නෙමෙයි කරු කතානායක තුමනි ඊළඟ මාස දෙක වෙද්දී තව ලක්ෂයක් සාමාන්‍ය පෙළ සමත් වෙලා නැති අපේම තරුණ සහෝදර සහෝදරියෝ රාජ්‍ය සේවයට එකතු වෙද්දී 161000කට රාජ්‍ය සේවයට වරම් විවර කරපු ආණ්ඩුව අපට අපේ ආණ්ඩුව ඉතිහාසගත වෙනවා කියන එක අපි තාම වගකීමෙන් කියන්න ඕනි ඒ හින්දා කරු කතානායක තුමනි අපේ රටේ දැවෙන ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙන්න පුළුවන් එකම ආණ්ඩුව තමයි අද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රමුඛ අපේ සම්දානේ මෙහෙවන ආණ්ඩුව මේ රටේ පිරිසිදු පානීය ජලය ලබා දීමේ අවශ්‍යතාවයක් තියෙනවා මම නියෝජනය කරන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහින්ද රාජපක්ෂ මැතිතුමා එවකට ජනාධිපතිතුමා හැටියට කටයුතු කරද්දී ඉතා පැහැදිලිව අනුරාධපුර දිස්ත්‍රික්කයේ පානීය ජලය ආවරණය කරන්න සූදානම් කළා තිබ්බේ 2018 අවුරුද්ද වෙද්දී ඒ සැලසුම් සියල්ල පැවති යහපාල ආණ්ඩුව වෙනස් කරා වෙනස් කිරීමේ ප්‍රතිඵලයක් ඉන්න තමයි අද නැවත බීමට පිරිසිදු පානීය ජලය ලබා දෙන්නත් වගාවට අවශ්‍ය ජලය ලබා දෙන්නත් අපේ මාණ්ඩුවට නැවත සිදු වෙලා තියෙන්නේ ඒ අභියෝගය අපි මේ රටේ ආර්ථික ගොඩනැගීමත් එක්කම ඉටු කරන්න අවශ්‍ය වැඩ කටයුතු සිදු කරනවා එහෙනම් ගරු කතානායකතුමනි මේ මංගල සශිවාරයේ විවුර්ත කර්මෙන් ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශය තුල අද මේ රටේ ජනතාව නැවත නැවතත් ආණ්ඩුවකින් නිල්ලන ප්‍රශ්න සියල්ලටම විසඳුම් ලබා දීලා තියෙනවා එකක් තමයි මේ රටේ ඉඩම් අයිතිය සම්බන්ධයෙන් නිස්සීර ඔප්පුව ලබා දීම අලිමිනිස් ගැටුම මේ මුළු ලංකාවම අද වෙලාගෙන තියෙන අලිමිනිස් ගැටුම මේක බරපතල ප්‍රශ්නයක් එකක් ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගැනීම අනික් පැත්තෙන් ඉතාම අසීරු ජීවිතයක් වගා කරලා ජීවත් වෙන ජනතාවට තමන්ගේ වගාව අහිමි වීම ඒක විතරක් නෙවෙයි රැකියා ගැටලුවට විසඳුම ඊළඟට අර මන්ත්‍රීතුමා මතක් කරා වගේ මේ අපේ හැම නගරයක්ම ගමක්ම අද මද්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් විසින් වෙලාගෙන ඉන්නේ මේ මද්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට පහුගිය ආණ්ඩුවේ ආශිර්වාදය ලැබුණා අපි දිගින් දිගටම කිව්වා පහුගිය ආණ්ඩුව යහපාලනයේ පවත්වාගෙන ගියේ මේ මද්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් සහ පාතාල නායකයන් එක්ක අපි දිගින් දිගටම එදා විපක්ෂයේ ඉඳලා මේ ප්‍රශ්නේ මතු කරා ඒ ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න යහපාලනයට පුළුවන්කමක් ලැබුණා ඒ හින්දා මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන මේ මද්ද්‍රව්‍ය සහ පාතාලය අපේ රටෙන් ඉවත් කිරීමේ මුලින් උපුටා දෙමීමේ වගකීමත් ගෝඨාභය රාජපක්ෂ මහින්ද රාජපක්ෂ නායකයන් යටතේ සිදු වෙනවා කියන එක අපි ඉතාම වගකීමෙන් කියන්න ඕනේ. එහෙනම් ගරු කතානායකතුමනි මේ රටේ බිහිවෙච්ච ජනතාවට වඩාම සංවේදී ආණ්ඩුව තමයි මේ ජනතාව විසින් පත් කළා තියෙන්නේ. ජනතාව ජනාධිපතිතුමා කෙරෙහි දාපෝ විශ්වාසය අගමැතිතුමා කෙරෙහි දාපෝ විශ්වාසය කොතෙක්ද කිව්වොත් සමානුපාතික නියෝජනයක් යටතේ එක දේශපාලන කණ්ඩායමකට ලබා දෙන්න පුළුවන් අති බහුතරය ලබා දෙන්න ජනතාව කටයුතු කළා තියෙනවා. එයින්ද සෑම දිස්ත්‍රික්කයකම අපි විශිෂ්ට අන්දමින් ජයග්‍රහණය කරද්දී මම මේ අවස්ථාව උපයෝගී කරගන්නවා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාවටත් මගේ ප්‍රණාමය පුද කරන්න. මන්ත්‍රීවරු 9 දෙනාගෙන් මන්ත්‍රීවරු 7 දෙනෙක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් පත් කළ දෙන්න අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාව කටයුතු කරා වගේම ඔවුන්ට අපේ ස්තුතිය සහ ගෞරවය පුද කරනවා වගේම මාව නැවතත් තුන්වැනි වතාවටත් ඔවුන්ගේ නියෝජිතය හැටියට පාර්ලිමේන්තුවට පත් කරන්න ඒ වරම ලබා දීම ගැන මම නැවත නැවතත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාවට අපේ ප්‍රණාමය පුද කරනවා. එහිඳ මේ අවුරුදු පහක කාලය අපේ රටේ ස්වර්ණමය යුගය බවට පරිවර්තනය කරන්න ජනාධිපතිතුමත් අගමැතිතුමා ප්‍රමුඛ ඇමති මණ්ඩලය වගේම අපේ රජය නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරු කැප වෙලා කටයුතු කරනවා කියන කාරණාවත් ප්‍රකාශ කරමින් අපි හිතනවා අපේ රට තුළ ඊළඟ අවුරුදු පහක කාලය දීප්තිමත් අනාගතයක් වෙනුවෙන් බලාපොරොත්තු සහිත අනාගතයක් වෙනුවෙන් රට මෙහෙයවීමේ වගකීම අපි නිසියාකාරව ඉටු කරගන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඔබතුමාටත් මේ පාර්ලිමේන්තුවේ
කතානායකවරයා හැටියට පත්වීම ගැන මගේ සුභපැතුම් රජ රට ජනතාවගේ සුභපැතුම් එක් කරමින් අතිගරු ජනාධිපතිතුමාටත් අගමැති ගරු අගමැතිතුමාටත් අපේ ගෞරවය සහ ස්තුතිය මේ දවන්ත ජයග්‍රහණය වෙනුවෙන් ලබා දීපු නායකත්වයට ස්තුතිය වගේම ජනතා විශ්වාසය කඩනකොට කටයුතු කිරීම සම්බන්ධයෙන් දරපු විශ්වාසයට ස්තුතිය සහ ගෞරවය පුද කරමින් මම නිහඬ වෙනවා බොහොම ස්තුතිය ගරු ලක්ෂ්මන් කිරියල්ල ගරු කතරගතුමනි ප්‍රථමයෙන්ම මම ඔබතුමාට මගේ පෞද්ගලික සුභාසින්දනය පිරිනමනවා මේ උත්තරීතර තන්ත්‍රපත් වීම ගැන මට මතකයි මම කාලයක් ඔබතුමත් එක්ක රැස්වීම වලට ගියා ඔබතුමාට මතකයි පළාත් සභා මැතිවරණයකදී බොහොම ස්තුතියි ඒ සියල්ල සිහිපත් කරමින් මා විශේෂයෙන්ම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගරු කතානායකතුමනි 19 වෙනි සංශෝධනය ගැන මොකද 2015 යහපාලන ආණ්ඩුවට ජනවරමක් ලැබුණා විධායක ජනාධිපති ක්‍රමයේ හවුස් එකකට අපේ ජයග්‍රහණයෙන් පස්සේ අපි නීති උපදේශ පතනකොට අපිට දැනුවා 19 වෙනි විවස්ථා සංශෝධනය විධායක ජනාධිපති ක්‍රමයේ හවුස් එකකට ජනමත විචාරණයකට යන්න ඕනේ කියලා ඉතින් අලුතෙන් පත්වෙච්ච ආණ්ඩුවකට ජනාධිපතිවරණයක් තියලා පාර්ලිමේන්තුවතිවරණයක් තියලා ජනමත විචාරණයකට යන එක ප්‍රශ්නයක් වුණා. ඉතින් එදා අපි තීරණය කෙරුවා විධායක ජනාධිපතිතුමෝගේ අවුසි නොකර විධායක ජනාධිපතිතුමාගේ බලතල අඩු කරන මාවතකට අපි යමු කියලා. ඉතින් ඒ අනුව තමයි අපි 19 වෙනි සංශෝධනය ගෙනාවේ. ඇත්ත වශයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය බුල් පිටපතේ 19 වෙනි සංශෝධනයට වඩා බලතල රාශියක් අපි ජනාධිපතිතුමාගෙන් ඉවත් කළා අගමැතිතුමාට දුන්නා. ඔබතුමාට දන්නවා ඒක. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කිව්වා ඒ සියල්ල ක්‍රියාත්මක කරන්න නම් ජනමත විචාරණයක් අවශ්‍යයි. ඉතින් ජනමත විචාරණයක් නොමැතිව කරන්න පුළුවන් සංශෝධන විතරයි අපි අවසාන වශයෙන් කෙරුවේ. ඉතින් මට පුදුමයි මේකයි. අපි 19 වෙනි සංශෝධනයේ ඉදිරිපත් කරනකොට මුළු පාර්ලිමේන්තුව ඡන්දෙ දුන්නා. එක මන්ත්‍රීවරයෙක් හැරෙන්න අපි අගමැතිතුමා ඉන්නවා ගරු අගමැතිතුමා. ඔබතුමා හිතාමතා නැවිල්ල ඉන්නේ කියලා මම දන්නේ. නමුත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සම්පූර්ණයෙන්ම සහයෝගය දුන්නා. අපේ දිනේෂ් ගුණවර්ධන මැතිතුමා මොකද සභානායක හැටියට මමයි මේ පන්ති ඉදිරිපත් කරුවේ. අපි වගන්තියේ ඉදිරිපත් කරනකොට දිනේෂ් ගුණවර්ධන මැතිතුමා මේවට සංශෝධන ඉදිරිපත් කරුවා. කවුරුවත් විරුද්ධ වුණේ නැහැ. අත් දෙකම ඉස්සුවා. ඉතින් දැන් මම ඇත්ත වශයෙන්ම මේක අපිට ප්‍රහේලිකාවක්. පාර්ලිමේ අනිත් එක ගරු කතානායකතුමනි මේක ඉදිරිපත් කරනකොට එක්සත් ජාතික පෙරමුණ හිටියේ මන්ත්‍රීවරු 45යි. ඔව් 45ක් 42ක් හිටියේ. එහෙම තියාගෙන අපි මේක ඉදිරිපත් කරුවා බය නැතුව. එදා විපක්ෂය සහයෝග දුන්න පොරොන්දුන්. ඉතින් මං අහන්නේ ගරු අගමැතිතුමාගෙන් මේ විදියට සහයෝගය දීලා ඇයි මේක අහෝසි කරන්නේ? ඔව්. සර් පොයින්ට් ඔෆ් ඕඩර්. ගරු ලක්ෂ්මන් කිරියල් මන්ත්‍රීතුමා මේ සභාවක නොමග යවීමක් කරනවා. එතුමාලා පොරොන්දු වුණා මැතිවරණ ක්‍රමයේ වෙනස් කිරීම ඊළඟ සුමානේ ගේනවා කියලා. එහෙම බොරු කරලා ඉවරලා රවට්ටලා ඡන්දෙ ගත්තේ. මේ සම්පූර්ණ විපක්ෂයේ ඡන්ද දීලා තුනින් දෙකක් අපිට දුන්නා. ඇයි මේ හදිසිය මේක අවසි කරන්න? මම බලාපොරොත්තු වෙනවා ඒකට උත්තරයක්. ඒ වගේම මම අහනවා ස්වාධීන කමිෂන් ටික අවසි කරනවද?
මොකද 19 හවුසි කරනවා කියන්නේ ස්වාධීන කමිෂන් හවුසි මම දිනේෂ් මැතිතුමාගේ අහන්න කැමති ස්වාධීන නෑ නෑ දැන් ඊයේ ජනාධිපතිතුමා කිව්වා ස්වාධීන කමිෂන් ටික හවුසි කරනවා කියලා ඉතින් මම ප්‍රශ්නයක් අහන්න කැමති අපේ සභානායකතුමාගෙන් කරු සභානායකතුමාගෙන් මේක ඇත්තද මට උත්තරයක් ඕන I need a answer Give your reply because I'm going to speak soon after you. All right, so I'm all giving you enough time to say anything you want. So what? Eva game. But matagay may panata ida dhanamini sansodane sabana gati ita mang idiribat karu bhelaavi. Api vagantiye parliamentu saakatcha kiriwa. Api Dinesh Gunawardana mettuma vagantiye sansodane kena. Then eva amata kela. දැන් මොකද්ද මේ හදිස්සිය මේක අවුසි කරන්න මොකද්ද හේතුව මේකේ කියන්න බැරි හේතුවක් තියෙනවද ඉතින් අත් වශයෙන්ම ඒ වගේම ඊයේ ජනාධිපතිතුමා කිව්වා එක රටක් එක නීතියක් කියලා ඉතින් මේ කොහොමද කරන්නේ මේ රටේ කාටවත් පොදු නීති තියෙනවා අපරාධ නීතිය ගත්තොත් කාටවත් පොදුයි is common to all නමුත් පෞද්ගලික නීති තියෙනවා යාපනයේ තියෙනවා තේසවලම නීතිය උඩරට බලාත්වල උඩරට සිංහල නීතිය පාතර රෝමානු ලන්දේසි නීතිය මුස්ලිම් නීතිය නගරීර බලාත්වල බුකුවා නීතිය ඉතින් මේවා හවුසි කරනවද මම දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ අහන්න කැමතියි මේ පෞද්ගලික නීති ඔක්කොම හවුසි කරනවද ඉතින් එක රටක් එක නීතියක් ඔය කීන විදියට කරන්න බෑ මොකද මේ අවුරුදු දැන් උඩට සිංහල නීතිය ගත්තත් අවුරුදු 1500ක් පෙර නීතියක්. එතකොට උඩට බලත්තල බින්ද බයි මම කඩගාටු වෙනවා ඔබතුමාගේ නීති දැනුම ගැන. උඩට බලත්තල නීතිය විශේෂයෙන්ම දේපල පරම්පරාවෙන් පරම්පරාවට යන නීතිය වෙනස්. ඒක තේරුම් ගන්න ඕන. ඉතින් මම කියන්නේ මෙව පෞද්ගලික නීති මෙව හවුසි කරන්න පුළුවන්ද මෙව හවුසි කරන්න පුළුවන්ද එක රටක් එක නීතියක් කියලා මේක කරන්න ඉතාමත් අසීරු තත්වයක් උදා වෙනවට කිසිම සැකයක් නැහැ ඒ වගේම මේ අද මුහුණ පාන කොවිඩ් අර්බුදය ගැන වචනයක්වත් මේකේ නැහැ කොවිඩ් අර්බුදය ගැන තියෙනවද වචනයක්වත් මේකේ රට හදන්න රටහදන්න ඉදිරිපත් කරන මේ ප්‍රකාශනයේ කොවිඩ් අර්බුදයෙන් රට ගොඩගන්නේ කොහොමද කියලා වචනයක්වත් නැහැ. එක වචනයක් පෙන්වන්නේ එක වචනයක් කොහොමද මේ කොවිඩ් අර්බුදයෙන් අපි ගොඩ එන්නේ? කර්මාන්ත ශාලා වහලා අපට එන කඩා වැටිලා විදේශ ආයතන අඩු වෙලා ඉතින් මොකද්ද විසඳුම? මේ අපේ රට බලපාන ප්‍රධානතම ප්‍රශ්නයට විසඳුමක් නෙවෙයි සදානක්වත් මේකද සදානක්වත් මේකද ඉතින් අපි කඩලාටි වෙනවා මේ ප්‍රකාශනය උදාර බලාපොරොත්තු තියෙන එක වෙන වැඩක් අපි ප්‍රාර්ථනා කරන සාර්ථක වේවා කියලා නමුත් අපිට පේන්නේ මේ ප්‍රකාශනයේ හරහා අද රට බලාපොරොත්තු වෙන විසඳුම් वाल राम मे प्रकाशन ये मेतीवर काले मैं इलूम पत्र लक्ष का बेदुआन गर कथा गर बेदुआ इतना मेघोल मुखद्ध के इलूम पत्र बेदुआ इट पास लक्ष का बेदुआ महानोर दिस्ट्रिक इलूम पत्र अरगे एक तरह का रजिस्टर करूँगा। इट पास ये स्थान हैं, ये तारुण्य का कॉल लेकर दूँगा। मगे कार्य अलग ही ने तारुण्य को आवा दुर्गातर पानी दे आक। उबगे नमल या पति जिकल लती है ना? मेकर जनाधिपति कार्य अलग आवधारे योमेनो आवश्य था कि आपने देने के लिए दुर्गातर पानी दे कुत्ता आवा। इतन मेकर लक्ष तो लोग रखिए वाल देने पुलवाद
නිසා මේ අවස්ථාවේදී මේ අවස්ථාවේදී මම ඉදිරිපත් කරපු ප්‍රශ්න වලට සාධාරණ උත්තරයක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මගේ වචනසල්පය අවසන් කරනවා. ගරු දිනේෂ් ගුණවන්දන මහත්මයා. ගරු කථානායකතුමනි, පළමු කොට ඔබතුමා මූලාසනයේ දරන අවස්ථාවේදී කතා කරන්න ලැබීම අපි ඉතාම අගය කරනවා. 1983 අතුරුමැති වරණයෙන් ඔබතුමාත් මමත් මේ පාර්ලිමේන්තුවට පැමිණි මහජන මන්ත්‍රීවරුන්ගෙන් ගාමනී ලොකුගේ මන්ත්‍රීතුමත් අද පාර්ලිමේන්තුව නියෝජනය කරන ඉතුරු වෙලා තියෙන මන්ත්‍රීවරු තුන්දෙනා. එනිසා ඔබතුමාගේ දේශපාලන ජීවිතයේ පාර්ලිමේන්තු ක්‍රමයට දක්වන ලද සුවිශේෂ දායකත්වය මේ අවස්ථාවේ සඳහන් කරන්නට කැමැතියි. අද දින අපේ තරුණ මන්ත්‍රීතුමා නිපුණ රණවක මැතිතුමා තමන්ගේ පළවෙනි කතාව කරමින් මේ යෝජනාව ඉදිරිපත් කරේ. අතිගරු ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව හමුවේ කරන ලද ජාතික ඉදිරි ගමන සඳහා වූ ප්‍රකාශනය සම්බන්ධව යෝජනාව ඉදිරිපත් කරමි. මම එතුමාට විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න ඕනේ රජය වෙනුවෙන් තරුණ මන්ත්‍රීවරු විශාල පිරිසක් පාර්ලිමේන්තුවට පැමිණ තිබෙන අවස්ථාවේ අපේ අගමැතිතුමා අපිට නිතර සඳහන් කරනවා 1970 එතුමා තරුණම මන්ත්‍රීවරයා හැටියට පාර්ලිමේන්තුවට පැමිණි අවස්ථාව. ඒ නිසා ඒ සියලු තරුණ මන්ත්‍රීවරුන්ට ධෛර්යයක් වන පරිදි මේ යෝජනාව ඉදිරිපත් කරමින් කරුණු පැහැදිලි කර රටේ අනාගතය ගැන මං කනගාටු වෙනවා. පළවෙනියෙන් පිළිතුරු දීමට උත්සාහ දරන්නේ නැහැ. නමුත් අතිගරු ජනාධිපතිතුමා නොවැම්බර් මාසයේ මහජන වරමක් විශිෂ්ට ජයග්‍රහණයකින් ලබලා රටේ රාජ්‍ය පාලනය භාරගෙන එතුමා රටට දෙන ලද ප්‍රතිඥාවල් ක්‍රියාත්මක කිරීම ආරම්භ කරා. එතුමාට අර 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පනවපු අපිත් සහ රටත් විරුද්ධ වෙච්චි අවුරුදු 4 මාරක් යනතුරු පාර්ලිමේන්තුව විසිරුවන්න බෑ කියලා නාඩගම් වගන්තියක් ඇතුළු කරලා සම්මත කරගත්තේ නාඩගම නිසා මාර්තු මාසේ වෙනකන් අවුරුදු 4 මාර වෙනකන් ඉන්න සිද්ධ වුණා. මේ රටේ පාර්ලිමේන්තුවට අලුතෙන් පාර්ලිමේන්තුව පත් කර ගැනීමේ අවස්ථාව ඇති කරන්න මේ අමතක වෙලා තියෙනවා. අපි ඉතා පැහැදිලිව කියන්න ඕනේ පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ බලය, පාර්ලිමේන්තුවේ විසිරුවා හැරීමේ බලය ජනාධිපතිවරයෙක්ට පාර්ලිමේන්තුවට දෙකටම තිබෙන බලයක් ලෙස ඉතුරු කරන්නට අකමැති වුණේ දරණඳු අපේ රටේ ජනතාවටත් අපේ රටේ නිදහසට හා ස්වාධීනත්වයට විරුද්ධව වැඩ කිරීම අරමුණ කරගත් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය රට පාර්ලිමේන්තුව හිර කරලා තියන්න. මහින්ද රාජපක්ෂ මැතිතුමා ගෙදර යන විට 6.8%ක ආර්ථික සංවර්ධන වේගයක රටක් බාර දුන්නේ. රටේ හැම ගම්නියම් ගමක්ම රටේ හැම ප්‍රදේශ ප්‍රාදේශීය සභාවක්ම සංවර්ධනය භුක්ති විඳමින් ඉදිරියට ආපු වෙලාවේ ඔබ ගෙදර යවනකොට රට 102ක බංකොලොත් රටක් බාර දීලා ගිහිල්ලා තියෙන්නේ. හිටපු අගමැතිතුමත් දැන් මෙතන නැහැ. එතුමාගේ මගේ පාසල් මිත්‍රයා මගේ පාසල් මිත්‍රයාට මම මොනවද කියන්නේ නැහැ. ඔබ වැනි අය ඔහු වට කරගෙන රට බංකොලොත් රටක් කරලා දැන් ඇවිල්ලා කතා කරනවා. මේ අපි කරන්නේ මොකද කියලා. මේ රට අපේ අතිගරු ජනාධිපතිතුමා ප්‍රකාශ කරා. මම කිරියල්ල ඇමතිතුමා හිටපු ඇමතිතුමාට කියන්න ඕනේ. එතුමා ඒවා කොවිඩ් ගැන ජනාධිපතිතුමා කිව්වද කියලා අහගෙන හිටියද කියෙව්වද කියවලා බලන්න. එතුමා පළවෙනි පිටුවේම කියනවා, කතාව ආරම්භයේදීම කියනවා කොවිඩ් අර්බුදය ලෝක වසංගතයක් ලෙස අවුරුදු 100කින් ලෝකෙ මූණ දුන්නේ නැති වසංගතයක්.
නමුත් අතිගරු ජනාධිපතිතුමා ගේ නායකත්වයෙන් අපේ වෛද්‍ය ශ්‍රේෂ්ඨරය අපේ හමුදාංක රාජයේ විවිධ අංශ සහ මහා ජනතා යෝගයේ ඇතුව එතුමා මේ කලමනා කරගත්ත රටක් ඇටියට ලෝක සිටියමට ශ්‍රී ලංකාව ගෙනෑම අතිගරු ජනාධිපතිතුමා විශේෂයෙන් ඔප්පු කරලා තියෙනවා රාජ්‍ය පාලනයේ Tamanට කළ හැකි දේ ඡන්දේ තියන්න බැරි වුණ එක නිසායි ඔබ දන්නවා ඡන්දේ කල්ගියක මැතිවරණ කොමිසම කොවිඩ් නිසායි I would like you to read what His Excellency stated in para 4 the period between singling මම කියන්නම් ජනාධිපතිවරණයේ සිට පාර්ලිමේන්තු මැතිවරණයේ දක්වා වූ කාලය අපට ඉතාමත් අභියෝගාත්මක කාල පරිච්ඡේදයක් වුණා අප බාරගත්තේ කඩාවැටි ආර්ථිකයක් පාර්ලිමේන්තු තුල බාහිරයක් නොමැති නිසා අපට වැඩ කරන්න සිදු වුණේ සුළුතර ආණ්ඩුවක් හැටියටයි මීට අමතරව අපට කාලය තුල මුළු ලෝකයේම අඩපණ කළ කොවිඩ් 19 වසංගතයට මූණ දෙන්නට සිද්ධ වුණා කියවා බලන්න කොවිඩ් 19 විවසනය හමුවේ ලෝකයේ ප්‍රබල රටවල් පවා අසරණ වෙද්දී එම අභියෝගයට සාර්ථක මූණ දෙන්නට අපට පුළුවන් වුණා වසංගත තත්වයෙන් පැතිර යාම වැළක්වීමට අපට කටයුතු කළ ආකාරය විදේශ රටවල් පවා ප්‍රසාදයට ලක් වුණා අපේ රටට අලුත් ආර්ථික විශ්වාසයක් ඇති කළ ජනාධිපතිතුමා මේ ලොව පුරා පැතිර ගියම අර්බුදය හමුවේ අපි ආහාරින් සම්පෝෂිත විය හැකි රටක් ලෙස පසුගිය කාලේ මේ රටේ ගොවියා හා ගැමියා නිෂ්පාදනය කරපු දේ පිට රටින් ගේන්න පුරුදු වෙච්ච ගිය ආණ්ඩුවේ ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන් වෙනස් කරලා ඒ අලුත්මක ගමන් කරන බව එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනෙන් අද කියවෙනවා ඒ තුලින් වෙන්නේ මොකක්ද පිට රට ගලන විදේශ සල්ලි අපේ රටට ඉතුරු වෙනවා අපේ රටේ ජාතික ආර්ථිකයේ ගමහ අපේ ගොවි ජනතාවට අලුත් ආදායම් මාර්ග බිහි කරන ලංකාවක අලුත් ආර්ථික ගමන් මගකට රට හැරෙනවා එය පදනම් කරගත් කර්මාන්ත සංවර්ධනයකට කුඩා කර්මාන්තයේ සිට හස්ත කර්මාන්තයේ ගෘහ කර්මාන්තයේ සිට ඉදිරියට ගෙන යාම ගැන අපේ නිෂ්පාදන ආර්ථිකය ගැන එතුමා සඳහන් කරනවා ඉතින් මම ස්තුතිවන්ත වෙනවා රජයේ වෙනුවෙන් මේ ප්‍රකාශය අපට කියන්නට අවස්ථාව සලසා දීම ගැන ඉතිහාසයේ ඉතාම වැදගත් අවධියක සිටින අවස්ථාවේදී සභානායකතුමා හැටියට රජයේ අපි ඉතාම ඕනෑකමින් සඳහන් කරන්නට ඕනේ මේ රටේ දේශපාලන යාන්ත්‍රණය අපි වෙනස සම්පූර්ණයෙන් වෙනසකට ඒ වාගේම සංශෝධනයකට ලක් කළ යුතුයි ආර්ථික ගමනට ශක්තිමත් විශ්වාසයක් ඇති වැඩපිළිවෙලක් අවශ්‍යයි එතුමා ඉතා පැහැදිලිව යෝජනා කරනවා අපේ හිටපු ජනාධිපතිතුමා මෙතන සිටිනවා ඔබතුමාලා අපිට ඡන්ද ක්‍රමය වෙනස් කරන්න දුන්නේ නැත්තේ ඔබතුමාලා ඔබතුමාලාද ඒ නවත්තපු දේ රටම ඉල්ලන දේ ඉටු කිරීම සඳහා ජනාධිපතිතුමාගේ ප්‍රකාශනයේ අලුත් ඡන්ද ක්‍රමයක් හා පාර්ලිමේන්තු බලය ශක්තිමත් කරන ජනතා බලය ගැන පැහැදිලි ප්‍රතිඥාවක් ප්‍රකාශ කර තිබෙනවා දානමය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව රට මවුල් ජාලාවකට පත්කොට රට එදිනදා පරිපාලනයේ අවුල් කර ජනාධිපතිවරයාට හෝ කටයුතු කරන්න බැරි මුඛවාඩම් ඒ වාගේම මාංචු දාපු 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ අද්භූත කොමිෂන් සභා මගින් කට ක්‍රියාමාර්ග රට අවුලකට පරිවර්තනය කර තිබීම අපි වගකීමෙන් කියනවා 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ඉවත් කිරීම සඳහා ජනාධිපතිතුමා පැහැදිලි වැඩපිළිවෙළක් පාර්ලිමේන්තු ඉදිරියට ඉදිරිපත් කරන බව ප්‍රකාශ කිරීම අතිශයින්ම මේ අවස්ථාවේ අපේ ගෞරවයට ජනතා වරම ක්‍රියාත්මක කිරීමට ප්‍රතිඥා දීම අපි එතුමා සමග මේ අවස්ථාවේ සඳහන් කරන්නට සතුටුයි ඒ වගේම අපේ යාන්ත්‍රණයේ ගරු කථානායකතුමනි අපේ යාන්ත්‍රණයේ නාස්තිය ඉතා වැඩි අපේ ආර්ථිකයේ නාස්තියට වෙන මුදල් සම්භාරේ කෝටි සංඛ්‍යාත සම්භාරේ
විවිධ අංශ මගින් මේ දේශපාලන යාන්ත්‍රණයේ ප්‍රතිසංස්කරණය තුලින් අඩුකොට කපාහැර ඒ මහා ආර්ථික මුදල රටේ සංවර්ධනයේ ජනතාවගේ සංවර්ධනයේ පිණිස යොදන ගමනකට පැහැදිලිව එතුමා තමන්ගේ ප්‍රකාශනයේ පැහැදිලි කරනු ලැබුවා අපි පිළිගන්න ඕනේ පසුගිය අගමැතිතුමාටත් මම කිව්වා මේ සභාවේදීත් කිව්වා 140ක් 138යි 44 ප්‍රමාණයක් අපේ රටේ ආහාර නිෂ්පාදනය කරන දේ සම්පූර්ණයෙන් නැස්ති වෙනවා ගබඩා කිරීමේ පහසු ගන්න සුරක්ෂිත කිරීමේ පහසු ගන්න ප්‍රයෝජනයට ගැනීමේ පහසු ගන්න හොඳ මිලක් ඒ නිසා ගොවියාට ලබා ගන්නට බැරි මේ වார்த்தාවල් තිබෙද්දි ඒවා පිළිබඳ මැදිහත් වුන්නේ එතුමා ඉතා පැහැදිලිව ඊයේ කරන ලද ප්‍රකාශනයේ නිෂ්පාදනයේ වැඩි කිරීමට පමණක් නොව සුරක්ෂිත කිරීමට ආරක්ෂා කිරීමට ඒ නාස්තිය වලක්වලා ගත හැකි අපේ කෘෂි කර්ම භෝග නිෂ්පාදනයේ ඇති වී තිබෙන මේ අපරාධය මෙල්ල කිරීම සඳහා මැදිහත් වීමේ වැඩපිළිවෙල ඉදිරිපත් කරන බව ප්‍රකාශ කළා එපමණක් නොව අපි ඊටම රටම දන්නවා අපි මූණ දෙනවා ඊටම භයානක ලෙස රසායනික කෘතිම පෝර විසින් අපේ මහ පොළවත් අපේ ජල ධාරාවල් 104කට වැඩි ප්‍රමාණයක් වැව් අමුණු විනාශයට පරිවර්තන වෙන ගමන නැවැත්වීම සඳහා ඉතා පැහැදිලිව පස් අවුරුදු වැඩපිළිවෙලක් you are down to speak you can reply to me please පස් අවුරුදු වැඩපිළිවෙලක ගරු කතානායකතුමනි මේ රටේ රසායනික හා හානිකර වගාවන් නිවත් කිරීමට කටුපොල් වගාව වැනි දේගෙන ඇති වී තිබෙන මහජන මතයට සවන් දී ඒ වගේම કૃතිම පෝර හානි කරන ප්‍රමාණයන් ක්‍රමානුකූලව ඉවත් කිරීමේ වැඩපිළිවෙලට පිවිසීම අපේ රටට මහ පොළවට හා ඉදිරි සංවර්ධනයට ඇති කරන වැදගත් ක්‍රියාමාර්ග ඒ වගේම අපේ අලුත් પરම්පරාවට පාසලෙන් පිට වුණාම වෘත්තීය කාර්මික තාක්ෂණ දැනුම හා පුහුණුව දෙන අලුත් වැඩපිළිවෙලකට පිවිසීම සඳහා එතුමා ඇති කරන ඒ නිපුණතා සංවර්ධන වැඩසටහන අපේ තරුණ પરම්පරාවගේ තරුණයන් හා තරුණියන්ගේ අනාගතයයි ඒ සඳහා සහයෝගය දක්වීම තමයි විරුද්ධ පක්ෂයක වගකීම වන්නේ මේ ජාතික මහා සංවර්ධනයේට ජනාධිපතිතුමා ඉදිරිපත් කළ වැඩපිළිවෙල ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතුමාගේ නායකත්වයෙන් අමාත්‍ය මණ්ඩලයේ වැඩපිළිවෙල පාර්ලිමේන්තුව තුළ ක්‍රියාත්මක කිරීමට ඉක්ථාම ඉක්මනින් ඒ අවශ්‍ය යෝජනාවල් අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධනයන් අවශ්‍ය වැඩපිළිවෙලවල් අපි ඉදිරිපත් කිරීමට කැපවී කටයුතු කරන බව සඳහන් කරමින් ජනතාව අපිට දැක් වූ විශිෂ්ටතම ජයග්‍රහණේ ජනාධිපතිවරණේ සම්පූර්ණ කරමින් පාර්ලිමේන්තු මහා මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා මිත්‍ර පක්ෂ සියල්ල කෙරෙහි දක්වපු ඒ සුවිශේෂී විශ්වාසය ක්‍රියාත්මක කිරීමට හා පාර්ලිමේන්තුවට අප පත් කරවපු ජනතාවට යලිත් අපේ ප්‍රණාමය පුද කරමින් අපි ඒ ගමන ජනතාවගේ ගමන මේ මහා පරිවර්තනයකට රට ඉල්ලා සිටින අවස්ථාවේදී ගෙන යාමට ප්‍රතිඥා දුන් අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රකාශයට සහයෝගය ප්‍රකාශ කරමින් මා නවතින ස්තුතියි. බොහොම ස්තුතියි. හොනරබල් සිවඥානම් ශ්‍රීතරන්. ගෞරව සභානායකර් අවர்களே முதலில் உங்களுக்கு என்னுடைய வாழ்த்துக்களை தெரிவித்துக் கொண்டு நேற்றைய தினம் இந்த நாடாளுமன்றத்திலே நாட்டினுடைய அதிமேதகு ஜனாதிபதி அவர்கள் ஆற்றிய உரை அக்ராசன உரை தொடர்பிலே இன்று பல்வேறுபட்ட கருத்துக்கள் முன்வைக்கப்பட்டாலும் தமிழ் மக்களுடைய பிரச்சனை தொடர்பில் இந்த நாட்டிலே 70 ஆண்டுகளுக்கு மேலாக பொறியோடி போயிருக்கின்ற தமிழர்களுடைய இனப்பிரச்சனை தொடர்பிலே ஒரு வார்த்தை கூட இந்த நாடாளுமன்றத்தில் கௌரவ ஜனாதிபதி அவர்களால் பேசப்படாமல் விடப்பட்டமை மிக மனவருத்தத்துக்குரியதும் ஒரு முக்கியமான நாட்டின் பிரச்சனை பற்றி ஒரு நாட்டின் தலைவர் பேசாமல் விட்டதும் கூட இந்த நாட்டிலே ஒரு துரதிர்ஷ்டவசமான நிலையாகவே எங்களால் பார்க்கப்படுகிறது
மிக முக்கியமாக இந்த நாட்டினுடைய ஒரு முதன்மையான பிரச்சனையாக இருப்பது இந்த நாட்டிலே வாழுகின்ற இரண்டு தேசிய இனங்கள் சிங்கள தேசிய இனமும் தமிழ் தேசிய இனமும் இதிலே தமிழ் தேசிய இனம் கடந்த 70 80 ஆண்டுகளாக இந்த மண்ணிலே பல இனப்படுகொலைகளுக்கும் அழிவுகளுக்கும் உள்ளாக்கப்பட்ட ஒரு இனம் அதனால் தான் அவர்கள் ஒரு நீண்ட கால போராட்டத்திற்குள் தங்களுடைய வாழ்க்கையை அவர்கள் அர்ப்பணித்திருந்தார்கள் அவ்வாறு அர்ப்பணிக்கப்பட்ட அவருடைய வாழ்க்கையிலே இன்று போராட்ட வடிவங்கள் மௌனிக்கப்பட்டிருந்தாலும் இந்த நாட்டினுடைய பிரஜைகள் தாங்கள் இந்த நாட்டுக்குரியவர்கள் என்ற எண்ணம் அவர்களிடம் இன்னும் உருவாகாமல் இருப்பது இந்த நாட்டிலே கொண்டு வரப்படுகின்ற பல்வேறுபட்ட சட்டங்களும் சிங்கள மக்களுடைய மனோநிலைகளும் அவர்களை வழிநடத்துகின்ற சிங்கள தலைவர்களுடைய எண்ணங்களுமே இன்னும் இந்த நாட்டை ஒரு வேறுபட்ட நிலைக்குள் வைத்திருக்கிறது குறிப்பாக இன்றைய அரசாங்கம் அறுதி பெரும்பான்மையோடு தங்களுக்கு ஒரு பெரும்பான்மை பலம் இருப்பதாக கருதி கொண்டு ஒரு மிக கூடிய ஒரு மமதையோடு இதனை நடத்த முனைவார்களானால் மீண்டும் இந்த நாடு ஒரு இனவாத ரீதியான சகதிக்குள் தள்ளப்படும் என்பதற்கு வரலாறு ஒரு பாடத்தை அவர்களுக்கு கற்றுக் கொடுக்க வேண்டும் என்பதல்ல ஏனென்றால் நீண்ட நெடும் வரலாற்று பாடங்களை அவர்கள் கற்றுக்கொண்டவர்கள் இதனைத்தான் நான் இந்த இடத்திலே குறிப்பிட விரும்புகின்றேன் இந்த ஒரே தீவினுள் இரண்டு தேசிய இன மக்கள் வசிக்கின்ற போதும் அவர்கள் தமக்குரிய அரசியலையும் பொருளாதாரத்தையும் வெவ்வேறு அடிப்படையில் கொண்டுள்ளனர் இந்த உண்மைகளை அனுசரித்து ஏற்கனவே நடந்திருந்தால் இலங்கை பொருளாதாரத்தின் அபிவிருத்தியை எட்டுவதில் எவ்வித பிரச்சனைகளையும் கொண்டிருக்க மாட்டாது ஏனெனில் இன்று இலங்கையிலே பொருளாதார பிரச்சனைகள் முன்னிலைப்படுத்தப்படுகின்றன இலங்கையிலே அபிவிருத்தி என்பது ஒரு பெரிய மாயை சொல்லாக சொல்லப்படுகிறது எல்லோருடைய கருத்துக்களிலும் அவருடைய எண்ணங்களிலும் அபிவிருத்தி என்பதே பேசப்படுகிறது இந்த அபிவிருத்தி என்பதற்கானது முதலாவது இந்த நாட்டிலே ஒரு இணக்கம் ஏற்பட வேண்டும் இந்த நாட்டிலே வாழுகிற மக்களுக்கிடையில் ஒரு உறவு ஏற்படுத்தப்பட்டிருக்க வேண்டும் தாங்களும் இந்த நாட்டினுடைய பிரஜைகள் என்ற எண்ணம் அவர்களிடம் கொண்டு வரப்பட வேண்டும் ஆகவே அது இல்லாத வரைக்கும் இந்த நாட்டின் அபிவிருத்தி என்கிற சொல் ஒரு இனத்தினுடைய அடிப்படை பிரச்சனைகளை தீர்ப்பதாக அமையாது என்பதை நீங்கள் முதலிலே புரிந்து கொள்ள வேண்டும் மிக முக்கியமாக நாங்கள் அறுதி பெரும்பான்மைகளை பெற்றிருக்கிறோம் அல்லது பலங்களோடு இருக்கிறோம் என்ற எண்ணங்களை மட்டும் வைத்து கொண்டு இந்த நாட்டிலே இவர்கள் தங்களுடைய பலங்களை பிரயோகிக்க முனைந்தால் 1956 ஆண்டில் தனி சிங்கள சட்டம் கொண்டு வந்தபோது இரு மொழிகள் ஒரு நாடு ஒரு மொழி இரு நாடுகள் என்று கூறிய சிரேஷ்ட அரசியல்வாதியும் சட்டத்தரணியும் சரித்திர ஆசிரியருமான கொல்வினாடி சில்வா நிறைவேற்று அதிகாரம் கொண்ட ஜனாதிபதி என்ற பதவியை ஜேஆர் அவர்கள் உருவாக்கிய போதும் பின்வருமாறு கூறினார் ஜேஆர் ஜெயவர்தன் அவர்களை பார்த்து உங்களுடைய காலத்தில் இந்த சட்டத்தை வேண்டுமானால் நீங்கள் நடைமுறைப்படுத்துங்கள் ஆனால் நீங்கள் போகும்போது இந்த சட்டத்தை ரத்து செய்து பாராளுமன்ற அதிகாரம் நிலைக்க வழிவகுத்து விட்டு செல்லுங்கள் உங்களுக்கு பின்னரும் ஒருவன் உன்னை உங்களைப் போல் அந்த சட்டத்தை நடைமுறைப்படுத்த மாட்டான் கொடூரமாக அவன் இதனை நடைமுறைப்படுத்தக்கூடும் என்று குறிப்பிட்டதாக வரலாறு குறிப்பிடுகிறது இந்த காலத்திலே கொண்டு வரப்பட்ட பயங்கரவாத தடை சட்டம் இன்னும் எடுக்கப்படவில்லை சிறை கைதிகள் இன்னும் விடுதலை செய்யப்படவில்லை வலிந்து காணாமல் ஆக்கப்பட்டவருடைய போராட்டம் 3 ஆண்டுகளை நெருங்குகிறது காண விடுவிப்புக்காக மக்கள் போராடி கொண்டிருக்கிறார்கள் சொந்த மண்ணில் வாழ்வதற்கு இயல்பு வாழ்க்கை இன்னும் தமிழர்களுக்கு ஏற்படுத்தப்படவில்லை இந்த நிலைமைகளிலெல்லாம் இன்னுமே இந்த நாடு ஒரு சரியான முன்னேற்றங்களை எட்டவில்லை குறிப்பாக இந்த நாட்டிலே தமிழ் மக்களுக்கான ஒரு விடுதலைக்காக தமிழ் மக்களுடைய ஒரு வாழ்வுக்காக முதன்முதல் பல்வேறுபட்ட தீர்வு திட்டங்கள் முன்வைக்கப்பட்டன அவ்வாறு தீர்வு திட்டங்கள் முன்வைக்கப்பட்ட பொழுதெல்லாம் சமஷ்டி அடிப்படையிலான தீர்வு அதற்கான முன்னேற்றங்கள் தந்தை செல்வா அவர்களால் இந்த நாட்டிலே கொண்டு வரப்பட்ட பொழுது அதனை யாருமே ஏற்றுக்கொள்ளாத ஒரு நிலை காணப்பட்டது குறிப்பாக 1949 நவம்பர் 18 சமசி கட்சியினுடைய அங்குரார்ப்பண கூட்ட உரையில் தந்தை செல்வநாயகம் பின்வருமாறு கூறினார் தமிழ் பேசும் சுயாட்சி மாகாண அலகையும் சிங்கள சுயாட்சி மாகாண அலகையும் உள்ளடக்கி இரண்டுக்கும் பொதுவான மத்திய அரசுக்கு வழி செய்யும் சமஸ்டி ஆப்பு ஒன்றை இலங்கைக்கு கொண்டு வர வேண்டும் சிறிய தமிழ் பேசும் தேசம் அழிந்து அல்லது பெரிய தேசத்தால் சிதைக்கப்பட்டு போவதை தவிர்ப்பதற்கான ஆக குறைந்த ஏற்பாடாக இதுவே அமைய முடியும் சமஸ்டி அரசமைப்பு தான் அடைவதற்கு சிறந்த தகுதியான ஏற்பாடு அதனால் எவருக்கும் குறிப்பாக சிங்களவர்களுக்கு கூட அநீதி இழைக்கப்பட மாட்டாது என்ற அடிப்படையில் தன்னுடைய கருத்தை அந்த காலத்திலே அவர் முதன் முதலே முன்வைத்திருந்தார் இவ்வாறு பலரும் தங்களுடைய முன்மொழிவுகளை எல்லாம் குறித்த காலத்திலே வைத்திருந்தாலும் கூட சிங்கள தலைவர்களிடம் இப்பொழுதும் அந்த நல்லெண்ணங்கள் அந்த சிந்தனைகள் இல்லாமல் செல்வது மிக மன வருத்தத்துக்குரியது இறுதியிலே தமிழ் மக்கள் மீதான போரை
வெற்றிகொள்வதற்காக உலக நாடுகள் பாரிய அளவில் இலங்கைக்கு உதவி புரிந்தன. அப்பொழுது இலங்கையால் அவர்களுக்கான பல உத்தரவாதங்கள் வழங்கப்பட்டது. குறிப்பாக இந்தியாவுக்கு வழங்கப்பட்ட உத்தரவாதம் இந்திய அரசு இந்தியாவுடைய அயல்றவுத்துறை அமைச்சர் கிருஷ்ணா அவர்கள் வந்தபொழுது கூட இப்பொழுது எங்களுக்கு முன்னால் இருக்கின்ற பிரதம மந்திரி அவர்கள் மகிந்த ராஜபக்ஷ அவர்களே குறிப்பிட்டிருந்தார். நாங்கள் 13 பிளஸை தாண்டி தமிழ் மக்களுக்கான பிரச்சனைகளை தீர்ப்பதற்கு தயாராக இருக்கிறோம் என்று. ஆனால் இதுவரை 13 கூட நடைமுறைப்படுத்த அல்ல அதனுடைய மேல்திகமான எண்ணங்களை கூட கொண்டிருக்க இந்த அரசுகள் முன்வரவில்லை என்பது துரதிருஷ்டவசமானது. குறிப்பாக இந்த நாட்டிலே அழிந்து போன ஒரு மக்களுடைய எண்ணங்களையும் அவர்களுடைய உணர்வுகளையும் மதிக்க வேண்டிய தேவை இந்த நாட்டின் மக்களுக்கு இருக்கிறது. ஏனென்றால் இந்த நாடு ஒரு நேர்மையான பாதைக்கு செல்ல வேண்டுமென்றால் ஒரு இனத்தை அழித்து அல்லது அவர்களுடைய உரிமைகளை நசுக்கி அவர்களை மெத்துமாகே அதாஸ் பிரகாசிமேதினா ධාතුන්ට අදාළ පළාත් සභා මැතිවරණයක් තියන්නේ නැතුව කල් දැම්මේ කට්ටිය. මේගොල්ලෝ ඒව ගැන ආණ්ඩුව ඉදිරි කතා කරන්නේ නැතුව අපේ ආණ්ඩුව නෙමෙයි තිබ්බේ. එතුමන්ලා සහායක දුන්න ආණ්ඩුවක් තිබ්බේ. ඒ ආණ්ඩුව තමයි ධාතුන්ට තිබ්බේ. හරි. එතුමයි කාලය දෙන්නේ. හරි දැන් එතුමාගේ එතුමාගේ කාලය දෙන්නේ. කුටිගල් சில மன்னர்களுக்காக நாங்கள் பேச வேண்டிய அவசியம் இல்லை. என்னை பொறுத்தவரைக்கும் நான் ஒரு தமிழ் மக்களுடைய பிரதிநிதியாக இந்த சபையில் என்னுடைய கருத்தை சொல்ல வேண்டிய தேவை இருக்கிறது. யாரோ இடையில எழும்பி தங்களுடைய இருப்புகளை தக்க வைப்பதற்காக அல்லது யாருக்கோ தாங்கள் தாஜா பண்ணுவதற்காக பேசுவதற்கு நாங்கள் இங்கு வரவில்லை. ஆகவே எங்களுடைய மக்களுடைய உண்மையான பிரச்சனைகள் எங்கே இருக்கிறது? இந்திய நாடு இலங்கை இந்திய ஒப்பந்தம் சார்பாக 1987 தமிழர் தரப்பாக இலங்கையிலே கையொப்பமிட்டதுதான் இந்திய நாடு. ராஜீவ் காந்தி அவர்கள் அந்த நாட்டினுடைய பிரதமரும் இலங்கையின் ஜனாதிபதி ஜே ஆர் ஜெயவர்தன் அவர்களும் தான் அந்த ஒப்பந்தத்திலே கையொப்பமிட்டிருந்தார்கள். ஆகவே இந்த நாட்டினுடைய ஒப்பந்தத்திலே தமிழர் தரப்பாக கையொப்பமிட்டிருந்த இந்தியா இப்பொழுதும் மௌனம் காப்பது எங்களுடைய மக்களுக்கு பொருத்தமானதல்ல. இந்தியாவுடைய கடமை இருக்கிறது. இப்பொழுது உங்களிடம் பெரும்பான்மை இருக்கிறது. இந்த அரசாங்கத்திடம் எதையும் செய்யக்கூடிய 150 மேற்பட்ட பெரும்பான்மை ஆசனங்களை கொண்டிருக்கிறீர்கள். நல்லெண்ணங்களோடு செயல்படுங்கள். இப்பொழுதும் நாங்கள் பேசுவதற்கு குறுக்கருத்து இனவாதத்தோடு பேசுகின்ற சிந்தனைகளை முதல் தூக்கி எறியுங்கள். மாற்றம் என்பது சிங்கள தலைவரிடம் பெறட்டும், மாற்றம் என்பது தமிழரிடம் பெற வேண்டியதல்ல. மாற்றம் யாரால் அளிக்கப்பட்டோம், நாங்கள் யாரால் கொல்லப்பட்டோம், இன்றும் தாங்கள் வாழ்வதற்கான உரிமைக்காக போராடுகின்ற தமிழினம் மாற்றத்தை எதிர்பார்ப்பது சிங்கள மக்களிடமிருந்துதான், சிங்கள தலைவரிடமிருந்துதான். ஆகவே அந்த மாற்றம் என்பதை முதலில் உருவாக்குகின்ற இடமாக அறுதி பெரும்பான்மையோடும் பலத்தோடும் நீங்கள் இன்று ஒரு வெற்றியினுடைய கழிப்போடும் இருக்கிற நீங்கள் முதலிலே உங்களுடைய நல்லெண்ணங்களை வெளிப்படுத்துங்கள். கௌரவ பிரதம மந்திரி அவர்கள் கூட கடந்த காலங்களை விட அவரிடம் இப்பொழுது நல்லெண்ணங்கள் இருப்பதாக பலர் பேசுகிறார்கள். அவருடைய கருத்துக்களிலே சில விடயங்கள் சொல்லப்படுகின்றன. அவர் கூட ஐக்கிய நாடுகள் சபை வரையும் சென்று இந்த நாட்டிலே நடைபெற்ற சில விடயங்கள் தொடர்பாக பேசியிருக்கிறார். ஆகவே உண்மைகளை புரிந்து கொள்ளுங்கள், நியாயங்களை புரிந்து கொள்ளுங்கள், இந்த நாட்டில் எது தேவை என்பதை புரிந்து கொள்ளுங்கள். வெறுமனை எளிமை நின்று நாங்கள் பேசுகிற பொழுது நீங்கள் வாய்ச்சவடால்களுக்கு பேசுவது அர்த்தமற்றது. இந்த நாட்டில் எது தேவை, இந்த நாட்டில் எது முக்கியமானது, இந்த நாட்டில் வாழுகிற மக்களுக்கு எதை செய்ய வேண்டும், அதற்காக நீங்கள் தயாராகுங்கள். நாங்கள் தயாராக இருக்கிறோம். குறிப்பாக இந்தியா இந்த விடயத்தை தலையிட வேண்டியது என்பது மிக மிக முக்கியமானது. கௌரவ சபாநாயகர் அவர்களே, இதனை விட இறுதி யுத்தத்தை நடத்துவதிலே அமெரிக்கா ஐரோப்பிய நாடுகள் இலங்கைக்கு பூர்ணமான ஒத்துழைப்பையும் ஆயுதங்களையும் வழங்கியிருந்தது. ஆனால் அது முடிந்த பிற்பாடு சமாதானத்துக்கு தங்களுடைய முழு அங்கீகாரங்களையும் வழங்குகிறது. ஆகவே அமெரிக்க நாடு ஐரோப்பிய நாடுகள் எங்களுடைய பிரச்சனைக்கான தீர்வை முன்வைக்க ஒவ்வொரு சிங்கள தலைவர்களும் முழுமனதோடு செயல்படுங்கள். இனவாத கருத்துக்களையும் இனவாத சிந்தனைகளையும் கரு கதாநாயக துமணி விசேஷன்மாய் தாமத் சத்துட்டு வேணுமா ஈயே மேகரு சபாவட்டு அதிகாரு ஜனாதிபதி கோட்டாபே ராஜபக்ஷ மைத்துமா விஷயன் எதிர்பார்க்கரும் லபு பிரதிபத்தி பிரகாசனைய விவாதேட்ட லக்வன அவஸ்தாவே இதா சுழு வேளாவாக் ஹோ அதாஸ் பிரகாஷ் கிரீமட்டு இட கட லபீம பிலிபாந்தவர் மொழின்ம பசுகிய பஸ்வினிதா பேவத்தி பார்லிமேந்து மகா மெத்திவரணேஜி மமத் ஏ வகேம பொது பெருமுனட்ட பொலொன்னரு டிஸ்ட்ரிக்கே மந்திரி தூர பஹெங் மந்திரி தூர ஹதராக்
ලබා දෙමින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාව විශිෂ්ට ජයග්‍රහණයක් ලබා දීම පිළිබඳව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මගේ ආදරණීය ජනතාවට මගේ ගෞරවය සහ ස්තුතිය මා පිරිනමනවා. ගරු කථානායකතුමනි මේ ගරු සභාවට මා මන්ත්‍රීවරයෙක් වශයෙන් මහා භීෂණකාරී යුද සමයක එවකට අපි 67 දෙනෙක් ගරු මහින්ද රාජපක්ෂ අගමැතිතුමත් අපි 67 දෙනෙක් පාර්ලිමේන්තුවට පැමිණියා අත ලකුණෙන් තරණය කළා. එදා මෙදා කාලය තුල අවුරුදු 26ක් පාර්ලිමේන්තුවේ මැතිඅමතිවරයෙක් වශයෙන් උත් ඒ වගේම පසුගිය කාල සීමාව තුල අවුරුදු 5කට ආසන්න කාලයක් මාස 1කමාරකට අඩුවෙන් ජනාධිපතිවරයෙක් වශයෙන් කටයුතු කිරීමෙන් පසුව අද 7 වෙනි වරට පාර්ලිමේන්තුවේ ඊයේ දිවුරුම් දීමට ලැබීම ගැන මා ඉතාමත්ම සතුටු වෙනවා. අද විවාදයට ලක්වන්නේ ප්‍රධාන වශයෙන්ම ඊයේ අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලැබූ සුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ බවට පත් වුණා. සෑම ජනාධිපතිවරයෙක්ම තමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඉදිරිපත් කිරීම සම්ප්‍රදායක් පිළිවෙතක් බවට පත් වුණා වගේම නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ විදියට අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කරන ලැබූ ප්‍රතිපත්ති ප්‍රකාශනය රටේ අනාගතය සඳහා ඉතාමත් වැදගත් දුරදක්නා ඥානාන්විත වැඩසටහනක් වශයෙන් හඳුන්වන්නට පුළුවන්. ප්‍රතිපත්ති ප්‍රකාශනයක මූලික වශයෙන් අඩංගු වන්නේ රට තුල පවතින තත්වයන් සැලකිල්ලටගෙන ඒ තත්වයන්ට විසඳුම් ලබා දීමත් ඒ තත්වයේ තුල රට ආර්ථික වශයෙන් සමෘද්ධිමත් රටක් බවට පත් කිරීම විනයගරුක රටක් බවට පත් කිරීම ආචාරශීලී රටක් බවට පත් කිරීම දැහැමි රටක් බවට පත් කිරීම ගුණගරුක රටක් බවට පත් කිරීම සියලු අංශ වලින් සමෘද්ධිමත් රටක් බවට පත් කිරීම ඒ වගේම ලෝකයේ අනෙකුත් රාජ්‍යයන් හා සංසන්දනය කිරීමේදී ප්‍රබුද්ධ රාජ්‍යයක් බවට පත් කිරීමයි. අපිට මහා ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් තිබෙනවා කථානායකතුමනි. ඒ ශ්‍රේෂ්ඨ මහා ප්‍රෞඪ ඉතිහාසයේ උරුම කරුවන් විදිහට අපිට අද නව තාක්ෂණික ලෝකය හා බද්ධ වී තිබෙනවා. ඒ නව තාක්ෂණික ලෝකය හා බද්ධ වීමේදී ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයේම සඳහන් වෙනවා. මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඊයේ ඉදිරිපත් කළ මංගල සැසිවාරයේ විවෘත කිරීමෙන් වගේම ගරු ජනාධිපතිතුමා මීට පෙර ඉදිරිපත් කළ රට හදන සෞභාග්‍යයේ දැක්ම මේ ප්‍රකාශන දෙකම එකම මගක යන රටේ අනාගතයේ වෙනුවෙන් එකම වැඩසටහන් දෙකක් එකම මගක් එකම දැක්මක් එකම දර්ශනයක් විදියට හඳුන්වන්නට පුළුවන්කම තිබෙනවා. මා හිතනවා අද රටපත් වී තිබෙන අසීරු අමාරුකම් ආර්ථික අර්බුදය සමාජ ප්‍රශ්න දේශපාලන ප්‍රශ්න ඒ සියල්ල සැලකිල්ලට ගත් විට මේ රටේ සෑම කෙනෙකුගේම වගකීමක් සහ යුතුයකමක් තිබෙනවා රටේ අනාගතයේ වෙනුවෙන් අපේ වගකීම් සහ යුතුයකම් ඉටු කිරීම රටේ වගකීම් සහ යුතුයකම් ඉටු කිරීමේදී මූලික වශයෙන්ම ඊයේ එතුමා විසින් ඉදිරිපත් කරන ලැබූ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට මම ඊයේ සවන් දුන්නා වගේම මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මම හොඳින් කියෙව්වා. මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මගේ අවධානය යොමු ප්‍රධානම කාරණයක් තමයි ගරු කථානායකතුමනි මේ රටේ දේශපාලන සංස්කෘතියේ පැහැදිලි වෙනසක් කිරීමට අපි කටයුතු කරමින් සිටිනවා කියන කාරණය. ගරු කථානායකතුමනි අපේ රටේ දේශපාලන සංස්කෘතිය පිළිබඳව තිබෙනා වූ තත්වයන් මේ ගරු සභාවේ සිටිනා වූ සෑම කෙනෙක්ම දන්නවා. මා ඉතාමත් සතුටු වෙනවා පසුගිය දශක කීපය සැලකිල්ලට ගත් විට මේ ගරු සභාව මෙවර ප්‍රධාන වශයෙන්ම වඩාත් වෘත්තිකයින් උගතුන් රාශියකින් සමන්විත සභාව බවට පත් වී තිබෙනවා. නියෝජනය කරන 225න් සෑහෙන පිරිසක් වෘත්තිකයින් උගතුන් බුද්ධිමතුන්
බහුතරයක් සෑහෙන පිරිසක් සිටීම රටේ අනාගතය සඳහා හොඳ සුබ ලකුණක් ඒ සුබවාදී පෙර දැක්මක් විදිහට මම දකිනවා රටේ උත්තරීතර සභාව රටේ ව්‍යවස්ථාදායක රටේ නීති හදන තැන රටට වගකිය යුතු තැන රටේ සියලු දේට වග කියන මහජන නියෝජිතයින් නියෝජනය කරන ස්ථානය මේ ආකාරයට බොහෝ පරිපූර්ණ වූ පිරිසක් බෞස්ත්‍රිතයින් උගතුන් පඬිවරුන් ප්‍රබුද්ධයින් පරිණතයින් සිටීම ඉතාමත් වැදගත් ලෙස මා සලකනවා ඒ නිසා අතිගරු ජනාධිපතිතුමාගේ දර්ශනය තුල අපිට හොඳ රටක් ගොඩනගන්න ඉදිරි වසර පහක කාල සීමාව ඒ සියලු දෙනාගේ බෞස්ත්‍රිත භාවයන් පරිණත භාවයන් බුද්ධිය උගත්කම ඒ සියල්ල සැලකිල්ලට අරගෙන හොඳ ගමනක් යන්නට පුළුවන් වේ කියා මා විශ්වාස කරනවා ප්‍රධාන වශයෙන්ම මේ දේශපාලන සංස්කෘතිය පිළිබඳව කතා කරන විට අපි සාමාන්‍යයෙන් යම් ආදර්ශයක් ගත හොත් ගසක මුල් වලට පණුවන් ගසා තිබෙනවා නම් මුල් නරක් වී තිබෙනවා නම් අපි අතු කොළ පාහෙලා ඒ ගස හදන්න ගියාට වැඩක් නැහැ ඒ නිසා මුල හැදීම තමයි ඉතාමත්ම අවශ්‍ය වන්නේ මේ රට හදන්නට මේ රට ඉස්සරහට ගෙනියන්නට මේ රටේ අතීතයේ තිබූ මහා ශ්‍රී විභූතිය නැවත ගොඩනගන්නට ලෝකේ මහා ප්‍රබුද්ධ රාජ්‍යයක් විදිහට ඉදිරියට ගෙන යන්නට නව තාක්ෂණ සමග මේ තරණකාරී සමාජය ඉදිරියට ගෙන යන්නට අපේ පින්වන්ත භාග්‍යවන්ත වාසනාවන්ත දරු පිරිස ලෝකේ විශිෂ්ටයින් කරන්න ඔවුන් විශිෂ්ටයින්ගේ විශිෂ්ටයින් කරන්න ඔවුන් ප්‍රමුඛයින්ගේ ප්‍රමුඛයින් කරන්න අපිට තිබෙන්නා වූ වගකීම් සහ යුතුකම් ඉටු කිරීමේදී මූලික වශයෙන්ම මේ රටේ දේශපාලන සංස්කෘතියේ මහා වෙනසක් සිදු විය යුතුයි කියා මා විශ්වාස කරනවා එය අතිගරු ජනාධිපතිතුමා තේරුම් අරගෙන එතුමාගේ මේ දැක්ම තුල මේ ප්‍රකාශනයේට මේ විෂය මේ කාරණය ඇතුළත් කර ඇති බවයි පෙනී යන්නේ මේ රටේ මහජන ඡන්දයෙන් තේරිපත් වෙන ආයතන හතරක් තිබෙනවා ජනාධිපති ධූරය පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායකය ඒ වගේම පළාත් සභාව ඒ වගේම පළාත් පාලන ආයතන ජනාධිපති ධූරයේ සිට පළාත් පාලන ආයතන දක්වා මහජන නියමිතයින් පත්වෙන ආයතන හතර ජනතාව තුළ ප්‍රසාදයේ අප්‍රසාදයේ විවේචනය කොතෙක් දුරට සිදු වෙනවාද කියන යන කරුණු අපි සැලකිල්ලට ගත හොත් පසුගිය දශක කීපය තුළ අපට තේරුම් ගත හැකි කුමන ආකාරයේ තත්වයන් මේ දේශපාලන සංස්කෘතිය කියන කාරණාව මුල් කරගෙන අපි ඉදිරියට යෑමට ඒ දේශපාලන සංස්කෘතියේ පිරිහීම් කොතෙක් දුරට ඇති වෙලා තිබෙන මාද කියන කාරණාව මේදී මම දකින එක පැත්තක් තමයි දැන් අපේ මෙතිවරණ ප්‍රකාශනයේ තිබෙනවා දැන් මෙතන කතා කරන කොට සාකච්ඡා වුණා ප්‍රධාන වශයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම පිළිබඳව පසුගිය අවුරුදු ගණනාව තුලත් සෑම ආණ්ඩුවක්ම අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව කතා කළා. හැබැයි ඒ රටට ගැළපෙන ආකාරයේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හැදුනේ නැහැ කියන එක මම හිතන්නේ අපි කවුරුත් පිළිගන්නා වූ දෙයක්. එතකොට මේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳව කතා කරනවා වගේම ප්‍රධාන වශයෙන්ම මම විශ්වාස කරන දෙයක් තමයි අපේ පාර්ලිමේන්තු ක්‍රමය මේ රටේ ඇතිවෙච්ච 1947 සිට මේ දක්වා කාලය ගත හොත් ඒ වගේම 1978 ව්‍යවස්ථාවේ සිට විධායක ජනාධිපති ධූරය දක්වා මේ දක්වා කාලය ගත හොත් මේ කාල සීමාවන් තුල ඇති වූ දේශපාලන සංස්කෘතිය පිළිබඳව කතා කරන විට අපේ දේශපාලන සංස්කෘතියේ බරපතල පිරිහීමක් සහ කඩා හැලීමක් ඇති උනේ මනාප ඡන්ද ක්‍රමයක් සමගයි කියන එක මගේ විශ්වාසයයි ප්‍රධාන වශයෙන්ම මනාප ඡන්ද ක්‍රමය තුල දේශපාලන ප්‍රතිපත්ති දර්ශන න්‍යායන් සියල්ලම යටපත් වුණා අපි සාමාන්‍යයෙන් අපි කුඩා කාලේ අපි දේශපාලනයට අවතීර්ණ වෙන කාලවලදී ලෝකයේ තිබුණු ලෝක බලතුලනේ ධනවාදයේ සහ සමාජවාදයේ කොමියුනිස්ට්වාදය ඒ තුල බොහෝ පුතපත කියවන්නට ගම්වල දරුවන්ටත් පුළුවන්කම ලැබුණා තානාපති කාර්යාලවලින් පවා ගමට
බොහෝ සංග්‍රහ පොතපත ආවා බොහෝ පොතපත කියෙව්වා ඒ තුල බොහෝ දේ දැනුවත් වුණා ලෝකයේ ධනවාදී රටවල් සහ සමාජවාදී රටවල් කොමියුනිස්ට් රටවල් තරඟකාරී ලෙස ලෝක තරුණ සම්මේලන පැවැත්තුවා තරුණයින්ගේ තරුණ සමුළුවලට අරගෙන ගියා ඒ තුල ප්‍රධාන වශයෙන්ම තරුණ පිරිස් දේශපාලනය පිළිබඳව දැනුවත් වුණා පොතපත කියෙව්වා ඒ වගේම අධ්‍යාපනයේ ලබන අය දේශපාලන ශාස්ත්‍රවල ප්‍රධාන වශයෙන්ම දේශපාලන විද්‍යාව හදාරන වගේම ඉන් බාහිර බොහෝ දේ කියවන්න පටන් ගත්තා. නමුත් මේ පසුගිය දශක කීපයකත් විට දේශපාලනය විශ්වවිද්‍යාල ශාස්ත්‍රයේ විෂයක් වශයෙන් හදාරණීම මිසක් ඉන් බාහිරව දේශපාලන ශාස්ත්‍රයේ කටයුතු කරන අය හැදෑරීම බොහෝ විට අත්හැරිය පොතක් පතක් කියවන කියන එකයි මම දකින්නේ. न्यायिक वशेन प्रतिपत्ति वशेन दार्शनिक वशेन एव यटपत्तुना एक निशा देशपालन संस्कृति बहु प्रियमेतिवुना मनाप चंदक्रमे तुल देशपालकेन अति विशाल मुथाल संभारया दैं मे मेतिवर्णे गत्तत् तमागे प्रतिरूपे गुणनगा गणीम सदा मनाप चंद लबा गणीमट अति विशाल मुदाल संभारयक् वय करन्न ओने ए तुल तमयि तमन्ट जयग्रहणयक् लबा गन्न पुळुवंकम तियेन्ने इतिं एक निशा ඒතුලින් ඇතිවන තත්ත්වයන් එක්ක මේ සමාජයේ බොහෝ පිරිහීම් ඇති වෙනවා. ඒ නිසා අපි දේශපාලන සංස්කෘතියේ ඒ සිදුවන වෙනස්කම් වලට නව ආනුක්‍රම ව්‍යවස්ථාව තුලත් ඉඩකඩක් ප්‍රධාන වශයෙන්ම ඒ බලපෑමක් ඇති වෙන්න සිදුවී යුතුයි කියන එකයි මගේ විශ්වාසය. ඒ වගේම තමයි මේ දේශපාලන සංස්කෘතිය සම්බන්ධයෙන් මම ඉදිරිපත් කර අදහස් වගේම මම දෙවෙනි කාරණේ විදිහට සටහන් කර සඳහන් කරන්නට ඕනේ මූලික වශයෙන්ම මම ගොවි ප්‍රදේශයකින් ගොවි ජනතාවගේ ඡන්ද වලින්පත් වෙච්ච මහජන නියුතියෙක් විදිහට මේ ප්‍රකාශනයේ තිබෙන කෘෂිකර්මාන්තය පිළිබඳව සඳහන් කරලා තිබෙන කෘෂිකර්මාන්තය වැඩි දියුණු කිරීම පිළිබඳව මේ ප්‍රකාශනයේ තිබෙන කරුණු පිළිබඳව අපේ රටේ මූලික වශයෙන්ම කෘෂිකර්මාන්තය දියුණු කිරීමේදී තිබෙන කාලගුණික දේශගුණික තත්වයන් සැලකිල්ලට ගැනීම වැදගත්කම අපි කවුරුත් දන්න දෙයක් තමයි ගරු කථානායකතුමනි අපේ රට රටෙන් තුනෙන් දෙක වගේ ප්‍රමාණයක් වියලි කාලගුණයක් තිබෙන්නේ වියලි කාලගුණයක් එක්ක අපිට නියගය වරින් වර ඇති වෙනවා නියගය කියන්නේ දුගී භාවය දුප්පත්කම ලෙඩ රෝග ඒ වගේම අපි දන්නවා ජලය කියන්නේ සස්ත්‍රීකත්වයේ සහ ධනය අපේ රටේ ආර්ථිකය ගොඩනගා ගැනීමේදී නියගයත් ජලයත් මේ දෙකම ප්‍රධාන වශයෙන්ම සැලකිල්ලට ගත යුතු කාරණයක් මට මතකයි මහා බැංකු අධිපති නියෝජ්‍ය අධිපතිවරයෙක් වෙච්ච ආචාර්ය තෙන්නකෝන් 1957 එතුමා ග්‍රන්ථයක් ප්‍රකාශයට පත් කළා තිබුණා ලංකාවේ නියගය හා ගොවියා කියන පොත මේ තුල ඒ කියන්නේ 957 මේ රටේ ගොවියා එදාපත් වෙලා හිටපු තත්ත්වය. එතකොට මේ රටේ සාමාන්‍යයෙන් පක්ෂභේදයෙන් තොරව අපි ගත්තොත් බලයට පත් වෙච්ච සෑම රජයක්ම වගේ ගොවියාට මොනවා හෝ පහසුකමක් ලබා දෙනවා. ඒ කුමක් හෝ පහසුමක් ලබා දුන්නත් ගොවියාගේ ණය බර ඉතාමත් අසීරු තත්ත්වයක තිබෙන්නේ. යම් පිරිසක් සුළු පිරිසක් ලූස්සනවා. නමුත් නොවියා ගොවියාගේ ණය බර ගොවියාට තිබෙන අසීරු ආර්ථික අමාරුකම් ඉතාමත් බරපතලයි. මේ නියඟේ ජලය කියන ප්‍රශ්නේදී අපි කොහොමද ජලයත් එක්ක සස්ත්‍රීකත්වය ඇති කරන්නේ සස්ත්‍රීකත්වයේ කොහොමද ධනය උත්පාදනය කරන්නේ අපේ ගොවියා කොහොමද ප්‍රධාන වශයෙන්ම සම්ප්‍රදායික ගොවියෙක් විදිහට තවමත් ඉන්නේ අපේ සම්ප්‍රදායික ගොවියා අපි කොහොමද තාක්ෂණික ගොවියෙක් බවට පත් කරන්නේ මූලික වශයෙන්ම ගොවියා සම්ප්‍රදායික ගොවියා තාක්ෂණික ගොවියෙක් බවට පත් කළ යුතුයි මේ මැති ප්‍රධාන වශයෙන්ම ජනාධිපතිතුමාගේ ප්‍රකාශනයේ තිබෙන කෘෂිකර්මාන්තයේ දියුණුව කියන කාරණේදී ඒ සංවර්ධනයේදී මම විශ්වාස කරන එතුමාගේ දර්ශනය තුළ වැඩපිළිවෙල තුළ අපි විද්වතුන් ඒ විද්වත් මණ්ඩල අමාත්‍යංශයේ ආයතන මේ වැඩපිළිවෙලවලට සහයෝගය දීමේදී අපේ සම්ප්‍රදායික ගොවියා තාක්ෂණික ගොවියෙක් බවට පත් කිරීම දැන් සාමාන්‍යයෙන් අපේ රටේ ගරු කථානායකතුමනි යලමහ කන්තික ගත්තොත් එහෙම බොහෝ අය මේ පිළිබඳව ගණන් හදලා නැහැ මම නම් මේ ගැන ගණන් හදලා තිබෙනවා විද්වතුන්ටත් මම ඒ ගැන කිව්වා කෘෂිකර්ම ශාස්ත්‍රය විදිහට ගත්තාම
පිටන එකම ඉන්නවා. නමුත් පිටරට ගොයියෙක් ගත්තොත් මම පිටරට ගිය අවස්ථාවවල ජනාධිපති කාලේ විතරක් නෙමෙයි කෘෂිකර්ම අමාත්‍ය කාලේ වුණත් වෙන කොමන අමාත්‍යංශ කරන කාලේ වුණත් මම පිටරටවල වල ගියාම කෘෂිකර්ම ශේෂ්ත්‍රයේ ආයතන වලට ගොවි පොළල් වලට මම ගිහින් තියෙනවා. ගොවි බිම් වලට මම යනවා. ඒක මගේ ඇඟේ තියෙන දෙයක් නිසා කෘෂිකර්මයේ පරිමාර්ගයේ මගේ ඇඟේ තියෙන දෙයක් නිසා. එතකොට දැක්ක දෙයක් තමයි සාමාන්‍යයෙන් කුඩා බිම් ප්‍රමාණයක් ගොවියෙකුට තිබුණත් ඒ කුඩා බිම් ප්‍රමාණය අපි ගත්තොත් අක්කර 10ක් ඒකේ කොටසක විවගා කරන රටවල නම් කොටසක විවගා කරනවා තවත් කොටසක පොඩි කොටසක ධාන්‍ය ටිකක් දානවා කවි මුං ඇට වගේ තව කොටසක කුකුළුවන් කිකිලියන් 10ක් 12ක් හරි හදනවා එළුව කීප දෙනෙක් හදනවා කිරි ගන්න කිරි හරක් 3-4 දෙනෙක් හදනවා එතකොට ගොවියාට මුළු දවසේම ආදායම් වෙනවා එතකොට පෝෂණය පවුලේ සියලු දෙනාට පෝෂණය එතකොට අපේ ලංකාවේ වෙලා තියෙන්නේ මම අර කිව්වේ අවුරුද්දකට අපේ වීගොවියා වැඩ කරන්නේ දවස් කීයද කියන කාරණාව. ඉතින් ඒක නිසා අපි හදන ආර්ථික වැඩපිළිවෙලත් එක්ක සංවර්ධන වැඩසටහනත් එක්ක ජනාධිපතිතුමාගේ නව සංවර්ධන වැඩසටහන තුල මේ ආකාරයට අපි ඉදිරි වැඩපිළිවෙල ප්‍රධාන වශයෙන්ම ප්‍රධාන ඉදිරියට ගෙන යන්නට ඕන. මේ රටේ තිබෙන අනිකුත් කෘෂිකර්ම ශේෂ්ත්‍රය ගත්තාම අපි ඉතාමත්ම දුර්වල තැනක තමයි වෙන්නේ ජල කලමනාකරණය. මම දන්න විදිහට මගේ දැනුමේ හිටියට කරු කතානායකතුමනි අපේ රටට ලැබෙන ජලය අපේ භූමිය වගේ භූමි 10කට ඇති. නමුත් අති විශාල ජල ප්‍රමාණයක් මහමුදට යනවා. මේ රටේ ගංගාවල් ඔයවල් වලින් 103කින් මහමුදට යන බව මම හිතන්නේ ඔබතුමා දන්නවා. එතකොට මේ මහමුහුදට යන 103ක් ගංගාවල් සහ ඔයවල් වලින් මේ ප්‍රමාණයෙන් අපි කවුරුත් දන්න බොහොම ප්‍රසිද්ධ ජනප්‍රිය කතාවක් තමයි මහා පරාක්‍රමබාහු රජතුමාගේ ආසින් වැටෙන දිය බිඳක් හෝ ප්‍රයෝජනයක් ගන්නෙ නැතුව අපතේ යවන්න එපයි කියන එක. නමුත් අපි පහුගිය දශක කීපය ගත්තොත් ප්‍රධාන වශයෙන්ම පෙර රජ දවසින් පස්සේ ඉංග්‍රීසි පාලනය කාලෙත් අපි 47න් පස්සේ මේ දක්වාත් මහා මුහුදට ගලා යන අති විශාල ජලස්කන්ධය අපේ ජල කලමනාකරණේ බරපතල ප්‍රශ්නයක් තිබෙනවා. ඒ තුල තමයි මේ මම කලින් කියපු වියලි දේශගුණේ රටේ 3/2ක පමණ ගොවියා බරපතල අසරණ තත්ත්වයට පත් වෙලා ඉන්න තත්ත්වය මේ තත්ත්වයන් තුල ඇති වෙලා තිබෙනවා. අනිත් පැත්තෙන් ගත්තාම අපි කතා කරන ගොවියා ගොඩගන්නේ කොහොමද කියන කාරණාව මම හිතන්නේ කාගේත් අවධානය යොමු වෙලා තියෙන කාරණයක් තමයි මේ රටේ කරු කතානායකතුමනි සතුන්ගෙන් ආහාර වලට සිද්ධ වෙන හානිය. දැන් මම කෘෂිකර්මයේ විදිහට අවුරුදු 5ක් ඉන්න කාලේ අපි මේ සංඛ්‍යාලේකන ගත්තා. ඒ කාලේ ඒ කියන්නේ 2005 6 7 කාලේ. ඒ කාලේ ලංකාවේ වඳුරෝ රිලව් හිටපු සංඛ්‍යාව ලක්ෂ 11ක් විතර ඒ කාලේ. මම හිතන්නේ දැන් ඒක කොච්චර වෙලාද මම දන්නේ නැහැ. එතකොට වඳුර රිලව් එක දවසකට විනාශ කරන පොල් ගෙඩි සංඛ්‍යාව කොච්චරද? එක පොල් ගහකට නැග්ගහම ගරු කතානායකතුමනි වඳුරේ රිලවෙක් මුළු පොල් වල්ලක් විනාශ කරනවා. පොල් ඇට්ටියක් දෙකක් කාලා අනිත් ඔක්කොම අද්දෙකෙන් සූර විසි කරනවා. එතකොට දැන් මම කියන්නේ දැන් අවුරුදු 10කට එහා ඒ කියන්නේ අවුරුදු 13කට එහා සංඛ්‍යාලයක මම මේ කියන්නේ. එතකොට වඳුරෙක් රිලවෙක් ගහකට නැගලා පොල් ගහකට එක පොල් වල්ලක් විනාශ කරපුවාම ඒ කාලේ පොල්වලු ලක්ෂ 10ක් ඉවරයි. හැබැයි මම හිතනවා අද වඳුරු රිලව් ඒ ගාන දෙගුණ වෙලා කියලා ඇති අද ලක්ෂ 20ක් විතර වෙලා ඇති. එතකොට මේ රටේ පොල් නිෂ්පාදනයේදී මේ සොයන්නේ නැති පැති මම මේ කියන්නේ. එතකොට අපි බෞද්ධ රටක් විදිහට මේවට අත තියන්නේ නැහැ. අපි මේ රටේ හැමතැනම පාර යනකොට සුනකව ඉන්නවා. ඒක නිසා සුනකෙන්ට අත තියන්නෙත් නැහැ. සුනක සංවිධානයක් තියෙනවා. සුනකේ ආරක්ෂා කරන සභානායකතුමා. ඉතින් මේ වගේ තත්ත්වයන් උඩ අනිත් පැත්තෙන් ගත්තාම අපි කවුරුත් දන්නවා අලි මිනිස් ගැටුම පිළිබඳව ඊළඟට මොනරන් ඌරන් ඒ වගේම සත්තු රාශියක් නිසා මේ රටේ ගොවියා ඉතාම අහිංසක දුප්පත් ගොවියා නිෂ්පාදනය කරන ආහාර වලින් 4න් 1ක් සත්තු විනාශ කරනවා. ලෝකයේ එකම රට තමයි මිනිස්සු බඩගින්නේ ඉඳගෙන සත්තුන්ට මිනිස්සුන්ගේ ආහාර කන්න දෙන රට ලංකාව තමයි කතානායකතුමා.
ඒ මොකද ලෝකේ අනික් රටවල් වල මම හොඳට හොයලා බැලුවා සත්තු ආහාර විනාශ කරනවා නම් සත්තුන්ගේ මිනිසුන්ට හානියක් තියෙනවා නම් ඒ සත්තු විනාශ කරලා දානවා හැබැයි අපේ රටේ තමයි අපි බෞද්ධ රටක් නිසා ප්‍රධාන වශයෙන්ම අපේ බෞද්ධ සංස්කෘතියත් එක්ක අපි සත්තුන්ට අත තියන්නේ නැහැ සමාන නායකතුමා ඒක නිසා අපේ ආහාර නිෂ්පාදනයෙන් හතරෙන් එකක් සත්තු විනාශ කරනවා අපේ වෙළඳපළේ ආහාර හිගය අනිත් එක අපි හැම කෙනෙක්ම ඔබ මාධ්‍ය තුල දකිනවා අපි ගංගොල ඉන්න මිනිස්සු නිසා අපි දන්නවා අලි මිනිස් ගැටුම සත්තුන්ගෙන් වෙන හානිය දැන් මොනරේ පිල්ලායකට ඇවිල්ලා ඉගිලා ආපුවාම හරියට වතුර බටේකින් උරාගෙන යනවා වගේ තමයි කොට තියලා ඊටන් ඕම යනවා වී බුසලක් විතර බඩ ඇතුළට දාගෙන තමයි මොනරා අපහු ඉගිලා යන්නේ එතකොට මේ විශාල ආහාර ප්‍රමාණය හරියටම රටේ නිෂ්පාදනය වෙන ගොවියා නිෂ්පාදනය කරන ආහාර වලින් හතරෙන් එකක් සත්තු විනාශ කරනවා ඉතින් මේකට පිළියමක් නැහැ ඉතින් මේවා ප්‍රශ්න මේවා එන්න එන්න සත්තු වැඩි වෙනවා එතකොට අපේ වනජීවී අමිතුමා මෙතන ඉන්නවද මම දන්නේ නැහැ ඉතින් සත්තු රකින්නත් ඕන හැබැයි මගේ නම් ප්‍රතිපත්තිය මම කවදාවත් කියන සත්තුන්ට වැඩිය මිනිසුන්ගේ බඩගින්න ගැන හිතන්න ඕනේ කාලේ කාලේ ටිකක් කලමනා කරගෙන නැත්නම් හොඳයි මිනිසුන්ගේ පෝෂණය ගැන හිතන්නට ඕනේ ඒක නිසා මේ තත්ත්වයන් තුල ප්‍රධාන වශයෙන්ම අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඉදිරිපත් කරපු ප්‍රධාන වශයෙන්ම එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කරුණු ඉෂ්ට කර ගැනීම සඳහා අපි සෑම කෙනෙක්ම කැපවීමෙන් වැඩ කළ යුතුයි රටේ අනාගතය සඳහා කියන එක ප්‍රකාශ කරමින් කාලය අවසන් වීම නිසා මගේ කතාව අවසන් කරනවා ස්තුතියි බල සජිත් ප්‍රේමදාස මහත්මයා ගරු කථානායකතුමනි වර්තමාන රජය ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සාකච්ඡාවට භාජනය වෙන අවස්ථාවේ ආරම්භයේදීම මම කැමැතියි මාස 6ක් වැනි සුළු කාලයක් තුල නිර්මාණය වුණු සමගි ජන බලවේගයට ඡන්දය ලබා දුන් 27,71,984ක් වූ ඡන්දදායකින්ට අපේ ස්තුතිය පිරිනමන්නට විශේෂයෙන්ම මැතිවරණ කොට්ටාස සමාවෙන්න පාර්ලිමේන්තු මැතිවරණ ආසන 54ක් දිනා ගන්නටත් ඒ ශක්තිය ලබා දුන්නු අපේ ජනතාවට අපේ ස්තුතිය පුද කරමින් කොළඹ දිස්ත්‍රික්කෙන් 305,744ක මනාපයක් මා වෙත ලබා දීලා ශක්තිය ලබා දුන්නු කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවටත් මගේ ස්තුතිය සහ ප්‍රණාමය ආරම්භයේදීම ප්‍රකාශ කරන්නට කැමැතියි. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සංවර්ධන ක්‍රියාදාමයන් පිළිබඳව මගේ අවධානය මම යොමු කරන්නට කැමැතියි. ඇත්තටම මේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඉදිරිපත් කර තිබෙන සංවර්ධන යෝජනා පිළිබඳව අපේ ගැටලුවක් නැහැ. නමුත් ප්‍රශ්නයකට තිබෙන්නේ මේ ඉදිරිපත් කරපු සංවර්ධන ඉලක්ක සහ ඒවා සාක්ෂාත් කරගන්නට උත්සාහ දරන ක්‍රමෝපාය වැඩපිළිවෙල පිළිබඳව බරපතල නොගැලපීමක් තිබෙනවා. ඒ නොගැලපීම පිළිබඳව රජයේ මතය සහ ප්‍රතිපත්තිය ඉදිරිපත් කළා නැහැ. ගරු කථානායකතුමනි අද අපේ රටේ ආර්ථික ඛේද වාචකයන් ගණනාවක් තිබෙනවා. එක ඛේද වාචකයක් තමයි භාණ්ඩාගාරයේ මුදල් නොතිබීම. දැන් වර්තමාන ආණ්ඩුවේ මුදල් පියවීමට උපයෝගී කරගත්ත ක්‍රමෝපාය තමයි මේ අවුරුද්දේ පළවෙනි මාස 6 මහ බැංකුවෙන් සහ වාණිජ බැංකුවලින් ඒ වගේම මුදල් මුද්‍රණය කිරීමෙන් සුද්ධ වශයෙන් අරගෙන තිබෙනවා ණය රුපියල් බිලියන
मुखदमेकि निर्माण आर्थिक खेदवाचक आर्थिक खेदवाचक तमाय शीघ्र उद्दमन रटावक निर्माण ये दवसम निकुत्तुनु महाबैंकुए पर्यशकिंगे वार्तावकिं कियनवा विस्सई विसियक विस्सई विसिदेक वेनकोट सियेट अनुवक संभावितावेकिं प्रोबबिलिटी हेकिं कियनवा उद्दमन वेगे सियेट विसिदेक विसितुनत अतर वेनवाई कियला एवगे महा दवंत उद्दमन वेगयक तुल अपिट प्रश्न करन्नट सिद्ध वेनवा कोहमद मे प्रतिपत्ति प्रकाशे इलक्क संपूर्ण करण मम कैमति ये महाबैंक वार्तावे समावेन महाबैंकुए पर्यशकिंगे वार्ताव हैंसाट गत करण सभा गत करा सियेट विसिदेकत विसितुनत ततर उद्दमन वेग अपेरटे क्रियात्मक वेनवा कियन्ने दवंत आर्थिक खेदवाचकयक अपे रटे निर्माण वेनवा कियन कारण एवगेम गरु कथानायकतुमनि अपे रट तुल बरपतल मुदल हिंगयक तिबेन मे मुदल हिंगेट मोकद्द हेतुव दल देशीय निष्पादिते प्रतिशतयक हटियट राज्य आदायम सियेट दहतुने सिट मे वेनकोट सियेट अट दक्वा वटिला तियेन कोहमद सियेट अटक राज्य आदायमक तुल मे प्रतिपत्ति प्रकाशे तिबेन संवर्धन इलक्क्यन संपूर्ण करन ए क्रमवेदे रजेन पहेदिली वेला नहे अपि हेमोम दन्नवा मे वसर मुल बदु अनुपात अडुकिरीमक सिद्ध वुणा ए बदु अनुपात अडुकिरीम तुल राज्य आदायम रुपियल बिलियन हायसीयक महाभांडागारेटत रटटत अहिम वुणा एकेने दल देशीय निष्पादिते प्रतिशतयक हटियट सियट पहक राज्य आदायम अहिम वुणा कोहमद मे आदायम नुलबन भांडागारयक हरहा दल देशीय निष्पादिते प्रतिशतयक हटियट मे वगे आदायम अडु वेनकोट मे प्रतिपत्ति प्रकाशने संवर्धन इलक्क संपूर्ण करन एक लघु प्रहेलिकावक ए तमाय देवेनी आर्थिक खेदवाचके दैन ईलंग आर्थिक खेदवाचके मोकद्द उद्दमनय वैडी वेनकोट पिट रटवल वलिन अय गन्नट बै रुपियल बाल्दु वेनवा ඒ වගේම අපනයන ඉලක්ක සම්පූර්ණ කරගන්නටත් හැකියාවක් නැහැ. උද්දමනයේ වැඩි වෙනකොට දේශීය පිරිවැය වැඩි වෙනකොට තරඟකාරීත්වය අඩු වෙනවා. ඒකට අපේ අපනයන ඉලක්ක සම්පූර්ණ කරගන්නට බෑ. විදේශ විනිමය ලබා ගන්නට බෑ. අපේ විදේශ විනිම සංචිතය තර වෙන්නේ නැහැ. එවන් තත්වයක් තුල කොහොමද මේ ඉලක්ක සම්පූර්ණ කරන්නේ? ඒක බරපතල ගැටලුවක්. ඊළඟ ඛේද වාචකය මොකක්ද? ණය ඛේද වාචකය. දැන් මේ වසරේ ඇමරිකානු ඩොලර් බිලියන 5.6ක්. ඒ කියන්නේ 4.5ක රාජ්‍ය ණය 1.1ක පුද්ගලික ණය. मे नाय देख मे कतू न हम अमेरिकानु डॉलर बिलियन पहाई दसमहाय मे वगे नाय भरक त्यागिन कोपमन मुदल अक्राटट इतरु एनमद मे संवर्धन इलक्क संपूर्ण करा कोहमद मे संवर्धन इलक्क साक्षात करा कोहमद मुदल लबा गन होदिन मतक त्यागन इदिरी वसर पहाटम අඩුම ගණනේ ඇමරිකානු ඩොලර් බිලියන 4.5ක් වාර්ෂිකව ණය ගෙවන්න සිද්ධ වෙනවා මේක තමයි ණය ආර්ථික ඛේද වාචකය ඒ වගේම
හරියටම මහ මැතිවරණ දවසේ හෝ ඉන් පසු දවසේ දල වශයෙන් මම කියන්නේ මට හරියටම මතක නැහැ මහා භයානක සංඛ්‍යාලේඛනයක් ඉදිරියට මොකක්ද 2020 පළවෙනි කාර්තුවේ ආර්ථික වර්ධන වේගය ඍණ 1.6 දල වශයෙන් ජාත්‍යන්තර දේශීය මූල්‍ය ආයතන අනුමාන කරනවා මේ වසර තුල ආර්ථික වර්ධන වේගය ඍණ 6% බවට පත් වෙනවා කියලා. එතන මොකද්ද මේ ඍණ 6ක ආර්ථික වර්ධන වේගයේ අඩුවීම තුල මොකද්ද මේකට ප්‍රතිකර්මය? අද සේවා අංශ කඩා වැටිලා සංචාරක ශේෂ්ත්‍රයේ කඩා වැටිලා ප්‍රතිකර්මයක් නැහැ. වැඩපිළිවෙලක් නැහැ. සැලැස්මක් නැහැ. ඔය ආවට ගියාට කියනවා මේ 104 පොලියට 105 පොලියට සහන ණය ලබා දෙනවයි කියලා. ඒව ඉතින් යන්නේ අර ප්‍රවෘත්ති විකාශනවල හෙඩ්ලයින් හැටියට විතරයි. ඒක මහ පොළවේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒක ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මොකද්ද මේ සේවා ශේෂ්ත්‍රයේ බිඳ වැටීමට ගන්න පිළියම? ඍණ 6ක ආර්ථික වර්ධන වේගය ඍණ 6ක්. මොකද්ද මේකට ඉදිරිපත් කරන යෝජනාව? මොකද්ද රජයේ වැඩපිළිවෙල? කොහොමද ඍණ 6ක ආර්ථික වර්ධන වේගයක් තියාගෙන මේ සංවර්ධන ඉලක්ක සම්පූර්ණ කරන්නේ? මේක බරපතල ගැටලුවක්. මේකට පිළිතුරක් අවශ්‍යයි. මොකද්ද මේ ගැටලුවෙන් එළියට එන්නත් අපි කරන්නට ඕන? අපි කරන්නට ඕන දෙයක් තමයි සේවා ශේෂ්ත්‍රයේ කර්මාන්ත ශේෂ්ත්‍රය කෘෂි කර්ම ශේෂ්ත්‍රයේ ශක්තිමත් කිරීම. විශේෂයෙන්ම කර්මාන්ත ක්ෂේත්‍රය ඉහළ තාක්ෂණීය භාණ්ඩ අපි රටක් හැටියට නිපදවන්නට ඕන. ඒ නිපදවන භාණ්ඩ අපි අපනයනය කරන්නට ඕන. එතනින් අපිට පුළුවන් මේ ආර්ථික මර උගුලෙන් එළියට එන ක්‍රමවේදයේ සකස් කරන්න. නමුත් කිසිම අඩිතාලමක් දාලා නැහැ ඒ ගමන ක්‍රියාත්මක කරන්න. කිසිම සැලැස්මක් නැහැ. දැන් සම්ප්‍රදානුකූලව අපි දන්නවා ආර්ථික වර්ධන වේගය ශක්තිමත් කරන්නට ක්‍රමෝපායන් කීපයක් තිබෙනවා. ඒකට කියනවා ෆිස්කල් පොලිසි, මොනිටරි පොලිසි කියලා. එක පැත්තකින් බදු අඩු කරන්න පුළුවන්. ඒ කියන්නේ ටැක්ස් කට්ස්. තවත් පැත්තකින් පුළුවන් රාජ්‍ය වියදම වැඩි කරන්න. ඒ කියන්නේ ප්‍රාග්ධන වියදම, කැපිටල් එක්ස්පෙන්ඩිචර් වැඩි කරන්න. ඒකට කියන්නේ ෆිස්කල් ස්ටිමියුලස් කියලා. තවත් පැත්තකින් පුළුවන් මොනිටරි පොලිසි හරහා මනි සප්ලයි එක වැඩි කරන්න. නමුත් මේ ක්‍රම තුනම ක්‍රියාත්මක කරන්නට අද හැකියාවක් නැහැ. මොකද මේ වර්තමාන රාජ්‍ය පාලනය තුළ අපි ආර්ථික මර උගුල් ගණනාවකට හිර වෙලා තිබෙනවා. ගරු කථානායකතුමනි, විසඳුමක් හැටියට අපිට පුළුවන් කමක් තියෙනවා පිටරට ආයෝජන වැඩි කරන්න. අපි හැමෝම දන්න කාරණාවක් තමයි මේ කොරෝනා ප්‍රශ්නය තුළ චීනෙන් පිටට යනවා ආයෝජකයෝ, විශේෂයෙන්ම ඇමරිකාවේ, ඒ වගේම දකුණු කොරියාවේ, ඒ වගේම ජපානයේ. හැබැයි අපේ රටට වැඩපිළිවෙලක් නැහැ ඒ ආයෝජකයින් අපේ රටට ගෙන්න. නමුත් ඉන්දියාවට තියෙන, වියට්නාමයට තියෙන, ඉන්දුනීසියාවට තියෙන. දැන් ඉන්දියාවේ මෝඩි අග්‍රාමාත්‍යතුමාගේ කාර්යාලයේ වෙනමම ඒකකයක් තියෙනවා. මොකද ඒකකෙන් කරන්නේ? අර චීනෙන් පිට වෙන ආයෝජකයෝ ඉන්දියාවට ගෙන්වා ගැනීමට ඕවර් ද කවුන්ටර් අප්‍රූවල්ස් දෙනවා. ඒ කියන්නේ බොහොම සරල ක්‍රමවේදයක් තුලින් කර්මාන්ත ශාලාව ස්ථාපනය කරන්න ඉඩමද, යටිතල පහසුකම්ද, නිදහස් වෙළඳ කලාපයද, බදු සහනද, වෙනත් උත්තේජකද, ඒ සියල්ලක්ම ලබා දෙනවා. ඇයි අපේ රටේ එහෙම දෙයක් ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ? ඇයි උත්සාහයක් නැත්තේ චීනෙන් පිට වෙන ආයෝජකයෝ අපේ රටට ගෙන්නන්න? ඒක මහා ප්‍රහේලිකාවක්. ඒ වගේම මේ වර්තමාන රජය හිතනවා මේ ආනයන සීමා කරලා අපේ රටේ ආර්ථිකය ගොඩනගන්න පුළුවන් කියලා.
දැන් මොකද ඒකෙන් ඇති වෙලා තිබෙන తత్వය කහ හිඟයක් තියෙනවා අපේ රටේ කහ නැහැ දැන් හොරපාරෙන් ඉන්දියාවෙන් එනවා කහ ටික අපේ රටේ ටයර් වල හිඟයක් තියෙනවා බැටරි වල හිඟයක් තිබෙනවා දැන් මේ හිඟතාවයන් ඇති කරලාද ආර්ථිකයේ ගොඩනගන්න හදන්නේ මම අහන්න කැමතියි එනිසා විශේෂයෙන්ම මේ අවස්ථාවේ මම මතක් කරන්නට කැමතියි මේ රටේ තිබෙන සැබෑ ප්‍රශ්න රටේ ජනතාවට හංගල හරියන්නේ නැහැ බරපතල ආර්ථික මර උගුල් රසක් තිබෙනවා හැබැයි මේ මර උගුල් රසට විසඳුම් සපයන්නට මේ රජය ක්‍රියාමාර්ග අරගෙනක් නැහැ ඒව විග්‍රහ කරලක් නැහැ මේ සංවර්ධන ඉලක්ක හොඳයි නරකයි කියලා කියන්නේ නමුත් මේ සංවර්ධන ඉලක්ක හුදෙක් ජනතාවට ඉදිරිපත් කරපු අදහස් හැටියටයි මම දකින්නේ මේවා ක්‍රියාත්මක කරන්නට නිසි ආර්ථික ක්‍රමවේදයක් නැහැ ගරු කථානායකතුමනි ඔබතුමා දන්නවද මේ කොවිඩ් ප්‍රශ්නේ නිසා ලක්ෂ 4කට රැකියා අහිමි වෙලා දැන් ඒ ලක්ෂ 4ක් මම කැමති ඒකත් සභාගත කරන්න හෑන්ඩ්සාඩ් ගත කරන්න ලේබර් ඩිපාර්ට්මන්ට් සර්වේ කම්කරු දෙපාර්තමේන්තුවේ සර්වේ වාර්තා මේ මා සතුව තියෙනවා ඒ ඔක්කොම විස්තර ලක්ෂ 4ක් රැකියා අහිමි වෙලා දැන් මොකද්ද ඒ අයව ආර්ථික ක්‍රියාවලියට එකතු කරන්නට යන ක්‍රමවේදය කිසිම ක්‍රමවේදයක් නැහැ රැකියා වලින් දොට්ට වීසි කරලා තියෙනවා දොට්ට දැමලා තිබෙනවා ඒ වගේම යුනිසෙෆ් ආයතනයේ වාර්තාවක් කියනවා ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් 30% ආහාර වෙනුවෙන් වියදම් කිරීම අඩු කරලා තියෙනවා කියලා. දැන් හාමතය කුසගින්න බඩගින්න රටේ බරපතල ප්‍රශ්නයක් සිදු වෙලා තිබෙනවා මේ රටේ ජනගහණයෙන් 30% මම නෙවෙයි කියන්නේ යුනිසෙෆ් වාර්තාව කියන්නේ. මේ වගේ බරපතල තත්ත්වයක් තුල අපි අහන්නට ඕන ප්‍රතිපත්ති ප්‍රකාශයේ සංවර්ධන යෝජනා ගැන ගැටලුවක් නැහැ. නමුත් මේවා ක්‍රියාවට නගන්න කෙසේද? කොහොමද මේ ඉලක්ක සම්පූර්ණ කරන්නේ? ඇත්ත වශයෙන්ම මේ ඉලක්ක ගැන කතා කරනකොට මේවට කාලවකවානුවක් තියෙන්නට ඕන. මේ ජාතික ඉලක්කවලට කාලසටහනක් තියෙන්නට ඕන. කොයි කාලෙද මේ ඉලක්ක සම්පූර්ණ කරන්නේ? කොහොමද මේ ඉලක්ක සම්පූර්ණ කරන්නේ? අද මේ නිර්මාණය වෙලා තිබෙන මර උගුල් යටතේ ආර්ථික මර උගුල ණය මර උගුල විරකියා මර උගුල හාමතේ කුසගින්න පිපාසය දුක කඳුල වේදනාව මෙවන් තත්වයක් තුල මේ ඉලක්කය කරා යන්නට පුළුවන්ද කියන එක බරපතල ප්‍රශ්නයක් ඒ නිසා මං හිතනවා මේ ප්‍රතිපත්තිවල ගුණාත්මක භාවයේ කෙසේ වෙතත් මේවා ක්‍රියාත්මක කරන්නේ කොහොමද මේ වර්තමාන ආර්ථික මර උගුල තුල මේ ඉලක්කයන් ක්‍රියාවට නංවන්නේ කෙසේද කියන එක ගැන රජයේ වහාම රටටත් ජනතාවටත් මේ මැති සභයටත් පැහැදිලි කිරීමක් ඉදිරිපත් කරන්නට ඕන අවසාන වශයෙන් මම කැමති ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිතුමාගේ ප්‍රකාශයකින් මගේ ඉදිරිපත් කිරීම අවසන් කරන්න මිස්ටර් ස්පීකර් You can fool some of the people all of the time, and all of the people some of the time, but you cannot fool all of the people all of the time. Thank you. නියෝජ්‍ය කථානායකතුමා ආසනක. ගරු ඩල සලහ පෙරම අමාත්‍යතුමා. ගරු නියෝජ්‍ය කථානායකතුමනි මම පළමුවෙන්ම මේ 9 වෙනි පාර්ලිමේන්තුවේ කථානායක ධූරයට අප සියලු දෙනාම එකඟත්වයෙන් ගෞරවපත් කරගත්තු ගරු මහින්දයාප අභිවාදන මැතිතුමාට අපේ දිස්ත්‍රික්කයේ
ඉතාම විශිෂ්ට වූ දේශපාලඥයෙක් විදියටත් මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන ජ්‍යෙෂ්ඨතම දේශපාලඥයන් කීප දෙනාගෙන් කෙනෙක් විදියටත් අපි අපේ ගෞරවය ප්‍රකාශ කරන්න මේ අවස්ථාව පාවිච්චි කරනවා. ඒ වගේම අධිකරු ජනාධිපතිතුමාත් ගරු අගමැතිතුමා ඇතුළු මේ සමස්ත පාර්ලිමේන්තු විපක්ෂ නායකතුමා ඇතුළු සියලු දෙනාම මහින්දාප අභිවාදන මැතිතුමා ඒ විශිෂ්ට දූරයට තෝරාපත් කර ගැනීම මාතර මාතොට ඓතිහාසික පුරවරේ නිල්වලා මිටියාවතේ මිනිසුන්ට කරුණ ලැබූ ගෞරවයක් විදියට ඒ මිනිසුන්ගේ ගෞරවය පෙරලා ඔබට ප්‍රදානය කරන්න මම මේ අවස්ථාව පාවිච්චි කරන්න කැමැතියි. ඒ වගේම නමවෙනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා විදියටත් නමවෙනි පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන් විදියටත් මේ අතිගරු ජනාධිපතිමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදයේ නියලුණත් මම විශ්වාස කරනවා ඒ ප්‍රතිපත්ති ප්‍රකාශයට අමතරව තවත් අපේ වගකීමක් ගැන අපි සාකච්ඡා කළ යුතුව තිබෙනවා. කරු නියෝජ්‍ය කතානායකතුමනි ඔබතුමත් අපි අපේ සුබපැතුම් මේ ආකාරයෙන්ම හිමි කරගෙනම මම යෝජනා කරන්නේ මේ පාර්ලිමේන්තුවට පැවරෙන මූලික වගකීම මොකක්ද කියලා කියන එක. සාමාන්‍ය 9 වෙනි පාර්ලිමේන්තුව 9 කියන්නේ අපි විඥානවාදීන් ලෝකේ පුරා පිළිගන්නවා 9 නපුරුයි කියලා. අපි එහෙම පිළිගන්නේ නැහැ. නමුත් 9 වෙනි පාර්ලිමේන්තුවට පැවරෙන වගකීම තමයි මූලික වගකීම. මේ පාර්ලිමේන්තුව පිළිබඳ තියෙන නපුරු මතය 9 පිළිබඳ නපුරු මතය නෙමෙයි ගරු නියෝජක තනායතුමනි. පාර්ලිමේන්තුව මහජන නියෝජිතයා පිළිබඳව තියෙන නපුරු මතය. ඒ නපුරු මතය ඉවත් කිරීම සඳහා අපි ඒකාබද්ධව මහජන නියෝජිතයන් වශයෙන් කටයුතු කිරීම තමයි මේ පාර්ලිමේන්තුවට පැවරෙන මූලික වගකීම විදිහට අපි කවුරුත් සලකන්නට ඕනේ. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පාර්ලිමේන්තුව උත්තරීතරයි කියලා කියලා තිබුණත් කරු නියෝජ්‍ය කතානායකතුමනි මහපොළොව ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වචන පිළිගන්න සූදානම් නැහැ. මේ තමයි යථාර්ථය. මහපොළොව සූදානම් නැහැ මේ පාර්ලිමේන්තුවේ අපේ උත්තරීතරභාවය පිළිගන්න. පොතොන මතකයි අපි පෞගිය පාර්ලිමේන්තුවේ විදුලි සෝපානය අපි කණ්ඩායමක් හිර වුණා. අපි සහෝදර මන්ත්‍රීවරු විනාඩි ගානක අභ්‍යාසකින් පස්සේ බොහොම අමාරුවෙන් දොර විවෘත කළා තමයි මන්ත්‍රී කණ්ඩායම එළියට ගත්තේ. උතන හිටපු කතානායකතුමා ස්තුති කරයි සේවකයන්ට. මන්ත්‍රු 8 දෙනෙක් බොහොම දාඩිය දාගෙන එළියට ආවේ. අපි ඊට පස්සෙන්ද සමාජ මාධ්‍යවල තිබුණේ මොකක්ද? ඒ වීරක්‍රියාව කියලා අපි හිතුවට සමාජ මාධ්‍ය කිව්වේ ඒ විදුලි සෝපානයේ දොර ලිෆ්ට් එකේ දොර ගලවලා එළියට ගත්තු මන්ත්‍රීවරුන් එළියට ගත්තු සේවකයා වෙඩි තියලා මරලා දාන්න ඕනි කියලා. ඒ තමයි සමාජ මාධ්‍ය මතය වුණේ. ඒ පිළිඹු වෙන්නේ මොකක්ද? මේ පාර්ලිමේන්තුව පිළිබඳව තියෙන මහජන මතය. සමාජ මතය. එසා අපි හැමදෙනාගේම මූලික වගකීම් බවට එකපත් කරගත්තේ නැත්නම් හැමදාම සුපුරුදු ඇඟිලි දික් කිරීම වෙනුවට දැන් උදාහරණයක් රාජ්‍ය නායකයා විදියට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා පරමාදර්ශයක් දුන්නා නොවැම්බර් 18 වෙනිදා ඉඳලා හැමදාම. ඔව් කොයි වෙලාවකවත් ඉතිහාසයට ඇඟිලි දික් කරේ නැහැ ගරු කතානායක නියෝජ්‍ය කතානායකතුමනි. ඔව් ඉතිහාසයට දොස් පවරන උත්සාහ ගත්තේ නැහැ. ඔව් හැම වෙලාවෙම කිව්වේ මේ පාර්ලිමේන්තුවෙත් මේ ආණ්ඩුවෙත් මුලික මතය වෙන්නේ ඉතිහාසයේ මොන අඩුපාඩුකම් තිබුණා. ඉතිහාසයේ මොන වැරදි තිබුණා. වර්තමානයේ වගකීම අපිට බාර දීලා තියෙනවා. අනාගතයේ වගකීම අපිට බාර දීලා තියෙනවා. අපේ වගකීම් බාර ගන්න ඕනේ. ඒක උත්තර ඉතිහාස රැඟල දික් කරන එක නෙමෙයි. ඉතිහාස රැඟල දික් කරන එක නෙවෙයි. නැත්තම් උදාහරණයක් දරු විපක්ෂ නායකතුමාගේ ප්‍රකාශයෙන් මට ඕන තරම් උත්තර තියෙනවා. මේ අවුරුද්දේ පළවෙනි කාර්තුවේ ආර්ථික කඩාවැටීම 2020 ඒක අහම්බයක් වෙන්න බෑ. සංඛ්‍යා ලේඛන අරන් අපිට විග්‍රහ කරන්න පුළුවන්. 2018 19 17 කාල සීමාව තුලදී ඉතිහාසෙ කොහොමද මේ ආර්ථික අවපාතය සිද්ධ වුනේ කියලා. මම මේ විවාදයට එකතු වෙන්න කැමති නෑ. ඒක අද දවසේ සමාජයේ ඉල්ලන විවාදෙ නෙමෙයි ගරු නියෝජක තනායකතුමනි. ඒක නෙමෙයි ඉල්ලන්නේ. අපි අර ඒබ්‍රහම් ලින්කන් ඇමරිකාවේ එකලොස් වෙනි ජනාධිපතිතුමාගේ ප්‍රකාශයත් ඔබතුමා උපුටා දක්වපු මං කියන්නේ ඔබතුමාගේත් අපේ ජීවිතේ පරමාදර්ශී පාඩේ බවට පත් වෙන්න ඕනේ ඒක. අපි හැමදෙරහගෙම
ඔබතුමා තේ ගරු කරන්නට ඕනේ. එතන මම ඒක ගැන ඊට වඩා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ ගරු නියෝජක කතානායකතුමනි. එතන මේ ප්‍රතිපත්ති ප්‍රකාශ විවාහ මේ ප්‍රතිපත්ති ප්‍රකාශන ඇතුලේ ඊට පෙරින් මම තව යුතුයකමක් තුන ඉෂ්ට කරන්න. මේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය නිර්මාණය වෙන්නේ මේ රටේ සමානුපාතික මැතිවරණ ක්‍රමයේ යටතේ ආශ්චර්යමත් සිදුවීමක් වෙලා. සමානුපාතික මැතිවරණ ක්‍රමය පටන් ගන්නේ කරු විපක්ෂ නායකතුමාගේ පියාගේ යුගයේ 89 මහා මැතිවරණේ. 89 ඉඳලා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ අපි පැවැත්වුවේ සමානුපාතික ක්‍රමය ඇතුලේ තිබිච්ච 8 වෙනි මහා මැතිවරණේ. හැබැයි මේ 8 වෙනි මහා මැතිවරණ 8කින් මහා මැතිවරණ 6ක් මහමතරණ පහක් සමා වෙන්න ඉතිහාසයක තුනේ සරල බහුතරයවත් එක පක්ෂයකට එක සම්දානයට ගන්න බැරි වෙච්ච මැතිවරණ විදිහට ඉතිහාසයක තුනේ 89 මහ මැතිවරණයත් 2010 මැතිවරණයත් අගෝස්තු 5 මේ මාසේ නිමවෙච්ච මැතිවරණයත් ඇරෙන්න සියලු මැතිවරණ සරල බහුතරය 113ට ළඟා වෙන්න බැරි වුණා කිසිම දේශපාලන කණ්ඩායමකට රටේ දේශපාලන අස්ථාවරභාවය නිර්මාණය වෙන්න ප්‍රධාන හේතුවක් බවට එකපත් වුණා සංඛ්‍යාලේකන තමන්නාසලා හදාරලා බලන්න එසා මේ මැතිවරණයේදී සාමාන්‍ය ආශ්චර්යමත් සිදුවීමක් කියලා කිව්වේ මම කරුණ නියෝජක කතානායකතුමනි අසිරිමත් සිදුවීමක් මොකද අසිරිමත් සිදුවීමක් කියලා කියන්නේ අපේ ජීවිත කාලය තුලදී සැබෑ ලෝකේ විය නොහැකි දෙයක් සිදුනම අපි කියනවා ආශ්චර්යයක් කියලා මොකදන් භාෂාවේ නිර්වචනය ආශ්චර්යයක් කියලා අපි කියනවා මොකද ආශ්චර්යය දේශපාලන ආශ්චර්යයක් මේ මැතිවරණ ක්‍රමය නිර්මාපකයන් පවා කියුවා මේ ඇතුලේ 3/2ක බලයක් ගන්න බෑ කියලා ප්‍රේමදාස අධිකරු ජනාධිපතිමාගේ ඉඳලා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිමා දක්වා හැම නායකයන් යටතේම මොන රටේ පස්සේ තිබුණත් මැතිවරණ පැවැත්තුණා අපි කවදාවත් සරල බහුතරයෙන් එහා පැත්තට යන්න පුළුවන් උනේ අවස්ථාව දෙකකදී විතරයි ඒකත් අහම්බයක් විදිහට මම තේරුම් ගන්නෙ මහා භීෂණය නිසා 89 සා අදහිය නොහැකි යුද ජයග්‍රහණයක් නිසා 2010 එසා මේ මැතිවරණ ඇතුලේ මාතර දිස්ත්‍රික්කයේ නියෝජනය කරන ජනතා නියෝජිතෙක් විදියට අපේ දිස්ත්‍රික්කයේ ජනතාවට මම ස්තුතිවන්ත වෙන්නට ඕන 73% මාතර දිස්ත්‍රික්කයේ ජනතාව මේ ජයග්‍රහණයට දායක වුණා මම සංවිධානය කරන කමරු පිටි ආසනයේ ජනතාවට ඒ ලෙන්ගතුකම මම මෙතෙන්දි ප්‍රකාශ කරන්නට ඕන බින්ද නොහැකි වාර්තාවක් විදියට 78.1 අතක වාර ඡන්ද ප්‍රතිශතයක් 78.1 කමරුපිටිය ආසනයේ ගරුජ කතානායකතුමනි 10 දෙනෙක් ඡන්ද පොලට ගියා නම් 8 දෙනෙක් ඡන්ද දීලා තියෙන්නේ පොහට්ටුව ලකුණට ඒකත් එක ප්‍රාතිහාරයක් විතරයි මම තේරුම් ගන්න. සමගේ වගකීමක් යුතුයකමක් විතර සලකනවා ඒ පිළිබඳ කෘතවේදීභාවය ලෙන්ගතුකම ඒ අදාළ මිත්‍රයන්ට සහෝදරයන්ට මේ වෙලාවේ ප්‍රකාශ කරන එක. ඒ වගේම මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඇතුලේ ගෝඨාභය ජනාධිපතිතුමා කියු කරුණු අතරින් ප්‍රධාන කාරණා විනාඩි දෙකක් තියෙනවා. ප්‍රධාන කාරණා දෙකක් පිළිබඳව විතරක් මම කෙටියෙන් අවධානය යොමු කරන්නම්. එතුමා කිව්වා අධ්‍යාපනය මොනෝ කතා තමයි ඉස්සෙල්ලත් කියන්නේ. මම මයික් කතා ඉවර කරන්න දෙන්න මට එතුමා. සමාවෙන්න. ගරු නියෝජක කතානායකතුමනි කරු නියෝජක කතානායකතුමනි මේ ප්‍රකාශය ඇතුලේ ගෝඨාභය ජනාධිපතිතුමා සහතික කරන ප්‍රධාන කාරණා දෙකක් තියෙනවා එකක් තමයි මේ අධ්‍යාපන ක්‍රමයේ ප්‍රතිසංස්කරණය පිළිබඳව මේ පොතේ 8 වෙනි පිටුව ඉතා පැහැදිලිව සඳහන් කරලා තියෙනවා මේක කාලීනම අවශ්‍යතාවයක් අපේ රටේ නොඑක් බෙදීම් තියෙනවා ජාතින් විතර බෙදිලා ඉන්නවා ආගම් විතර බෙදිලා ඉන්නවා දේශපාලන පක්ෂ විතර බෙදිලා ඉන්නවා හැබැයි අපේ රටේ දරුවෝ සමත් අසමත් විතර බෙදීම තරම් දක්ෂ දරුවෝ අදක්ෂ දරුවෝ විදිහට බෙදීම තරම් අපේ අධ්‍යාපන ක්‍රමය විසින් කරතිකරු බෙදීම තරම් අසිෂ්ඨ බෙදීමක් මෙලට තවත් නැහැ අනි සියලු බෙදීම් ලඝු කරන්න වෙනවා දරුවන් මෙහෙම බෙදපු විදියට ජාතික පාසල් පළාත් සභා පාසල් ආගමික පාසල් ජාතින් අනුව බෙදිච්ච පාසල් ටියුෂන් පන්ති දරුවෝ මෙයාදී වශයෙන් දරුවෝ බෙදලා බෙදීමේ සීමාවක් නැහැ ඒ නිසා අසිෂ්ඨම බෙදීම වෙලා තියෙන්නේ දරුවෝ කතා නියෝජක කතානායකතුමනි දරුවෝ බෙදන්න එපා ගෝඨාභය ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඇතුලේ දුම බලාපොරොත්තු වෙන්නේ දක්ෂ දරුවෝ අදක්ෂ දරුවෝ විදිහට මේ දරුවන් බෙදීම නතර කිරීම හැම දරුවෙක්ම කුමන හෝ විශේෂයකට දක්ෂයි අපේ ඉතිහාසයේ මොකද වෙලා තියෙන්නේ
පාලකයෝ අදක්ෂ වෙලා තියෙනවා දෙමව්පියෝ අදක්ෂ වෙලා තියෙනවා පද්ධතිය අදක්ෂ වෙලා තියෙනවා දක්ෂ දරුවා මොක මේ දරුවා දක්ෂ මොකටද කියලා තෝරගන්න මේ ක්‍රමය මේ මේ දක්ෂ දරුවන් කියලා බෙදෙන අසම්මත ක්‍රමය මෙතනින් අවසන් වෙනවා ඒ වගේම අවසාන වශයෙන් මට එක විනාඩියක් දෙන්න ගරු නියෝජක තානායකතුමනි මේ අතුලේ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේදී මගේ උතුරේ මිත්‍රයෝ නැගෙනහිර මිත්‍රයෝ කලබල වෙන්න එපා අතුල ජනතුමා කිව්වේ සමානුපාතික ක්‍රමයේ තියෙන සාධනීය ලක්ෂණ රැකගෙන ජයා ජාවදන් ජනාධිපතිතුමා ඉතාම විශ්වාසයෙන් මේ සමානුපාතික ක්‍රමය ගෙනාවේ මයිනොරිටි රිප්‍රසෙන්ටේෂන් සුළුතරේ නියෝජනය ඒක අපි ආරක්ෂා කරගන්නට ඕන ඒක රැකගන්නට ඕන ඒක රැකගෙන ජනතාවට වග කියන මන්ත්‍රීවරයෙක් බිහි කර ගැනීම මේ යෝජිත මැතිවරණ ක්‍රමයේ විශේෂ කාරණාවක් බවට පත් වෙනවා අපි ඒ වෙනුවෙන් එකතු වෙන්නට ඕන පාර්ලිමේන්තුව පාර්ලිමේන්තු අස්ථාවර පාර්ලිමේන්තු ඔක්කොනා විතරක් නෙමෙයි දේශපාලන ක්‍රමෙම අශීලාචාර වෙන්න ගෝත්‍රික වෙන්න මේ මැතිවරණ ක්‍රමයේ හේතුනා මැතිවරණ නීති දෙන දුර්වලකම් මේ වගේම අපි හදා ගන්නට ඕන දරු නියෝජක තානායකතුමනි අසීමාන්තික වියදම් එක්ක කරන මේ හොයන්න කෙනෙක් නැහැ හොයන්න කෙනෙක් නැහැ මැතිවරණ ක්‍රමය වගේම මේ පිළිබඳ අපි වෙනස්කම් ඇති කර ගන්නට එකතු වෙලා කටයුතු කරන්නට ඕන හරියට කතානායකතුමා ඔබතුමා තෝරගන්න මේ සභාව එකතු වෙලා දීපු ආදර්ශය වගේම මේක තමයි වැදගත් වෙන්නේ අවසාන වශයෙන් මම අද විදුලි බල ඇමතිවරයා විදියට මම මේ සභාව ඉදිරිපිට මෙරට ඒ ජනතාවගෙන් සමාව ඉල්ලා සිටිනවා අවුරු අතින් සිද්ධ වුණා මම විදුලි බල ඇමතිවරයා විදියට ගරු නියෝජක තානායකතුමනි මේ බිඳ වැටීම සිද්ධ වෙනකොට පැය 96යි පැය 96යි විදුලි බල ඇමතිවරයාගේ සේවා කාලයේ වයස නමුත් මගේ යුතුයකමක් තියෙනවා අපි හැමදාම වගකීම් සහගත දේශපාලනක් වෙනින් පෙනී සිටපු මිනිස්සු එසක් කාගේ අතින් වැරදක් වුණත් ජාතික ආර්ථිකයට සමාජ ජන ජීවිතයට විශාල අභියෝගයක් වුණා පැය 8ක් 9ක් තිස්සේ එසා මම විශේෂ බාර ඇමතිවරයා විදියට මෙරට ජනතාවගෙන් සමාව ඉල්ලා සිටිනවා ඒ වැරද්ද වෙනුවෙන් මම නවකෙක් කියලා මෙතන මිදෙන්න බෑ ඒ වගේම මම බාර ගන්නට ඕන බාර ගන්නවා කියලා කියන්නේ ගරු නියෝජක තානායකතුමනි ඒ වැරද්ද නිවැරදි වෙන්නට ඕන නැවත සිදු නොවන විදියට අපි මේ පද්ධතිය සකස් කර ගන්නට ඕන ඒක දින අඩුපාඩුකම් ගැන කතා කරන වෙලාව නෙමෙයි නිසා අපි විශේෂයෙන් අපේ මේ මෙතුරුන් ප්‍රකාශනය ඇතුලේ ජනතුමා නැවත කියනවා මේ ඊයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඇතුලේ කියනවා ඔබතුමායි කාලය විචාරණීය බලශක්තිය පිළිබඳව එතුමා කතා කරනවා 132ක් අපේ බලශක්තිය ඩීසල් වලින් නිර්මාණය වෙන්නේ ගරු නියෝජක තානායකතුමනි 132ක් එක මාෆියා අධ්‍යාපනයට වැය කරන මුදලට කිට්ටු මුදලක් අපි ඩීසල් වලට පුච්චනවා විදුලිය ජනනය කිරීම සඳහා 132 අපි මේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ජනාධිපතිතුමා අගමැතිතුමා මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ගෝඨාභය ජනාධිපතිතුමා මහින්ද අගමැතිතුමා පැහැදිලිව රට පොරොන්දුවක් දෙනවා 2030 වෙනකට පුනර්ජනනීය බලශක්තිය ඇතුලේ අපේ පදාසය 80%කට ගෙනියන්න අපි කටයුතු කරන්න ඕනේ කියලා මම මේ සංඛ්‍යාලේඛන ගැන සහතික වෙනවට වැඩිය මම විශ්වාස කරනවා තව අවසර පහක් යනකට ඩීසල් මත යැපෙන මේ 132 පදාසය පුනර්ජනනීය බලශක්තිය තුළට එකතු කරගන්න අපිට පුළුවන් කමක් ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා ඒකට සැලසුම් අපි ළඟ තියෙනවා ඒකට අවශ්‍ය අවංගකම අපි ළඟ තියෙනවා ඒ නිසා ඒවට තියෙන කැපවීම අපි ළඟ තියෙනවා ගරු නියෝජක තානායකතුමනි ඒ පිළිබඳ විශ්වාසය තියන්න කියලා ඉල්ලා සිටිමි මේ අවස්ථාව ලබා දීම පිළිබඳව ඔබතුමාට අපේ ගෞරවය නැවත ප්‍රකාශ කරමින් මම නිහඬ වෙනවා බොහොමත්ම ස්තුතියි ඔබතුමාගේ ස්තුති ගරු ෆීල් මාස්ටර් සරත් පොන්සේ කැමතිතුමා ඔබතුමාට විනාඩි 10ක් තියෙනවා නියෝජක තානායකතුමනි අවස්ථාව ලබා දීම ගැන ස්තුතියි මම එකංශයක් ගැන පමණක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා අපේ විපක්ෂයේ එකගතාවය අනුව මට අදාළව රටේ ආරක්ෂාව පිළිබඳව ජනාධිපතිතුමාගේ කතාවේ අඩංගු දේවල් ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා නමුත් ජනාධිපතිතුමා රටේ ආරක්ෂාව ගැන මහලුකු දෙයක් කිව්වේ නැති නිසා මට කතා කිරීමේදී යම් කිසි ප්‍රශ්න සාගත තත්ත්වයකට ඇති වෙලා තියෙනවා ජනාධිපතිතුමාගේ ප්‍රකාශයේ රටේ ආරක්ෂාව ගැන කියවිලා තිබුණේ වේලි 7යි ඒක තිබුණේ වාක්‍ය 3යි ඒක නිසා මට ඊට අමතරව ආරක්ෂාව වෙනුවෙන් අවධානය වෙනත් අංශවලින් යොමු කරන්න සිද්ධ වෙනවා
නමුත් ජනාධිපතිතුමාගේ ප්‍රකාශයේදී අපි දැක්කා එතුමා විශේෂ අවධානයක් යොමු කළා තිබුණා පාස්කු ප්‍රහාරය ගැන. පාස්කු ප්‍රහාරය ගැන මීට ඉස්සරේ ප්‍රහාරය හටගත් අවස්ථාවේදීම පාර්ලිමේන්තුවේදී අපි විවාදයක් තිබ්බා ඒතැදී මම ප්‍රකාශයක් කතාවක් පැවැත්තුවා. ඒ කතාව අහගෙන ඉඳලා මට තාම මතකයි දලා සලාපෙරුව එතුමා මට චීට් එකක් කියුවා එක්සලන්ට් ස්පීච් කියලා. මම එදා කතා කරේත් රටේ ජනතාවගේ පැත්තේ ඉඳලා පාස්කු ප්‍රහාරය ගැන. ඉතින් මේ ප්‍රහාරය ගැන දිගින් දිගටම කතා කර කර ඉන්නවා වෙනුවට අපිට කළ යුතු හුඟක් වැදගත් දේවල් තියෙනවා. නමුත් ඒකේ ප්‍රහාරයෙන් පසුව ඒ ප්‍රහාරයට අදාළ දේවල් මැඩලුවා කියලා ගෞරවය ආණ්ඩුව ගන්න හද නිසා මම යමක් කියන්න ඕනේ. පාස්කු ප්‍රහාරය මම දැක්කා අනිවාර්යයෙන්ම ඒකත් තිබුණා අපේ ආණ්ඩුව ඒකෙදී යම් කිසි ප්‍රමාද දෝෂයක් නිසා ආණ්ඩුවෙන් සිද්ධ වුණා ප්‍රහාරය සිදු වුණා ඒකට වාකීම ආණ්ඩුව ගන්න ඕනේ කියන එක ඒ වෙලාවෙත් මම ප්‍රකාශ කරා එතනදීත් ආණ්ඩුව කියලා කිව්වට ඒකේ ප්‍රධාන වගඋත්තර කරුවා හැටියට මම පාර්ලිමේන්තු කාර්ක සභාවේ වෙනම වාර්තාවක් ලිව්වා පිටු 65ක ඒකේ මම ප්‍රධාන වගඋත්තර කරුවා හැටියට ලැබුණ තොරතුරු නොසලකා හැර අවශ්‍ය පියවර නොගැනීම වෙනුවෙන් මම චෝදනා එල්ල කරේ එවකදී හිටපු ආරක්ෂක කැමති හිටන් අපේ මෙතන මේ වෙලාවට මෙතන හිටන් නැති නිසා මට කියන්න සිද්ධ වෙනවා අපේ හිටපු ගරු ජනාධිපතිතුමා එතුමා පළවෙනි චූදිතය හැටියට මම එතුමාට ඇඟිල්ල දික් කරා එතුමා ආරක්ෂක කැමති හැටියට ගති වූ පියවරවල් කිසිම දෙයක් රටේ ආරක්ෂාව ගැන උනන්දුයෙන් අරගෙන තිබෙන්නේ නැහැ ඒක අන්ද තමයි අපි එතුමා දැන් තවුන්නාසලට බාර දීලා තියෙන්නේ පුළුවන් නම් හදාගන්න අපිට එතුමා මේ පැත්ත ඉඳලා වැඩක් නැති නිසා අපි එතුමා තවුන්නාසල පැත්තට බාර දුන්නා පුනරුත්ථාපනය සඳහා දැන් එතුමා ප්‍රධාන වශයෙන්ම පාස්කු ප්‍රහාරයේ තොරතුරු ලැබුණා ඒ තොරතුරු ලැබුණම අපිට පාර්ලිමේන්තු කාර්ක සභාවේදී තොප්පු වුණා රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා එවකට හිටපු ඒ ජනාධිපති ආරක්ෂක කැමති එක්ක ඉතා ළඟින් ඇසුරු කර කෙනෙක් එතුමා කෙලින්ම ජනාධිපතිගේ දුරකථනයෙන් කතා කරන පුරුද්දක් තිබුණා. එවකට හිටපු ජනාධිපතිගෙන් අපි ප්‍රශ්න කරනකොටත් පාස්කු ප්‍රහාරය ගැන එතෙන්දී එතුමාත් පිළිගත්තා ඒ රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී එතුමාට කෙලින්ම කතා කරනවා කියලා. එවනම් මේ තොරතුරු ලැබිලා අප්‍රේල් 4 වෙනිදා ලැබිලා අප්‍රේල් 21 ප්‍රහාරය එල් වෙනකන් ඒ හිටපු ජනාධිපති හිටපු ආරක්ෂක කැමති මේක ගැන දැනගෙන නැහැ හිටියේ නැහැ කියන කතාව අපි පිළිගන්නේ නැහැ. එතුමා ඊට අමතරව අපි දැක්කා ආරක්ෂක කවුන්සලේ පාත්කලා තිබ්බේ නැහැ. දැන් වර්තමාන රටේ යුද්ධයක් නැහැ කියලා වර්තමාන ජනාධිපතිට හෝ අගමැතිට බෑ ආරක්ෂක කවුන්සලේ පාත්තන්න නැතුව ඉන්න. ඒක ලෝකේ ඕනම රටක ඇමරිකාව ගත්තත් රුසියාව ගත්තත් යුද්ධ තිබුණත් නැතත් ලෝකේ චීනය ගත්තත් ආරක්ෂක කවුන්සලේ කියන එක ඒක නිසි වෙලාවකට නිසි කලට පැවැත්වෙන කවුන්සලයක්. නමුත් එවකට හිටපු ආරක්ෂක කැමති ඒ ගැන කිසිම උනන්දුවක් කරන් තිබ්බේ නැහැ. එතුමා ආරක්ෂක කවුන්සලයට අගමැති පැමිණීම නවත්තලා තිබුණා. පොලිස්පති පැමිණීම නවත්තලා තිබුණා. ආරක්ෂක ලේකම්ගේ පැමිණීම බලාපොරොත්තු වුණෙත් නැහැ. එහෙම වාතාවරණයක වැඩ කරලා අන්තිමට හිටපු පොලිස්පති සහ ආරක්ෂක ලේකම් බිල්ලට දීලා එතුමා එකෙන් අග බේරා ගන්න උත්සාහ කරා. ඒවා අපි අනුමත කරන්නේ අපි ඒවා දකින්න ඉතාව නිවට බියගුළු වැඩ හැටියට. ඊළඟට හිටපු ආරක්ෂක කැමති සුදුසුසට තැන දුන්නේ රාජ්‍ය ආරක්ෂක කැමති කියලා අපි පත් කළා තිබුණා අපේ හිටපු ගරු අගමැතිතුමාගේ. එතුමාත් දැන් අපිත් එක්ක නැහැ. එතුමාත් තමුන්නාසලට ඕනෙ පැත්තට බාර ගන්න පුළුවන් ඔබතුමාගේ පාසලේ මිත්‍රයා. එතුමාගේ බෑනනුවන් රාජ්‍ය ආරක්ෂක කැමති කියලා දාගෙන තිබුණා. එතුමා රාජ්‍ය ආරක්ෂක කැමතියට හැටියට කරපු එකම දේ තමයි හෙලිකොප්ටරෙන් රට වටා යෑම. මළගෙවල් වලට යනවා උත්සව වලට යනවා. ඒ අරින්නේ එතුමාට බාර දීලා තිබුණා කැසට් එකෙන් බාර දීලා තිබුණා වගකීම තමයි පාසල් බලා ගැනීම. ආරක්ෂක හමුදාවල කියන පුහුණු මධ්‍යස්ථාන බලා ගැනීම. එතරම් රාජ්‍ය ආරක්ෂක මන්ත්‍රී බාර දීලා තිබ්බේ. එතකොට මේ ආරක්ෂාවේ තිබුණ අඩුපාඩුකම් නිසා අපි දැක්ක ආරක්ෂා කඩා වැටලා තිබුණා. ඒ කියන්නේ කිසිම උනන්දුවක් දැක්ුවේ නැහැ. තමුන්නාසලා එකට අපි සියලු දෙනාටම වරද චෝදනා එල්ල කරන්න එපා. ඒ හිටපු ආරක්ෂක කැමති හිටපු ජනාධිපති හිටපු අගමැති ඒ හිටපු නියෝජ්‍ය සභාවේ රාජ්‍ය ආරක්ෂක කැමති ඒගොල්ලෝ ඒකේ වාකියෙන් බාර ගන්න ඕන. ඊට අමතරව අපි දැක්කා මේ ප්‍රහාරය එල්ල වුණාට පස්සේ මම මේ ප්‍රශ්නේ ඇහුවා හිටපු ආරක්ෂක කැමතිගෙන් අපේ පාර්ලිමේන්තු කාර්ක සභාවේ ප්‍රශ්න කිරීමේදී ඇයි ප්‍රහාරය එල්ලලා ඔබතුමා රටට ආවේ නැත්තේ කියලා. ප්‍රහාරය උදේ 8:00 වට එල්ල වෙලා
එතුමා සිංගප්පූරුවේ ඉඳලා ලංකාවටයි රෑ 12ට සිංගප්පූරු ගුවන් යානයකින් හවස 3ට ආවා ගුවන් යානයක් ලංකාවට ශ්‍රී ලංකන් ගුවන් යානයක් ආයි රෑ 9ට ආවා එකක් ඒ වගේ ආවේ නැත්තේ ඇයි කියලා අහුවම එතුමා බොරු කිව්වා එතුමා ජනා රටේ නායකයා වෙලා ජනාධිපති වෙලා සදාචාරාත්මක නැති විදියට පාර්ලිමේන්තු කාර්යක සභාවට බොරු කිව්වා එතුමා කිව්වා ඒ 3ට ආපු ගුවන් යානයේ රෑ 9ට ආපු ගුවන් යානයේ සීට්ටු බොන්නේ නැහැ කිව්වා අපි චෙක් කරලා බැලුවා ඒ ගුවන් යාන දෙකේම බිස්නස් ක්ලාස් එක ඉකොනොමි ක්ලාස් එකේ දෙකේම තිබුණා ඉස්සෙල්ලා 3ට ආපු එකේ තිබුණා සීට් 19ක් ඊට පස්සේ රෑ 9ට ආපු එකේ තිබුණා සීට් 30ක් ඒතකොට ජනාධිපති හැටියට එතුමා ඒ වගේ මුසාවාද ප්‍රකාශ කරා පාර්ලිමේන්තු කාර්යක සභාව ඉදිරියේ අදත් මම දැක්ක එතුමා කතා කරනවා වඳුර පොල් කඩන ඒවා ගැන කිව්වා වඳුර එතුමා කතා කරේ විදියට නම් මේ රටේ ඉන්න ඔක්කොම වඳුර කරන්නේ පොල් කඩන එක විතරයි ඒ වගේ තර්ක තමයි එතුමා ඉදත් ඒ කාලේ ගෙනාවේ ආරක්ෂා කඩාවැටලා තිබුණා කියන එක අපි පිළිගන්නවා නමුත් මේකේ ප්‍රතිඵලයක් හැටියට වර්තමාන ජනාධිපති ආරක්ෂක ඇමති අපිට ප්‍රශ්නයක් තියෙනවා ව්‍යවස්ථානුකූලව ජනාධිපතිට අමාත්‍යංශයක් තියාගන්න බෑ මම දැක්ක වර්තමාන අධිකාරණ ඇමතිතුමා නම් කතා කරලා තිබුණා ජනාධිපතිට පුළුවන් අමාත්‍යංශ තියාගන්න කියලා තව විනාඩි දෙකක් වමට තියෙනවා නමුත් අපි දන්න විදිහට නම් ව්‍යවස්ථාව අනුව අපිට විවාදයකට යන්න අවශ්‍ය නැහැ අධිකාරණ ඇමතිතුමා එක්ක අධිකාර ජනාධිපතිට අමාත්‍යංශයක් තියාගන්න බෑ ඒ කියන්නේ මේ වෙනකොට මේ රටේ ආරක්ෂක ඇමති කෙනෙක් නැහැ ඒක තමයි යථාර්ථය මුල්නාසර ව්‍යවස්ථාව වෙනස් කරොත් ඒක වෙනම තත්වයක් නමුත් වර්තමානයේ මේ රට ගුවන්නේ ආරක්ෂක ඇමති කෙනෙක් නැතුව එතුමා කිව්වා එතුමායි කතාවේදී රටේ ආරක්ෂාව ශක්තිමත් කරා කිව්වා ප්‍රතිව්‍යුහගත කරා කිව්වා මම දකින විදිහට නම් ආරක්ෂාව ශක්තිමත් කිරීම ප්‍රතිව්‍යුහගත කිරීම නෙවෙයි අවශ්‍ය හැමදාම ආණ්ඩු වෙනවා එක එක සංකල්ප ඇවිල්ලා මෙයා ප්‍රතිව්‍යුහගත කරනවා නමුත් බිම් මට්ටමේ ආරක්ෂක හමුදාවට ලැබිය යුතු දියුණුව ශක්තිය ඒවා වෙනස් වෙලා නැහැ ඒවා වෙනස් කරන්නේ නැත්නම් අපිට මේ වගේ වෙනසක් දකින්න බෑ අපි යුද ජයග්‍රහණය ලැබුවෙත් මූලික වශයෙන්ම අපි ආරක්ෂක සංකල්ප වෙනස් කරා සටන් ක්‍රම වෙනස් කරා සංවිධාන මට්ටම බිම් මට්ටමේ වෙනස් කරා එවැනි දේවල්ට ගියොත් විතරයි රටේ වෙනසක් කරන්න පුළුවන් වර්තමානයේ මම දකින්න හමුදාවල විශාල අඩුපාඩු සංඛ්‍යාවක් තියෙනවා යුද්ධ ඉවර වෙනකොට මම බාර දුන්නේ යුද හමුදාවේ මම බාර ගන්නකොට යුද ටැංකි 80ක් තිබුණ හමුදාව යුද්ධ ඉවරනකොට ඉතුරු වෙලා තිබ්බ යුද ටැංකි 30යි ඒවා 1955 යුද ටැංකි අද වෙනකම් තමුන්නාසලගේ ආණ්ඩුවක් තිබ්බා 2015 වෙනකම් ඊළඟ අපේ ආණ්ඩුවක් තිබුණා ආරක්ෂකව තිබෙතන ඉතින් හිටියා එතුමා මං හිතන්නේ යුද ටැංකිය දැකලා තියෙන චිත්‍රපටියක විතරයි ඒවා අඩු ගන්න නවීනකරණය කරලා නවීන පන්නේ ඒවා ගෙනෙල්ලා මේවා ශක්තිමත් කරන්න වැඩ කරේ නැහැ ඊළඟට අපි දන්න ගුවන් හමුදාව යුද්ධ කරන කාලේ තිබුණා ප්‍රහාර ගුවන් යාන 11ක් අද වෙනකොට ඒගොල්ලන්ට එකයි තියෙන්නේ මේවා මිලදී ගැනීම අනිවාර්යෙන් කරිය යුතු දේවල් රටක ආරක්ෂාව නැතුව තමුන්නාසලා කතා කර සංවර්ධනය කරන්න බැහැ ඔබතුමාගේ කාලය අවසන් ශක්තිමත් කරන්න ධර්මන්තිතුමා ඔබතුමාගේ කාලය අවසන් අවසාන වශයෙන් යුද හමුදා අයවලුන්ගේ චිත්තධාරය නැංවීමට අපි දැක්කේ ජනාධිපතිතුමාගේ ප්‍රකාශයේ මොනවත්ම කියලා තියෙනවා චිත්තධාරය නැංවීම අවශ්‍යයි ඒගොල්ලන්ට ශක්තියක් දීම අවශ්‍යයි ඒගොල්ලන්ගේ වැටුප්සා දීමනා වැඩි වැඩි කරන්න ඕනේ ශක්තිමත් කරන්න ඕනේ නවීන උපකරණ රැස් දෙන්න ඕනේ අවසාන වශයෙන්ම උදා මුල්ස්ථානයේ අද ඉතාම දුර්වල ස්ථානයක් බවට පත් වෙලා තියෙනවා සංග්‍රාමික වශයෙන් බැලුවොත් ත්‍රිවිධ හමුදාම මුල්ස්ථාන එක ස්ථානයක දාන්න හදලා තියෙනවා ඒවා ලෝකේ රටවල් වල කරන්නේ නැහැ පෙන්ටගන් වලට එල්ලුණ ප්‍රහාරය හරහා ඒ ක්‍රමය ලෝක සියලුම රටවල් ප්‍රතික්ෂේප කරා ඒ වගේ එක තැනක තියෙනවා නම් අපි දකිනවා මේක හොඳ ඉලක්කයක්ද සුදේවන්තතුමා දුගානේ ඒ ස්ථානයේ ශක්තිමත් කරන්න මිසයිල පද්ධති ගුවන් යානා ප්‍රහාර කවියාවුද එහෙන් දේවල් ගේන්න අවශ්‍යයි මායිසන ජනාධිපතිතුමා ඒ අංශය ගැන හිතන්න ඕනේ කොවිඩ් ගැන හිතන්න නැතුව එහෙම නැත්නම් පාස්කු ප්‍රහාරය ගැන හිතන්න නැතුව සහරාන් ගැන හිතන්න නැතුව මේ හමුදා ශක්තිමත් කළා රටේ ආරක්ෂාව පොදුවේ ශක්තිමත් කිරීමට සෞභාග්‍ය ආදානිය යොමු වෙයි බොහොම ස්තුතියි ඔබතුමාට ස්තුතියි ගරු ඩග්ලස් සේවානන්ද අමාත්‍යතුමා ඔබතුමාට විනාඩි 10යි නන්දි ගෞරව පෙරදි සභානායකර අවர்களே உங்களுக்கு வாழ்த்துக்களை சொல்லிக்கொண்டு ஜனாதிபதி அவர்களது உரை தொடர்பாக நேற்றைய தினம் இந்த நாட்டின் ஒன்பதாவது நாடாளுமன்றத்தை ஆரம்பித்து வைத்து மேன்பதங்கிய ஜனாதிபதி கோட்டாபய ராஜபக்ச அவர்கள்
ஆற்றிய கொள்கை பிரகடன உரை தொடர்பில் எனது கருத்துக்களையும் பதிவு செய்து கொள்வதற்கு வாய்ப்பு வழங்கியமை தொடர்பில் முதலில் எனது நன்றியை தெரிவித்துக் கொள்கின்றேன். கடந்த காலத்தில் சமூக பொருளாதார கலாச்சார மற்றும் தேசிய பாதுகாப்பு ரீதியில் மிகவும் பலவீனப்பட்டு போயிருந்த இந்த நாட்டினை அனைத்து துறைகளிலுமாக கட்டியெழுப்புவதற்கான சிறந்ததொரு வாய்ப்பு இப்போது உருவாக்கப்பட்டிருக்கின்றது என்பதை இங்கு நான் தெரிவிக்க விரும்புகின்றேன். குறிப்பாக அதிக அளவிலான வீழ்ச்சி நிலையை நோக்கி போயிருந்த எமது பொருளாதார நிலைமையானது அண்மை காலமாக தொடர்கின்ற உலகளாவிய ரீதியாக கொரோனா தொற்று அனர்த்தம் காரணமாக மேலும் பாதிப்புகளுக்கு மோங்கொடுத்திருந்தாலும் அந்த பாதிப்புகளை எமது மக்களை உணரவிடாத வகையில் பாதுகாத்தும் கொரோனா அனர்த்தம் அதிக அளவில் நாட்டில் பரவ விடாது தடுத்தும் உரிய நடவடிக்கைகள் எடுக்கப்பட்டுள்ளமையானது நாட்டின் தலைமை மீது மக்கள் அதிக அளவிலான நம்பிக்கை கொள்ள வழி ஏற்படுத்தியுள்ளதையே அண்மைக்கால நாடாளுமன்ற தேர்தல் முடிவுகள் எடுத்து காட்டுகின்றன. அந்த வகையில் இந்த நாட்டிற்கு மேன்மதங்கிய ஜனாதிபதி கோட்டாபய ராஜபக்ச அவர்களது சிறந்த தூரநோக்கு கொண்ட மனிதாயமான தலைமைத்துவம் நாட்டை வளர்ச்சி நோக்கி முன்னெடுப்பதில் எப்போதும் கடுமையாக உழைக்கின்ற கௌரவ பிரதமர் மஹிந்த ராஜபக்ச அவர்களது வழிகாட்டல்கள் இவற்றோடு பின்னணியில் இருந்தாலும் முன்னணி வகித்து சிறந்த திட்டங்களை நாட்டின் எதிர்காலம் தொடர்பில் வகுத்து கொண்டிருக்கும் கௌரவ பசில் ராஜபக்ச அவர்களது உழைப்பு எல்லாம் இணைந்து நிச்சயமாக இந்த நாட்டை பொருளாதாரம் உள்ளிட்ட அனைத்து துறைகளிலும் குறுகிய காலத்தில் முன்னேற்றமடைய செய்யும் என்பதில் சந்தேகமில்லை. மேன்மை தங்கிய ஜனாதிபதி அவர்கள் தனது கொள்கை பிரகடன உரையிலே இந்த நாட்டை கட்டியெழுப்புவது தொடர்பில் அனைத்து துறைகள் சார்ந்தும் முற்போக்கான திட்டங்களை வகுத்து அதனை செயல்படுத்துவது தொடர்பில் உணர்த்தி இருக்கின்றார். குடும்ப பொருளாதாரத்தை ஈட்டிக் கொள்வது முதற்கொண்டு இந்த நாட்டு மக்களது அந்நிய செலவாணியை நாட்டுக்கு ஈட்டித்தரக்கூடிய நிலைமை வரையில் சகல துறைகளையும் முன்னேற்றும் மேன்மதங்கிய ஜனாதிபதி அவர்களது வினைத்திறன் மிக்க நோக்கு இந்த நாட்டை நேசிக்கின்ற அனைவராலும் வரவேற்கத்தக்கதாகும். குறிப்பாக வறும நிலை கொண்ட குடும்பங்களின் இளைஞர் ஜோதிகளுக்கான 1 லட்சம் வேலைவாய்ப்பு முன்னுரிமை, 60,000 பட்டதாரிகளுக்கான வேலைவாய்ப்பு என்பன மிக முக்கியமாக வரவேற்கத்தக்கன. அதே நேரம் வேலைவாய்ப்புகளுக்காக விண்ணப்பித்து இதுவரையில் நியமனங்கள் கிடைக்கப்பெறாதவர்கள் மேன்முறையீடு செய்கின்ற பட்சத்தில் அவர்களுக்கு மீண்டும் ஒரு வாய்ப்பினை வழங்க முடியுமென மேன்மதங்கிய ஜனாதிபதி அவர்கள் தெரிவித்துள்ளார்கள். இது குறித்து மேன்மதங்கிய ஜனாதிபதி அவர்களுக்கு எமது மக்கள் சார்பாக எனது நன்றியையும் தெரிவித்துக் கொள்வதுடன் வறுமைக்குட்பட்ட குடும்பங்களின் இளைஞர் ஜோதிகளுக்கான வேலைவாய்ப்புகளையும் பட்டதாரிகளுக்கான வேலைவாய்ப்புகளையும் சமகாலத்தில் விரைந்து வழங்குவதற்கு நடவடிக்கை எடுப்பது சாலச் சிறந்தது என்பதையும் தெரிவித்துக் கொள்ள விரும்புகின்றேன். மேலும் கல்வித்துறை மறுசீரமைப்பு என்பது இந்த நாட்டின் கட்டாய தேவைகளில் ஒன்றாக இருக்கின்றது. மாணவர்கள் பொதி சுமக்கின்ற காலம் போய் மாணவர்களை ஈர்க்கக்கூடிய வகையிலும் நவீன தொழிற்சந்தைக்கு ஏற்ற வகையிலும் எமது கல்வித்துறையில் மாற்றங்கள் வர வேண்டியது அவசியமாகும். கிராமிய மருத்துவமனைகள் மற்றும் ஆயுர்வேத மருத்துவம் தொடர்பிலும் ஜனாதிபதி அவர்கள் விசேட அவதானத்தை செலுத்தியுள்ளார். எமது பகுதிகளிலும் கிராமத்து மட்ட மருத்துவமனைகள் பல்வேறு தேவைகள் மற்றும் குறைபாடுகளுடன் செயல்பட்டு வருகின்றன. அந்த வகையில் அந்த மருத்துவமனைகளுக்கும் தரம் உயரும் என்ற நம்பிக்கை இப்போது எமது மக்களுக்குள் எழுந்திருக்கின்றது. அதே நேரம் கொழும்பு ராஜகிரியாவில் செயல்பட்டு வருகின்ற ஆயுர்வேத மருத்துவமனையும் பல்வேறு குறைபாடுகளுடன் செயல்பட்டு வருவதாகவே தெரிய வருகின்றது. குறிப்பாக மருத்துவர்களுக்கான தட்டுப்பாடுகள், மருந்துகளுக்கான வசதி போதாமை போன்ற குறைபாடுகள் காணப்படுவதாக கூறப்படுகின்றது. இந்த மருத்துவமனையின் மூலமாக நாளாந்தம் பெரும்பாலானவர்கள் பயன்பெற்று வருகின்றனர். எனவே தற்போது தேசிய மருத்துவத்துறைக்கென இராஜாங்க அமைச்சர் ஒருவரும் நியமிக்கப்பட்டுள்ளமையினால் இத்தகைய குறைபாடுகள் விரைவில் நீக்கப்படும் என நம்புகின்றேன். அதே நேரம் இந்த நாட்டின் பொருளாதார வளர்ச்சியில் எம்மால் இயன்ற அனைத்து உதவிகளையும் வழங்குவதற்கு நாமும் கடுமையாக உழைத்து
ஒத்துழைப்பு வழங்குவதே எமது முக்கிய நோக்கமாக இருக்கின்றது. குறிப்பாக நாட்டின் பொருளாதார நிலையை ஸ்திரப்படுத்திக் கொள்வதற்காக பதவிகளையும் தாண்டிய பொறுப்புகளை சுமக்க வேண்டியதையும் இங்கு சுட்டிக்காட்ட விரும்புகின்றேன். அந்த வகையில் இம்முறை நாடாளுமன்ற தேர்தலில் நான் வெற்றி பெற்றதும் எமது புலம்பெயர் உறவுகளுக்கு ஓர் அழைப்பினை விடுத்திருந்தேன். அதாவது இலங்கையில் முதலீடு செய்வதற்கு முன்வருமாறு அழைப்பு விடுத்திருந்தேன். எமது புலம்பெயர் உறவுகள் இந்த நாட்டிலே பல்வேறு துறைகளில் முதலீடு செய்வதற்கு ஆவலாக இருக்கின்றார்கள். எனினும் கடந்த காலங்களில் அவர்கள் முதலீடு செய்வதற்காக இந்த நாட்டுக்கு வருகை தந்திருந்த போது அவர்களிடம் ஒரு சில தரப்புகளினால் கையூட்டல்கள் கோரப்பட்டதால் அந்த புலம்பெயர் உறவுகள் இந்த நாட்டில் முதலீடுகளை மேற்கொள்ளாமல் திரும்பி சென்ற நிலைமைகள் உண்டு. ஆனால் தற்போது இந்த அரசாங்கத்தில் அத்தகைய முறைகேடுகள் நடைபெறாது என்ற எனது நம்பிக்கையை நான் புலம்பெயர் உறவுகளுக்கு எடுத்து கூறி எமது நாட்டில் முதலீடுகளை மேற்கொள்ள வருமாறு அழைப்பு விடுத்திருக்கின்றேன். வெளிநாடுகளில் பல வருட காலமாக வாழ்ந்து வருகின்ற நிலையில் பல்வேறு மாற்று அனுபவங்கள் மற்றும் நவீன தொழில்நுட்ப அறிவாற்றலுடன் இத்தகைய புலம்பெயர் உறவுகள் எமது நாட்டிலேயே முதலீடுகளை மேற்கொள்ளுகின்ற போது சர்வதேசத்துடன் போட்டி போடக்கூடிய பல்துறை உற்பத்தி செய்ய முடியும் என்ற நம்பிக்கையும் எனக்கு இருக்கின்றது. அடுத்ததாக எனக்கு வழங்கப்பட்டிருக்கும் அமைச்சானது இந்த நாட்டின் பொருளாதார வளர்ச்சிக்கு மிகவும் இன்றியமையாததொரு அமைச்சாகும். மீளவும் இந்த அமைச்சர் எனக்கு வழங்கியதற்காகவும் நல்லதொரு இராஜாங்க அமைச்சர் கௌரவ காஞ்சன விஜயசேகர அவர்களையும் செயலாற்றல் மிக்க செயலாளர் திருமதி இந்துரத்நாயக்க அவர்களையும் வழங்கியதற்காகவும் மேன்மதங்கிய ஜனாதிபதி அவர்களுக்கும் கௌரவ பிரதமர் மஹிந்த ராஜபக்ச அவர்களுக்கும் கௌரவ பெசல் ராஜபக்ச அவர்களுக்கும் எமது மக்கள் சார்பாக எனது நன்றியை தெரிவித்துக் கொள்கின்றேன். எமது இந்த கடற்தொழில் அமைச்சின் மூலமாக குறிப்பாக கரையை அண்டியதான கடல் தனித்துவ பொருளாதார வலயத்திற்கு உட்பட்ட கடல் சர்வதேச கடல் என அனைத்து நிலைகளிலும் கடற்தொழிலை நவீன தொழில்நுட்பங்களுடன் மேலும் விரிவாக்கம் செய்வதற்கான ஏற்பாடுகள் தற்போது முன்னெடுக்கப்பட்டு வருகின்றன. இதற்கென நவீன தொழில்நுட்பங்களை உள்வாங்கிக் கொள்வதற்கும் அவை தொடர்பில் கடற்தொழிலாளர்களுக்கு பயிற்சிகளை வழங்குவதற்குமான ஏற்பாடுகளும் மேற்கொள்ளப்பட உள்ளமையும் இங்கு தெரிவித்துக் கொள்ள விரும்புகின்றேன். அதே நேரம் நன்னீர் உள்ளிட்ட அனைத்து நீரியல் வள செய்கைகளை மேலும் பரவலாக்கி மேம்படுத்தும் ஏற்பாடுகளுக்கு அதன் நிலப்பரப்புகளை அதிகரிக்கும் ஏற்பாடுகளும் இத்துறையை மனை கைத்தொழிலாக முன்னெடுக்கக்கூடிய ஏற்பாடுகளும் துரிதமாக முன்னெடுக்கப்பட்டு வருகின்றன. இந்த நாட்டில் கடற்தொழில் மற்றும் நன்னீர் உள்ளிட்ட நீரியல் வளர்ச்சிகை கைத்தொழில் மூலமாக நாட்டு மக்களிடையே போசாக்கினை வளர்ப்பதும் இந்த தொழில்துறைகளில் ஈடுபட்டுள்ள மக்களது வாழ்க்கை தரத்தை உயர்த்துவதும் எமது முக்கிய நோக்கமாகும். நியாய விலையில் நீரியல் சார்ந்த உணவுகளை நுகர்வோர் கொள்வனவு செய்வதற்கும் அதே நேரம் இத்தொழில்துறைகளில் ஈடுபடுகின்றவர்களுக்கு நியாயமான விலை அவர்களது அறுவடைகளுக்காக கிடைப்பதற்கும் ஒரு பொறிமுறையினை நாங்கள் உருவாக்கி வருகின்றோம். இறக்குமதிகளை நிறுத்தி கடல் உணவு மற்றும் நன்னீர் உள்ளிட்ட நீரியல் வளம் சார்ந்த உணவு வகைகளில் இந்த நாட்டை தன்னிறைவு காண செய்வதும் ஏற்றுமதிக்கு ஏற்பாடு செய்து அதிக அளவில் அந்நிய செலவாணியை ஈட்டிக் கொடுப்பதும் எமது கொள்கையாகும். அத்துடன் கடற்தொழில் மற்றும் ஏனைய நீரியல் வள செய்கைகளில் ஈடுபட்டுள்ளவர்களுக்கு தனியான வங்கி முறைமையொன்றை ஏற்படுத்துவதற்கும் நிலையான காப்பீட்டு திட்டம் ஒன்றை முன்னெடுப்பதற்கும் ஆராய்ந்து வருகின்றோம். எமது கடல் வளங்களை எவரும் சட்டவிரோதமான முறையில் சுரண்டுவதற்கு நாம் அனுமதிக்க முடியாது. அத்தகைய சுரண்டல்களை தடுத்து நிறுத்துவதற்கான ஏற்பாடுகளை மேன்மதங்கிய ஜனாதிபதி அவர்களது வழிகாட்டலின் கீழ் நிச்சயமாக நாம் முன்னெடுப்போம் என்பதையும் தெரிவித்துக் கொள்ள விரும்புகின்றேன். அதே நேரம் நமது நாட்டில் விவசாயத்துறையின் முன்னேற்றம் தொடர்பிலும் மேன்மதங்கிய ஜனாதிபதி அவர்கள் தனது கொள்கை பிரகடனத்தை உரையில் வலியுறுத்தியிருந்தார். வடக்கு மாகாணத்தை பொறுத்தவரையில் விவசாயத்திற்கு பொருத்தமான பாரியளவு வயல்காணிகள் மற்றும் தோட்ட நிலங்கள் பயன்படுத்தப்படாத நிலையில் காணப்படுகின்றன. மேலும் பல செழிப்பு மிகு விவசாய காணிகள் மற்றும் விவசாய செய்கைகள் மேற்கொள்ளப்பட்டிருந்த காணிகள் என்பன பல்வேறு திணைக்களங்களின் பிடியில் பயன்பாடுகள் என்று சிக்கி கிடக்கின்றன.
ஏற்கனவே மேன்மை தங்கிய ஜனாதிபதி அவர்கள் தேர்தல் விஞ்ஞாபனத்தில் குறிப்பிட்டுள்ளவாறு இத்தகைய காணிகள் அனைத்தும் இசைக்காக விடுவித்து மானியம் மற்றும் இலகு கடன் வசதிகளை ஏற்படுத்தி கொடுத்து நவீன தொழில்நுட்பத்துடன் கூடிய விவசாய செய்கையை மேம்படுத்தி பரவலாக்குவதும் அதிகூடிய விளைச்சலை ஏற்படுத்துவதும் நமது நோக்கமாக இருக்கின்றது. இங்கு ஜனாதிபதி அவர்கள் ஜஸ்ட் ஹாஃப் அ மினிட் ஒரே நாடு ஒரே சட்டம் என்பது இனத்துவம் அல்லது சமத்துவம். இங்கு சகல இன மக்களினதும் இனத்துவ அடையாளங்கள் சமத்துவமாக பேணப்படும். நான் நம்பிக்கையுடன் வரவேற்கின்றேன். ஒரே நாடு ஒரே சட்டம் என்ற ஜனாதிபதி அவர்களின் கொள்கை பிரகடனத்தின் உள்ளடக்கம் இந்த நாட்டில் வாழும் அனைத்து இன மக்களும் சமத்துவமான உரிமை ஒன்றுபட்ட இலங்கைக்குள் தமிழ் பேசும் மக்களுக்கு சமத்துவமான நீதி எமது மக்களின் லட்சியமாகும். நன்றி. ஸ்தோதி கரு விஜித ஹேரத் மந்திரிதுமா வினாடி தாயக்தி நபுதுமா கரு நியோஜ்ய கதாநாயகத்துமணி மா முலிம்ம சுபபத்தனுவா நியோஜ்ய கதாநாயகத்துமா வித்தியேட்ட ஸ்ரீலங்கா நிதாஸ் பக்ஷ நியோஜனேக்கரண மந்திரிவரேக் வித்தியேட்ட ஒரு தனத்துரட்ட பத்தியும் பிலிபந்தவர் එවගේම ජාතික ජනබලවේගය නව දේශපාලන බලවේගය වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කරපු සහයෝගය දීපු මේ රටේ ඒ සියලු ජනතාවටත් අපේ පක්ෂයේ වෙනුවෙන් ස්තුතිය ප්‍රණාමය මේ අවස්ථාවේ පුද කරමු. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගරු ජනාධිපතිවරතුමා විසින් ඉදිරිපත් කරන ලද ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අත්තම ගත්තොත් මෙය ජනාධිපතිවරයෙක් විසින් ඉදිරිපත් කරන ලද පළවෙනි ප්‍රතිපත්ති ප්‍රකාශනය නෙමෙයි. මීට පෙර ජනාධිපති වරුන් ආණ්ඩුවේ ප්‍රධාන නායකයින් විවිධ අවස්ථාවලදී ප්‍රතිපත්ති ප්‍රකාශනයන් ඉදිරිපත් කළා තියෙනවා. ඊයේ ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශනය ගත්තොත් බැලූ බැල්මට පෙනුමෙන් මෙරටේ දේශීය ආර්ථිකය ගොඩනැගීම, ඒ වගේම නව දේශපාලන සංස්කෘතියක් ඇති කිරීම, නීතිය තනි එක රටක් එක නීතියක් ක්‍රියාත්මක කිරීම එවැනි සංකල්පීය කරුණු ගොඩක් තිබුණා. සංකල්පීය වශයෙන් ගත්තොත් ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනයට බැලූ බැල්මට පැහැදිලි දෙයක් විදිහට පේනවා. නමුත් අපි දන්නවා ඉතිහාසයේ හැමදාම මෙවැනි ලස්සන විචිත්‍රවත් ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් වුණාට භාවිතාවෙන් ඒවා ක්‍රියාවට නැගුණේ නැහැ. ඒක තමයි තිත්ත ඇත්ත. පහුගිය ජනාධිපතිවරෙත් මෙවැනිම පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් කරා. හැබැයි ගෙවිච්ච මාස 8ක කාලය තුල මේ රටේ ජනතාව දැක්කා ඒ ප්‍රතිපත්තිවල තිබිච්ච කරුණු සහ ඇත්ත භාවිතාවේ ක්‍රියාවට නැගිච්ච දේවල්. ප්‍රධාන වශයෙන් ගත්තොත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි කවුරුත් දන්නවා අවුරුදු ගණනාවක් තිස්සේ අද අපි රටක් විදිහට බරපතල ආර්ථික අර්බුදයකට මුහුණ දීලා තියෙනවා. මේ කොවිඩ් වසංගතය නිසා ඒ අර්බුදය තවත් උග්‍ර වෙලා තියෙනවා. නමුත් ඊට පෙර ආතුව සිට මේ අර්බුදය බරපතලව උත්සන්න වෙමින් පැවතියි. ඉතින් මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තුල අපි මුහුණ දෙන ප්‍රධාන අර්බුදයක් වෙච්ච ණය අර්බුදයට උත්තර සපයන්නේ කොහොමද? ඒ වගේම අපේ නිෂ්පාදන අර්බුදයට උත්තර සපයන්නේ කොහොමද? අපේ ආනයන අපනයන ඒ ආර්ථික ප්‍රවාහයට කොහොමද අපි මුහුණ දෙන්නේ? ඒ වගේම මේ රටේ ජනතාවගේ ආදායම් බෙදියාමේ විෂමතාවයේ ඒ ආදායම් බෙදියාමේ විෂමතාවයේ අර්බුදයේ කොහොමද ගොඩගන්නේ? එවැනි වැඩපිළිවෙලක් දැක්මක් ඒ සඳහා වෙච්ච ක්‍රියාමාර්ගයන් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තුල හරයාත්මකව දැක්කේ නැහැ. හුදෙක් ග්‍රාමීය ජනතාව මුහුණ දෙන යම් යම් පාර්ශ්වීය කරුණු ඉලක්ක කරගත්ත ප්‍රතිපත්ති ප්‍රකාශනයක් අපි දැක්කා. ඉතින් ආණ්ඩුවට මේ වෙනකොට 3/2 බලයක් තියෙනවා. දලසරප් පෙරම් මන්ත්‍රීතුමා කිව්වා වගේ ඉතිහාසයේ කවදාක්වත් නැති සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ මෙවැනි බලයක් ජනතාව විසින් ලබා දීලා තියෙනවා. ඒස ජනතාව ලබා දීපු බලයත් එක්ක දැන් ආණ්ඩුවට මේ වගකීමෙන් ගැලවෙන්න කිසිදු අයිතියක් නැහැ. අපේ රටේ ජනතාව මුහුණ දෙන ආර්ථික ප්‍රශ්නය, ඒ වගේම දේශපාලන සංස්කෘතිය පිළිබඳ ප්‍රශ්නය, ඒ වගේම රටට අනාගතයට ගැලපෙන නව නීති පද්ධතියන් සකස් කිරීම පිළිබඳ ඒ අභියෝගය, ඒවා ජයග්‍රහණය කිරීමේ වගකීම දැන් ආණ්ඩුවට තියෙනවා. එය මගහැර යන්න, ඒක කරන්න බැහැයි කියලා කියන්න කිසිදු කරුණක් හේතු දැක්වීමක් කරන්න දැන් අයිතියක් නැහැ. ඒ අවශ්‍ය කරන විධායක ජනාධිපති බලතල, ඒ වගේම පාර්ලිමේන්තුවේ
තුනෙන් දෙකේ බලය ඒ සියලු බලය තියෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා අපි මෙරටේ ජනතාව බලාගෙන ඉන්නවා ඒ ප්‍රශ්නවලට කොහොමද වත්මන් ආණ්ඩුව මුහුණ දෙන්නේ කියලා. මොකද අපි ඉතිහාසයේ ජයර් ජයවර්ධන ජනාධිපතිතුමාගේ හයම් පහේ ආණ්ඩුවක අධ්‍යක්ෂීම් ලැබලා තියෙනවා. අතිවිශාල ජනතාවගේ කැමැත්ත ප්‍රකාශ කරලා 77 බිහි වෙච්චේ ආණ්ඩුව හයම් පහක බලයක් සහිතව විධායක ජනාධිපති බලතල සහිතව මෙරටේ පාලනය කරා. නමුත් අවසාන උනේ ඊටාම ඛේදනීය දුර්දාන්ත කෙලවරකි. ඒ කෙලවර වීම මෙරටේ ජනතාව නැවත ආර්ථික වශයෙන් විතරක් නෙමෙයි ජීවිතවලින් පවා වන්දි ගෙවන තත්ත්වයට ඇද වැටුණා. 2010 යුද්ධය අවසන් වීමත් එක්ක ජනතාවගේ තුනෙන් දෙකේ බලයක් නොලැබුණත් මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ ඔලුගෙඩි මාරු කිරීම හරහා තුනෙන් දෙකේ බලයක් මට මතක හැටියට 162ක මන්ත්‍රී දූර මන්ත්‍රීවරු ප්‍රමාණයක් එදා ආණ්ඩුව ලබා ගත්තා. තුනෙන් දෙකේ බලයකට එහා ගිය බලයක් තිබුණා. නමුත් ඒ අවසන් වුණෙත් 2014 අවසන් වෙනකොට දූෂණේ වංචාව නාස්තිය ඉහවහ ගිය මහා දෙවන්ත ණය ආර්ථිකයකට රට තල්ලු කරමින් තමයි ඒ අවසන් වුණේ. පහුගිය මෛත්‍රී රනිල් පාලනයේ ඒ පාලනයට තුනෙන් දෙකේ බලයක් තිබුණා. ඒ පාලනය ඡන්දෙන් තුනෙන් දෙකේ බලයක් ගත්තේ නැති එක ඇත්ත. නමුත් ජනතාවගේ කැමැත්තෙන් නොලබුණත් පස්සේ පාර්ලිමේන්තුව ඇතුලේ හදාගත් ව්‍යවස්ථා වෙනස්කම් එක්ක තුනෙන් දෙකේ බලයක් සහිත ආණ්ඩුවක් තමයි දත් තිබුණේ. නමුත් ඒ ආණ්ඩුව කෙලවර වුණෙත් කොතනින්ද කියන එක මේ රටේ ජනතාව දන්නවා. රටේ ආර්ථිකයත් කඩා වැටුණා. රටේ දේශපාලනයත් මහ දෙවන්ත අර්බුදයකට කඩාගෙන වැටුණා. ඒ විතරක් නෙමෙයි අවසානයේ තම තම මුහුණ දීපු නායකත්වය දීපු දේශපාලන පක්ෂත් අර්බුදයට යව්වා. ඉතින් එවැනි ඛේදනීය ඉතිහාසයක් මේ පහුගිය කාලය තුල අපි රටක් විදිහට දැකලා තියෙනවා. ඒ නිසා අභියෝගයක් තියෙනවා වත්මන් ආණ්ඩුවට තමන්ට ලැබුණු මේ ජනවරම රටේ අනාගතයේදී ඉතිහාසයේ වෙච්ච අත්දැකීම නැවත මේ රටේ ජනතාවට අත් නොවන ආකාරයට රට පාලනය කරන්න ඒ අභියෝගයේ බාර අරන් තියෙනවා. අපි බලාගෙන ඉන්නවා විපක්ෂ මන්ත්‍රීවරු විදිහට මේ රටේ ජනතාව විදිහට අපි බලන් ඉන්නවා ඔබතුමන්ලා ඒ වගකීම කොයි ආකාරයෙන්ද ඉටු කරන්න කියන. පැහැදිලිව රටේ ජනතාව වෙනුවෙන් සාධනීය යමක් කරන්නේ නම් ඒ වෙනුවෙන් උපරිම සහයෝගය අපි ලබා දෙනවා. ඒ වගේම රටේ ජනතාවට එරෙහි වෙච්ච යම් කිසි යෝදයක් කරන්නේ නම් ඊට එරෙහිව අපි අපේ මතය අපේ අදහස ප්‍රකාශ කරනවා. ඒ අයිතිය අපි ජනතාව වෙනුවෙන් පාවිච්චි කරනවා. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඉතා පැහැදිලිව මෙතන ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සාකච්ඡාවට ලක් වුණා ව්‍යවස්ථාමය වෙනස්කමක් පිළිබඳව. අපි කවුරුත් පිළිගන්නවා 1978 තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දැන් යල්පැන ගිය ව්‍යවස්ථාවක්. ලෝකයේ වෙනස් වෙලා ලාංකීය සමාජයේ වෙනස් වෙලා තියෙන්නේ රටත් අලුත් වෙලා තියෙන්නේ නූතන සමාජයට ගැලපෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කළ යුතුයි. ඒ ගැන කිසි විවාදයක් නැහැ. මූලික අයිතිවාසිකම් පිළිබඳව මානව හිමිකම් පිළිබඳව ලෝකයේ ඇති වෙලා තියෙන නව ප්‍රවණතාවයන් ඇතුළත් කරමින් සියලු ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා වෙන පරිදි අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කළ යුතුයි. ඒ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේදී සිංහල දෙමළ මුස්ලිම් බර්ග මැලේ සියලු ජාතිකත්වයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා වෙන ඒ වගේම සියලු ජනතාවගේ මූල මානව හිමිකම් පිළිබඳ නව පරිච්ඡේදයන් ඇතුළත් වෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කළ යුතුයි. ඒ පිළිබඳව රටේ ජනතාව බලාපොරොත්තු වෙමින් ඉන්නවා. අපි ඒත් දන්නවා පහුගිය ඉතිහාසයේ ඇතිවෙච්ච ව්‍යවස්ථා වෙනස්කම් කොහොමද උනේ. එදා විධායක ජනාධිපති බලතල සහිතව හදපු 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තනි පුද්ගලයෙක් මත බලය කේන්ද්‍ර වෙලා ඒ තනි පුද්ගලයා විසින් මේ රටේ සියල්ල පාලනය කරන තත්ත්වයක් නිර්මාණය වුණා. ආර්ථිකය වේවා දේශපාලනය වේවා මේ පාර්ලිමේන්තුව වේවා ඒ සියල්ල තනි පුද්ගලයෙකුට ඕනි විදිහට පාර්ලිමේන්තුව රූකඩ බවට පත් කරමින් කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරු රූකඩ බවට පත් කරමින් තනි පුද්ගලයෙක්ගේ අත්නොමතික තීන්දුව තීරණ ක්‍රියාත්මක වෙන ඉතිහාසයක් අපි දැක්කා. ඒ වෙනස් කිරීමේ ඌමනාව මේ රටේ ජනතාවට තිබුණා. මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ටත් තිබුණා. මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් තමගේ හෘද සාක්ෂියට එකඟව වැඩ කරන්න ඕනි වටපිටාවක් හදා ගන්න ඕනි කියලා නිත්‍ය මේ පාර්ලිමේන්තුවේ පවා අදහස් දැක්වුවා. ඒ අවසාන ප්‍රතිපදාව ඔබතුමාට තව විනාඩි දෙකක් පමණ තියෙනවා. ගස්ථා පිළිබඳ සංශෝධන ඉදිරිපත් වුණේ ඒ සංශෝධනවලදී අපි තා පැහැදිලිව මතකයි 17 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය එදා පැවතිච්ච පොදු පෙරමුණ ආණ්ඩුව දේශපාලන වශයෙන් අර්බුදයට ගිය වෙලාවේ ඒ ආණ්ඩුව පරිවාසයට ලක් කරලා තමයි ජනතා විමුක්ති පෙරමුණ අපි මැදිහත් වෙලා 17 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ රටේ පළවෙනි වතාවට ක්‍රියාත්මක කරන්න පටන් ගත්තේ. ස්වාධීන කොමිෂන් සභාව පිළිබඳ ප්‍රතිපත්තිය සංකල්පය ක්‍රියාවට නැගීම ආරම්භ වුණේ එදා ඒ ඉදිරිපත් කරපු 17 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය. එය නැවත ආපස්සට හැරුණා
නැවත 19 වෙනි සංශෝධනය ආවා ඇත්තටම 19 සංශෝධනය නෙමෙයි ආයුතු තිබුණේ අලුත් ව්‍යවස්ථාවක් තමයි සම්පාදනය කළ යුතු තිබුණේ නමුත් 19 සංශෝධනයෙන් ඒකාධිපති විධායක ජනාධිපතිවරයාගේ බලතල යම් ප්‍රමාණයකට වෙනස් කරා 19 සංශෝධනයේ යම් යම් අඩුපාඩු තියෙන බව ඇත්ත ඒ අඩුපාඩු වෙනස් කරලා සංශෝධනය කරගන්න පුළුවන් හැබැයි නැවත තනිපුද්ගලයෙක් වටා මේ පාර්ලිමේන්තු බලය වෙනස් කරන තැනකට යනවා නම් ඒකට මේ රටේ ජනතාව වෙනුවෙන් අපි සම්පූර්ණයෙන්ම විරුද්ධත්වය ප්‍රකාශ කරනු මොකද අපි කවුරුත් දන්නවා පහුගිය ජනාධිපතිවරණය පහුගිය පාර්ලිමේන්තු මැතිවරණය ස්වාධීන මැතිවරණ කොමිසම් හරහා තමයි ක්‍රියාත්මක වුණේ මේ රටේ ජනතාවට වෙනද මැතිවරණ වලදී වගේ මිනිමෙරුම් ගිනිතැබීම් ඒ වගේම විවිධ මර චණ්ඩික්‍රියාකාරකම් ඒව දකින්න ලැබුණේ නැහැ ඉතාම සුළු ප්‍රමාණයක් විතරයි දැක්කේ ඒ ඉතිහාසයේ වෙනස් වෙලා මැතිවරණ කොමිසමක් යටතේ මැතිවරණේ පවත්වද්දී සියලු දේශපාලන පක්ෂවලට එහි වාසිය ලැබුණා මේ රටේ ජනතාවට ඒ වාසිය ලැබුණා මැතිවරණයක් තියනවද නැද්ද කියලා යම් හොයාගන්න බැරි තත්ත්වෙට රටේ දේශපාලන වෙනස් වුණා ඒ වෙනස් වුණේ මැතිවරණ කොමිසම ක්‍රියාත්මක වීම හරහා ඒ නිසා ස්වාධීන කොමිසම් සභාවල තියෙන වැදගත්කම ඒ තුලින් රටේ ප්‍රජාතන්ත්‍රවාදී ඉදිරියට ගෙන යාම ඒ සාධනීය පියවරයන් ආපසට හරවන්න එපා ඒ සාධනීය පියවරන් ආපසට හරවන්න මේ රටේ ජනතාව කැමති වෙන්නේ නැහැ කියන එක මම ඉතා පැහැදිලිව අවධාරණය කරනවා එවැනි තැනකට යන්න ඕනි නැහැ ඔබතුමාගේ කාලය අවසන් හරි නියෝජ්‍ය කතානායකතුමනි ඉතා පැහැදිලිව මේ ලැබිච්ච ජනවරම ආර්ථික වශයෙන් අපි මුහුණ දෙන අර්බුදකාරී තත්වයන් ගොඩ ගැනීම සඳහාත් රටේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස මානවික මා ආරක්ෂා කිරීම සඳහාත් වඩාත් සාධනීය පැත්තකට රටගෙන යාම සඳහාත් පාවිච්චි කරන්නේ නම් අන්න ඒක තමයි ජනතාවගේ අපේක්ෂාව ඒ ඉටු කිරීමේ අභියෝගය දැන් ආණ්ඩුවට තියෙනවා අපි බලාගෙන ඉන්න ආණ්ඩුවේ අභියෝගය බාර අරගෙන ඒ ක්‍රියාවට නැගයිද කියලා ඒ ක්‍රියාවට නැගනවා නම් ජනතාව ඔබට තවත් ප්‍රශංසා කරයි ඒ එසේ නොවුනොත් ජනතාවගේ ප්‍රතිචාරයන් අනිවාර්යයෙන් අනිත් පැත්තට එනවා ඉතින් ඒ தத்துவය ඇති කරගන්න එපා කියන ඉල්ලීමක් කරමින් මම අනතර වෙනවා ඔබතුමාට ස්තුතියි ගරු තාරක බාලසූරිය අමාත්‍යතුමා ගරු හරි ෆර්නෑන්ඩෝ මැතිතුමා විනාඩි 10ක් තියෙන ඔබතුමාට සමාවෙන්න ගරු ජීවන් තොණ්ඩමන් අමාත්‍යතුමා විනාඩි 7ක් තියෙනවා ඔබතුමාට ගෞරව ප්‍රදේශසභා නායකර අවර්ගලේ ஒரு விஷயம் குறிப்பிட வேண்டும்னா இன்னைக்கு மலையகோன்னு சொன்னா நிறைய பேர் நினைக்கிற விஷயம் தோட்ட தொழிலாளிகள் மற்றும் தோட்ட தொழில் மட்டும்தான் ஆனா நம்ம எல்லாருக்கும் ஒரு விஷயம் தெரிஞ்சாகணும் அதையும் தாண்டி அங்க மக்கள் இருக்காங்க அதையும் தாண்டி வேற தொழில் செய்யற மக்களும் அங்க இருக்காங்க வியாபார துறையில இருக்க மக்கள் அங்க இருக்காங்க அதே சமயம் நீங்க பாத்திருப்பீங்க வியாபார துறை மட்டும் இல்லாம ஆசிரியர்கள் இருக்காங்க அதே மாதிரி வைத்தியர்கள் இருக்காங்க வக்கீல்கள் இருக்காங்க சட்டத்தரணிகள் இருக்காங்க ஆனா மலையகம் இன்னும் பின்தங்கி தான் இருக்கு இதுக்கு காரணம் வந்து இதுவரைக்கும் தோட்ட தொழிலாளிகளுக்கு தந்த முக்கியத்துவம் அதே அளவு வந்து அவங்க குழந்தைகளுக்கு தரப்படவில்லை ஏன்னா the informal sector have been neglected heavily in that country and we need to focus on that because right now the image that is clear in everyone's mind when upcountry is mentioned is just the tier state workers and the tier states alone but we need to understand that there's a huge informal sector there that needs to be given the equal level of importance and with that being said the president's policy statement his excellency the president's policy statement had given us a new ray of hope because during the elections the president had come to the upcountry and when he had come there we were very surprised to see him talk to the people and find out the actual problems avaru vandu makkaloda makkala irundhu palagi avangaloda unmayana prachanigal enna nu arindukondar apdi irukkumbodhu makkaloda unmayana prachanigal sila udharanangal eduthukittingana malayagathila 6 pradhana vaithyasalaigal irukku ana andha 6 pradhana vaithyasalaigalum மோசமான நிலைமையில் இருக்கு அதே மாதிரி ஸ்கூல்ஸ் நிறைய இருக்கு பாடசாலைகள் நிறைய இருக்கு மலையகத்தில் ஆனாலும் இந்த பாடசாலைகள் அபிவிருத்தி சரியான குறைவு நீங்க பார்த்திருப்பீங்க இதெல்லாம் ஜனாதிபதி வந்து அவரோட பாலிசி ஸ்டேட்மெண்ட்ல உள்வாங்கியிருக்காரு ஏன்னா நம்ம வந்து சொல்லிட்டு இருக்கோம் தமிழர்களை மென்ஷன் பண்ணல தமிழர்களுக்கும் தானே இந்த மாதிரி பிரச்சனைகள் இருக்கு வைத்தியசாலை பிரச்சனை இருக்கு அதே மாதிரி பாடசாலைகள் அபிவிருத்தி சம்பந்தமான பிரச்சனைகள் இருக்கு இதையும் நம்ம பார்த்தாகணும் ஏன்னா கடைசியில் இந்த
இன மத மொழி வந்து கண்ணுக்கு தான் கண்ணுக்கும் காதுக்கும் தான் தேவையே தவிர வயிற்றுக்கு தேவையில்லை. ஏன்னா இன்னைக்கு ஒரு பெரிய பொருளாதார பிரச்சனை போயிட்டு இருக்கு. நீங்கள் பார்த்துருப்பீங்க இன்னைக்கு அரசியல் எல்லாம் அப்பால் நீங்கள் ஒரு விஷயம் கவனிக்கணும். அடுத்த 2 வருஷத்துக்கு நம்ம ஒரு நம்மளுக்கு ஒரு